Sarasavi pindin dorin dorak doramadalawai mage mau doramadalawa sangwadaatmaka harasarane niramisa preetiya eka thamai ad doramadalawe maatrukawa ma kemathi ape vidwat mandale mulim handunwa denata ape aaradhanenna doramadalawa sangwadaatmaka harasarane wedam kara sitnuwa mahacharya poojapada devalayaka medananda nayaka swamin wahanse namaskar purwak oba wahanse piligannwa kelna vishwavidyale paliha bauddha adhyanase hitapu mahacharya swamin wahanse visramika mahacharya hetita api handunwanne ita gauravanato piligannwa e wage ape aaradhanenna doramadalawa sangwadaatmaka harasarane sahabagena aacharya poojapada etkandawaka saddhajiva swamin wahanse මීට පෙරත් මේ දොරමඩලා වැඩසටහනට සහභාගී වෙච්ච විද්වත් භික්ෂුන් වහන්සේ නමක් নমস্কার පූර්වක පිළිගන්නවා මනෝවිද්‍යා විශේෂේත්‍රයට අදාළව හැදෑරීම් කරලා පරිශ්‍රණ කරලා අධ්‍යයනය කරලා පෞගියදා ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා බටහිර විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධිය දිනාගත්ත මාත් ගියා එහේ ඒ විශ්වවිද්‍යාලයේ ඒ ඉන්න තැන්ෙන් බලන්න ඔබ වහන්සේට নমস্কার පූර්වක පිළිගන්නවා එවගේම අපේ ප්‍රධාන සම්පත්ධාරී සම්මානිත මහාචාර්ය වෛද්‍ය සුමනපාල ගල්මංගඩ සූරින් ඔබතුමා දිතා ගෞරවණීයව පිළිගන්නවා කැලණි විශ්වවිද්‍යාලයේ පාලිහා බෞද්ධ අධ්‍යනංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්යතුමා ගෞරවණීයව පිළිගන්නවා ටික දවසකින් දොරමඩලාවට සහභාගී වෙන්නේ ආරාධනා කළා ඉන්න බැරි වුණා නේද හොඳයි අපේ තවත් ප්‍රධාන සම්පත්ධාරී ගාන්චානුක විධානපතිතුමා මහත්මයා ඔබ දිතා ගෞරවණීයව පිළිගන්නවා පරිශකෙක් ලේකකෙක් හැටියට බොහොම ප්‍රකටයි අපේ මාතෘකාව නිර්ාමිස ප්‍රීතිය ප්‍රීතිය කියෝ සැනින්ම දැනෙන්නේ බොහොම උත්කර්ෂවත් බොහොම මේ ආමිසයට ලං වෙච්ච ලෞකික ජීවිතයට බොහොම සමීප වචනයක් තමයි ප්‍රීතිය ප්‍රීති ප්‍රාමෝදේ පිලි පිලි ගිහිලා උතුරා පිටාර ගන්න සතුට ප්‍රීතිය උතුරා පිටාර ගන්න ජීවිත ගැන අපිට කතා කරන්න පුළුවන් හැබැයි අපි මුලට දාලා තියෙනවා නිර්ාමිස කියලා බැලූ බැල්මට ප්‍රීතිය ආමිසයට බරයි හැබැයි ආමිස නොවු ප්‍රීතියකුත් තියෙනවා ඒ තියෙන බව දන්නෝ දනිති හැබැයි මේ තියෙන සංකීර්ණ ලෝකයේ තුල මේ මාධ්‍යයෙන් සමාජගත කරන දේවල් තුල වටපිට දකින්න ලැබෙන දේවල් තුල කෙනෙකුට අමතක වෙන්න පුළුවන් නිර්ාමිස ප්‍රීතිය කියලා එකක් තියෙනවායි කියලා. ඒ හින්දා අපිට පොඩ්ඩක් මතක් කරන්න යුතුනා එහෙම එකක් තියෙනවා කියලා දන්නෝ දනිති. ඒ හින්දා පොඩ්ඩක් කතා කරමු අපේ හාමුදුරන්ට මා ඉතා ගෞරවණීයව ආරාධනා කරනවා ධර්මානුකූල ප්‍රවේශයක් සපයන හැටියට. ඔව් ආචාර්ය හසන්ත මහත්මයා අපේ සද්ධාජීව ස්වාමීන් වහන්සේ महाचार्य तुमने व्यांचानुक महात्म्याने बुद्धुदाम पटिशोतगामी धाम पटिशोतगामी क्या उड़गम बलायना लोके अनाथरने चिंतने आपे चिंतने अनुसोतगामी वे दखिन्न बुद्धागम कमती ने යනාතට ගඟ පහලට උඩුගම් යටිගම්බලා යනවා වෙනුවට අපේ උඩුගම්බලා ගෙනියන්න හදන්නේ ඒක තමයි අර ඔබතුමා කිව්වා වගේ මේ ප්‍රීතිය නම් කවුරුත් දන්නවා ප්‍රීතියට කවුරුත් කැමති නිර්ආමිෂ ප්‍රීතිය කියන එක එක්තරා අර්ථයකින් උඩුගම්බලා යනවා ආමිෂ නෙවෙයි මේක නිර්ආමිෂ බුදුදහම උත්සාහ කරන්නේම මිනිසු වෛරයෙන් අවෛරයට ගෙනියන්න. කාමයෙන් නිෂ්කාමයේ පැත්තට හරවන්න. කාමයෙන් කාමයට නෙමෙයි කාමයෙන් නිෂ්කාමයට. වෛරයෙන් අවෛරයට. ලෝභයෙන් අලෝභයට. ඒ පැත්තට හරවන්න. ද්වේෂයෙන් අද්වේෂයට, කරුණා මෛත්‍රියට. එහෙම. මුලාවෙන් නුමුලාවට. මෝහයෙන් අමෝහයට. ඉතින් ඒ සඳහා බෞද්ධ ඥානෙම යොමු වෙලා තියෙනවා. මෝහේ මෝහයට ගිහින් ලෝභයෙන් ලෝභයට ගිහින් ඒක නිමාවකුත් නැහැ විසඳුමකුත් නැහැ දුක් නිම කරන්න බෑ සසරින් එතෙර වෙන්න බෑ ඉතින් බුදුදහම අනුසෝතගාමී නැහැ පටිසෝතගාමී උඩුගම්බලා ඒ ආමිෂ ප්‍රීතියම නෙවෙයි බුදුදහම ඇත්තටම වඩාත් ප්‍රශංසා කරන්නේ අගය කරන්නේ අපේක්ෂා කරන්නේ මිනිස්සු නිර්ආමිෂ ප්‍රීතියට යොමු වෙනවා ආමිෂ කියන්නේ මේ ජීවත් වෙන්න ඕන දේවල් खान बल देवल आंदीन पल देवल हों गिवाल दुर्वल सुन सपिंग इंड
ලෞකික ජීවිත ගත කරන්න සසර මෙලෝ ජීවත් වෙන්න උපකාර වෙන ආහාර පාන නිවාස ඇඳුම් පළඳුම් බෙහෙත් හෙත් පවා අපිට ලැබෙනවා නම් එතකොට ඒක ආමිස සැපය. දැන් අපි ආමිස නිර්ආමිස ප්‍රීතිය ගැන කතා කරන්නේ නිර්ආමිස සැපය කියලා ඉතින් කියන්න පුළුවන්. පිළි බණ දහම එහෙමත් කියනවා. නිර්ආමිස සතුට කියලාත් කියනවා. ඉතින් මේ කාමී නිෂ්කාමීට යනවා වගේ අලෝභයෙන් අලෝභයට අපි යොමු කරනවා වගේ බුදුදහම කියනවා උගන්වනවා ආමිසයෙන් නිර්ආමිසය පැත්තට යොමු වෙන්න කියලා. ආමිස සතුට, ආමිස සැපේ, ආමිස ප්‍රීතිය පිළිකුල් කරන්නේ ඒක අවශ්‍යය කියලා පිළිගන්නවා. නිර්ආමිස සතුට. ඒ කියන්නේ දැන් ඔබ බොහොම සරල තැනකින් උදාහරණයක් කියනවා නම් දන් දීමෙන්. දන් දීමෙන් කෙනෙක් ලබන සැපේ දන් දෙන කෙනා නොදැන නොසිතියත් ඔබතුමා කිව්වා වගේ බොහෝ දිනක් දන්නවා කියලා කිව්වනේ ආමිස සැපේ, නිර්ආමිස සැපේ දන්නේ නැහැ කිව්වනේ. ඒන නිර්ආමිස සතුට, නිර්ආමිස සැපේ ප්‍රීතිය දම් පැන්දෙන අය විඳිනවා. සැබවින්ම සැදැහැයෙන් දම් පැන්දෙන අය මේ නිර්ආමිස සතුට විඳිනවා. ඒ ඇතු දන්නෙත් නැහැ ඒක තමන් එහෙම එකක් විඳින බව. දැන නොගත්තර ගමන්නේ පටිසුත ගාමි පැත්තට යවෙනවා ඒ තාවකාලිකව හරි. එතකොට සීලාදී ගුණ ධර්ම රැකගෙන කොටත් එහෙමයි. අල්ලාගෙන ගන්න ඇත්තු නෙවෙයි අත්හරින අය ටික ටික හරි පුළු පුළුවන් හැටියට යම් යම් ප්‍රමාණවලින් අත්හරින අය නිරාමිස සතුටක් ලබනවා. දැන් අපි කියමුකෝ සතෙකුට ආහාර ටිකක් දෙනවා කියලා. ඉතින් සතා කන තැන බලන් ඉඳලා සතුට වෙනවනේ. හොඳ හිත හොඳ කෙනෙක්, සංවේදී කෙනෙක් විශේෂයෙන්. දැන් සමහරලාට අපේ නිවෙස් වල පුරුදු වෙලා තියෙනවා සමහරවල් ලෙහෙනුන්ට පොඩි ආහාර පොඩ්ඩක් දෙන්න. හොඳ පුරුද්දක් හැටියටම කරන අය ඉන්න, මමත් එහෙම කරනවා. මං ඉතුරු වෙච්ච කෑම නිතරම ගෙනල්ලා කල් තියාගත හැකි දේවල් දාන තැනක් තියෙනවා. ඒවත් දිනපතාම ලෙහෙනුන්ට දෙනවා. ඉතින් ඒ ආපහු ගන්න බෑ දුන්නා මම දන්නවා. ගන්න බැරි අයට දෙන්න ඕනේ කියලා මට හිතෙනවා. ඉතින් ළමයි දරුවන්ට දුන්නත් එහෙමයි. ආපහු ගන්න බෑ දරුවන්ගෙන් අපේක්ෂා කරන්න බෑ ලැබෙයි කියලා. ඉතින් ඒ ඇත්ත කනවා බොනවා දැකලා අපි සතුට වෙනවා. ඒක තමයි නිර්ආමිස සතුට කියන්නේ මං හිතන්නේ. ඉතින් මේ අපි සැප සම්පත් විඳලා සතුට වෙන්නේ අනිත් සැප ඇත්තෝ සැපින් සතුටින් ඉන්න තැනට කටයුතු කළා. ඒකෙන් අහිංසක සතුටක් ලබනවා. ඒකයි නිරාමිස සැපේ කියලා ධර්මානුකූලව කියනවා. නිරාමිස සුඛය කියලාත් කියනවා. ප්‍රීතිය කියලාත් කියනවා. සතුට කියලාත් කියනවා. නැවත යමක් බලාපොරොත්තු නොවී දීමෙන් ලැබෙන සතුට දෝ මේ නිරාමිස වේ කියලා හිතුණා අපේ හාමුදුරගේ පිළිතුරත් එක්ක. අතහැරීම සැපයක් කියලා බුදුදහමේ කියන ඔබ වහන්සේත් පැහැදිලි කළා. ඉතින් ඔබ වහන්සේලාත් අතහැරලානේ ගෞරවනීය නායක හාමුදුරු. ඉතින් මේ ගිහි ජීවිතය අතහැරලා පැවිදි වෙලා ඉතින් ඒක එක්තරා විදිහක සෝයක් විඳින බව පේනවා. සතුටින් ඉන්නවා හාමුදුරුව. කොයි වෙලාව බැලුවා සතුටින් ඉන්න දේවාලයේ හාමුදුරුව. ඉතින් ඒක වෙන්ට සමහර විට මේ නිරාමිස වේ කියන අපිට ඒුණාට අපට ඔය වැඩේ කරන්න බෑනේ. දැන් මේ අපි ජීවිත ගත කරන අපි අතාරින්න විතර ලේසියෙන් අතාර ගන්න බෑ අපට. මේ දැන් මේ දොරමඩලා බලන් ඉන්න බොහෝ දෙනෙකුට ඉතින් ඔන්න දරුවෝ ඉන්නවා, නෝනලා ඉන්නවා, ගෙදර දොර තව වගකීම් තියෙනවා. එහෙම හිතුවත් කරගන්න හම්බෙන්නේ නැහැ. හැබැයි මේ ලෞකික ජීවිතේ, ගිහි ජීවිතේ ගත ධානලාභීන් ප්‍රීති වෙන හැටි ගැන කියවෙච්ච අවස්ථාව ඕන ධානයක් ලැබුවාමත් ප්‍රීති වෙනවායි කියනවනේ. ඒ නිර්වාණගාමි ගමන් මගේ ප්‍රීතිය අපි පසෙක තියලා මේ ගිහි ජීවිතේ, මේ ලෞකික ජීවිතේ ගත කරන අතරෙම නිර්ආමිස සුවේ, නිර්ආමිස ප්‍රීතිය භුක්ති විඳින කොහොමද කියලා පොඩ්ඩක් කතා කරන එක විශේෂයෙන් ගිහි පින්වතුන්ට බොහොම වැදගත් වෙයි. අපේ මහාචාර්යතුමා. අපේ මහාචාර්ය දේවාලික මහාඳුරු වගේම අපේ අනිත් ස්වාමීන් වහන්සේ, ඒ වගේම අපේ තවත් ගයන්චානුක අතිකාචාර්යතුමා, සියලු දෙනාගේම අවසරයි ආචාර්ය හසන්ත හෙට්ටිආරච්චි මහත්මයාණන්, ඔබතුමා මේ මාතෘකාව කියනකොටම මේ මට හරි සතුටක් දැනුණා, නිරාමිස ප්‍රීතියක් දැනුණා. මාතෘකාව ඇසූ සැනින් මොකද දන්නවද ඒක? හැබැයි ඒකට හොඳ ප්‍රවේශයක් ගත්ත අපේ මේ මහාචාර්ය දේවාලික මහඳුරු. මොකද අර නිරාමිස කියනකොට අර ඔබතුමා සඳහන් කරන්නේ මේක මේ ගිහි ජීවිතයට කොහොමද අදාළ වෙන්නේ කියලා. දැන් අපි හිතමුකෝ ඒක සම්පූර්ණයෙන් අතහැරලා ලබන ප්‍රීතියක් වෙන්න බෑ.
එහෙමනම් අපිට නිර්ආමිත ප්‍රීතියක් තියෙන. දැන් අපේ හාරුත් කිව්වා මේකේ සාමාන්‍ය ජීවිතයේ අවශ්‍යතා සඳහා ඇති වෙන ඒවා බුදුදහමින් බැහැර කරලා නැහැ කියලා හඳුරුත් සඳහන් කළානේ. ඒ අනුව මේ නිර්ආමිත ඇත්ත වශයෙන් ඕකේ මූලික අදහස නම් ඔය ආමිස කියන එකට තමයි නිර් කියන උපසර්ගය ආපුවාම නිර්ආමිත කියලා හැදෙන්නේ. ආමිස කියන එකේ මූලික අර්ථය තමයි මස් අමු මස් කියන එක. මේ අමු මස් වලට කැඳර කවදාවත් තියෙන ආමිස. ඒතොර නිර්ආමිත කියන්නේ එහෙම එකක් නෑ. ඉතින් ඕක ඒ වචන යෙදෙනවා එක එක කාල සීමාවල් වල එක එක තැන් වල එක එක අර්ථයෙන්. ඒතකොට බුදුදහමෙත් මේ වචනේ යෙදෙනවා අර්ථ රාශියක විවිධ ස්ථානවල. දැන් අපි දන්නවා දැන් සමහරට ආමිස කිංචික්ක කියලා යෙදෙනවා. ඒ කියන්නේ මේ පොඩි පොඩි මේ මේ ලාභයක් බලාපොරොත්තු වෙන කියන එක ඒකේ තේරුම. ඊළඟට මේ මේ දැන් නිර්ආමිස මේ කියන එකෙන් හුඟක් අදහස් වෙන්නේ දැන් අපිට ලෞකික ජීවිතයේ ජීවත් වෙන රාග ද්වේෂ මෝහ වලින් යුක්ත අය හැටියට අපිට 100%ක් නිර්ආමිස වෙන්න බෑ. හේතුව මොනවා හරි බලාපොරොත්තුවක් තියෙනවනේ. මොනවා හරි කරද්දී බලාපොරොත්තුව කියන එක හොඳයි ආමිස කියන එකට. නිර්ආමිස කියන්නේ බලාපොරොත්තු රහිත. බලාපොරොත්තු නැති. හැබැයි බලාපොරොත්තුවක් නැතුව වැඩ කරන්න බෑ මම හිතනවා කෙලස් නැති කරනකම්. ඒ රාග ද්වේෂ මෝහ තියෙන තාක්කල් මේ බලාපොරොත්තුව කියන එක තියෙනවා. එහෙමනම් මේ නිර්ආමිස කියන එකේ තියෙන අර්ථ දෙකක්. එකක් ලෝකෝත්තර නිර්ආමිස තත්ත්වය ඒක. ඒක බුද්ධ ආදී රහතන් වහන්සේලාට ඒ අදාළ එකක්. අපේ ජීවිතවලටත් තියෙන නිර්ආමිස තත්ත්වයක්. ඒ තමයි දැන් ඔය මජ්ක්‍ධිම නිකායේ ආකංකෙය්‍ය කියලා සූත්‍රයක් තියෙනවා. ඒකේ බුදුහාරුව පෙන්නනවා ආකංකෙය්‍ය. මන්නම් මේ සූත්‍ර වලින් ආසම සූත්‍රයක්. මොකද ආකංකෙය්‍ය කියන එක නියම සරල විදිහට පරිවර්තනය කරුවොත් ඔබ කැමති නම් ඒකයි ඒක දේර. ඔබ කැමති නම් මෙහෙමත් කරන්න. එහෙමයි මේක කියන්නේ. ඔබ කැමති නම් දාන සීල භාවනා වල යෙදෙන්න දීර්ඝායුෂ ලබන්න ප්‍රශ්නයක් නැහැ. දීර්ඝායුෂ ලැබීමේ ආමිත චේතනාවෙන් යුක්තව භාන භාවනා කරාට කමක් නැහැ. හැබැයි දීර්ඝායුෂ ලබන්න අර කග වේ නගේ එකයි අර කයි මේකයි ඌ සත්තු මර මර කන එකයි හොඳ නැත්ති. ඒ කියන්නේ පානාතිපාත ආදින්නා දානාකාමේසු මිච්ඡාචාරා කරලා මේ නිරෝගී සම්පත් ලැබනවා නම් ඒක වැරදි. අර දාන සීල භාවනා කරලා කැමති නම් කරන්න. ඊට පස්සේ නිරෝගී සම්පත් ලැබෙන්න කියලා ඒව කරනවා නම් ඒත් කමක් නැහැ. ආකංකීය කියන්නේ ඒකයි කැමති නම්. ඊළඟට ප්‍රසිද්ධ වෙන්න ඕන කියලා කීර්තිය ලබන්න ඕන කියලා ධනෙ ලබන්න ඕනයි කියලා දාන සීල භාවනා කළාට කමක් නැහැ. එතකොට දැන් එහෙමනම් මේකෙන් අදහස් කරන්නේ අංකින්චා රම්මනං කත්වා නේද? අරමුණක් තියෙනවමයි මිනිහෙකුට මොනහරි කරද්දි. ඒ අරමුණ කුමක් සඳහාද යොමු වෙලා තියෙන්නේ? ඒ වගේම ඒ සඳහා අනුගමනය කරන වැඩපිළිවෙල මොකද්ද? ඒක මතයි මේක සාමිසද නිරාමිසද කියලා තීරණය වෙන්නේ ලෞකික මට්ටමින්. දැන් උදාහරණයක් හැටියට ඔබතුමා කිව්වනේ දැන් දන් දෙනවා අපිනේ. ඒ දන් දෙන්නේ ඒකේ පරමාර්ථය තමයි අපෙන් යමක් අයින් කරගන්න එක. නමුත් අර පින් වාක් එහෙම අහනකොට අපි බලාපොරොත්තුකුත් තියනවානේ අපේ සංසාරයේ හපත් වෙන්න ඕනේ, දිව්‍ය ලෝක මනුෂ්‍ය ලෝක සම්පත් ලබන්න ඕනේ. ඒක එතකොට අර අර ආමිස කියන එකට මේ ගැළප වැටෙන්නේ නැහැ ඒක පාට. මොකද මේකේ අවසාන අරමුණක් තියෙනවානේ. ඒ කියන්නේ අපි මේ සේරම කරන්නේ නිරෝගිකමයි ධනවත්කමයි අරමුණ සේරම බලාපොරොත්තු වෙන්නේ මොකටද? මෙලොව පරලොව ජීවිත වාසනාවන්ත කරගෙන නිවන් දකින්න. ඒ නිවන කියන තැන තියෙන්නේ අතහැරීමක්. ඒක නිර්ආමිස. එහෙමනම් හැබැයි සමහර අයට නිවනත් දිව්‍ය ලෝකයක් ඒකේ මට හැමදාම සැප ලැබෙනවා කියලා එතකොට ඒක සාමිස වෙනවා. නමුත් මේ සසරෙන් එතෙර වෙන්න ඕන, මේ උපත නතර කරන්න ඕන, මේ තණ්හාවෙන් නිදහස් වෙන්න ඕන කියන අවසාන ඉලක්කය තියාගෙන අපි යම් කෙසේ වැඩ කොටසක් කරනවා නම් ඒව නිර්ආමිස ගණයට ගන්න පුළුවන් ලෞකික මට්ටමින්. එතකොට මං කල්පනා කරා මේ මට මේ මෙතනම සිද්ධියක් මට මොකද දැන් මේ වෙලාවේ අපි ගැඹුරෙන් කතා කරන ඉස්සර වෙලා පුංචි කතාවක් මතක් වුණා. ඒක කරලා මම නවත්තන්නම්. මේ ඔබතුමත් සම්බන්ධ වෙලා මේ මේ වැඩසටහනෙත් මේ දායකත්වයේ දරන අපේ මේ සුනිල් ප්‍රේමරත්න මහත්මයා දවසක් මෙතනදී මට දුන්නා දරුමඩලාවට ආපු වෙලාවක එයාගේ සහෝදරයෙක් මේ මේ මහින්ද විමලසේන කියලා ඒ හමුදාවේ හිටපු එක්කෙනෙක් එයා මේ නවකතාවක් ලියලා තවත් එකක් ලිව්වයි කියලා මට කිව්වා. ඉතින් මේ කතාවට මේ 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 පොඩි මේ ඇගයීමක් ලියලා දෙන්න කියලා. අනේ මේක කියවලා අවුරුදු 3ක් වෙනවා මේක හම්බෙලා. අදත් මට මේ කතාව මතකයි. මොකද අද හුඟක් දුරට අද සමාජයේ මේ නිර්ආමිස කතාව තමයි පෙන්වන්නේ. නමුත් ඇතුලේ තියෙන්නේ ඔක්කොම සාමිස.
අර නිවන් වගේ එකකුත් නෙමෙයි වෙන වෙන බලාපොරොත්තු තියෙන්නේ. අන්න ඒකකට හොඳ නිදසුනක් තියෙනවා මේකේ. මේ කතාවේ මම ඔක්කොම කතාව විස්තර කියන්නේ නැහැ. මේක විශ්වවිද්‍යාලයක පිරිමි ළමයෙකුයි ගැහැණු ළමයෙකුයි අතර සම්බන්ධයක් මුල් කරගෙන තමයි මේක තියෙන්නේ. මේක හැබැයි මේ මේ මේකෙන් කියවෙන සත්‍යය මේ සාමිස නිර්ආමිස බව පෙන්නලා සාමිස බව ඇතුලෙන් තියෙන මේ කතාව විශ්වවිද්‍යාලයට විතරක් නෙමෙයි. දේශපාලනය හැමතර සමාජික දේශපාලනික ආගමික හැම ශාස්ත්‍රයකම මේක දකින්න ලැබෙන එකක් නිසා මම ඒක උදාහරණයක් හැටියට කියන්නම්. මේක කෙටියෙන් කියනවා නම් විශ්වවිද්‍යාලයට යනවා තරුණයෙක්. එලකොට ගම්බද පොඩි ගාණු ළමයෙකුත් එනවා හොඳට හැදිච්ච වැඩිච්ච පරපුර කෙනෙක්. අම්මා තාත්තට ගරු කරන ඒ කෙනෙක්. එතකොට මේ මේ තරුණයා මේ කුඩුවලට ඇබ්බැහි වෙච්ච කෙනෙක්. එතකොට මෙයා අර අරයට යෝජනා කරනවා යාළු වෙන්න. අරයා කියනවා අනේ මම ආවේ මේ අම්මා තාත්තා මේ මේ මගින් බලාපොරොත්තු වෙන්නේ හොඳට ඉගෙනගෙන මේ තත්ත්වේ මං දැම්මම ඔව්ව ගැන හිතන්නේ නැහැ කියලා. හැබැයි අරමුණ මොකද්ද? අර ළමයාත් මේකට යනවාද යනකොට මේ හම්බෙලා කතා කරන්න. ඒ සම්බන්ධතාව ගොනු කරගන්න. ඊළඟට පොදු සමාජ සේවා වැඩ. ඔය රැස්වීම අරම මෙයා මෙයා පොදු සමාජ සේවකේ නිර්ආමිස. බලාපොරොත්තු නැති. ඉතින් මේ හැම එකකම අරමුණ මොකද්ද? අර ළමයාව කොහොම හරි මේ නිතර මුණ ගැහිලා සම්බන්ධතාව ඇති. ඕක ඉතින් දිගට යනවා කතාව. අන්තිමට මෙයා කරන්නේ දැන් එක එක්කෙනාගේ ඒ වසරේ ශිෂ්‍යයන්ගේ ගෙවල්වල පාටි දාන්න පටන් ගන්නවා එක එක්කෙනා කියලා අපි එහෙම කරමු කියලා. දැන් ඔන්න අද මෙයාගේ ගෙදර. ඔන්න ඒතෙන්ද ගිහිල්ලා පාටියක් දාන. ඔහොම 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 ගිහිල්ලා දැන් අරයත් ඉන්නවනේ මේකේ. ඉතින් දැන් මේ කොල්ලගේ ගෙදරත් ඔන්න එකක් මේ පාටියක් ආරම්භ කළා. එතකොට දැන් අර ළමයාත් එන්න ඕනේ අනිවාර්යෙන්. දැන් ඒ ළමයාත් ආවා. හැබැයි එදා ඉතින් ඒක විස්තර කරන්න බෑ මං කෙටියෙන් කියන්නම්. ඉතින් ටික 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 මේකත් මේ බොහොම නිරාමිස සැලසුමක් ඇතුව මේ කරලා තියෙන්නේ. නිරාමිස කිව්වේ මම පොඩට. මේ ඔක්කොම ඔක්කොම යනවලු දැන් මේ එන අය කාලා බීලා යනවා. අන්තිමට මේ තව ගෑනු මේ ළමයයි අර ළමයයි විතරලු ගෙදර ඉතුරු වුණේ. ඒ ඉතුරු වුණාම දැන් මේ කොහොම හරි ඒ ගෙදර අම්මා මේ කොළුවගේ අම්මා මේ මේ බීම වීදුරු දෙකකුත් අරන් ඇවිදලා අනේ දුවේකට කතා කරන්නවත් බැරි වුණානේ කියලා ඔවුන් එයා ඉඳගෙන කතාවට වැටුණලු අර දෙන්නට අරක දීලා. කොහොම හරි අර අනිත් ළමයාත් කොහොම හරි ගිහිල්ලා ඔය අතර කතාවින් කතා. දැන් ඉතුරු වුණේ මේ ළමයා විතරයි. ඉතින් ඒ ළමයා උදේ තමයි දන්නේ එතනින් පස්සේ නිර්වස්ත්‍රව ඇඳක් උඩ ඉන්න එකලු උදේ එනකොට දැක්ක. ඉතින් ඊට පස්සේ කිව්වලු දැන් ඉතින් කරන්න දෙයක් නැහැ දැන් බඳිමු කියලා. ඔන්න මං කීවේ දැන් අර සමාජ සේවායි අරවයි මෙව්වයි අර ලෝක සාසන සේවලෝ සේවාවලුයි අර සමාජ සුභසාධනයයි මේ සේරම කරලා තියෙන්නේ නිරාමිස ප්‍රීතියෙන් කියලා තමයි අපිට පේන්නේ. ඒ කියන්නේ ඇයි මේ බොහොම මේ තමන්ගේ වැඩ පාලු කරගෙන මේ සමාජ සේවයේ මේ ශිෂ්‍ය සිංහසේ සංගංගල මේක අපි අවුරුදු 40කට වැඩි අපි දෙන්න ඉඳලා තියෙන විශ්ව මේ විශ්වවිද්‍යාලවලත් විතරක් නෙමෙයි හැම තැනකම 75ක් තියෙන්නේ ඒවා. දේශපාලන ශාස්ත්‍රයේ ගත්තත් ඒකයි. නමුත් කියන්නේ කරන්නේ අපිට කියන්නේ මේ රට ජාතිය ආගම වෙනුවෙන් අරගෙන මේකෙන් කියලා තමයි. ඉතින් අපිට හිතනවා බෝධිසත්වවරුද කියලා. අන්තිමට බලාපුවම කිංචෙක්ක කම්මෙතා මේ මොකක් හරි වෙන මොකක් හරි බලාපොරොත්තු වෙනවා. එතකොට දැන් සමහර ගම්වල ඉන්නවා මහා සමාජ සේවයේ දේශපාලන ආරම අපි මේ රට හදන්න ඕනේ, අපේ ජාතිය රැකගන්න ඕනේ, අපේ ආගම රැකගන්න ඕනේ. මේවා අපි නැත්නම් කවුද කරන්නේ? උහම තම ඕම් බලාපුවම මේ ජොබ් එකකට කවුරු හරි දාගෙන එහෙම නැත්නම් කොන්ක්‍රීට් පාරක් හදන්න මොකක් හරි මේ එක්කෝ මේ මේ මොනවා හරි මේ අර කොන්ත්‍රාත් එකක් අරගෙන ඕම් ඒකටයි මේ කරලා තියෙන්නේ. ඕම් ඕක තමයි සාමිස කියලා අපි කියන්නේ වැරදියට. ආන්ගේ නිර්ආමිස වෙන්න නම් මේ 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 බොරු නිර්ආමිස ගතිය අයින් කරන්න ඕනේ කියන එකයි මම නම් අදහස. හොඳයි. නිර්ආමිස ප්‍රීතියේ තවත් පැති කඩකට ගියා ආමිස ප්‍රීතියේ වටිනවා. අර නිර්වාණය ගැන නිවන ගැන ඔබතුමා පැහැදිලි කළා. ඉතින් නිවන කියන්නේ අතහැරපු දෙයක් කියන එකනේ පැහැදිලි වුණාට. දැන් ඔය දැන්නින් වල එහෙම දාන්නේ කවුරු හරි නැති වුණාම අභව ප්‍රාප්ත වුණා නිවන් පුර රුවන් දොර ඇරේවා කියලා. ඒ කියන්නේ නිවන් කියන්නේ ලොකු දොරක් තියෙන ලොකු යතුරු අරෝම දාලා තියෙන එකක් කියලානේ හිතන්නේ. ඒ වගේ වාක්‍ය තමයි අපි අතරේදී නිවන් පුර රුවන් දොර ඇරේවා. එහෙම හොරු පනින්න පුළුවන්. නිවන් නිර්වාණයට හොරු පනින්න පුළුවන්. රුවන් දොරන්නේ තියෙන්නේ. ඒ මං කියන්නේ අහිංසක ප්‍රාර්ථනා ඒ මේ සමච්චලයට ලක් කරන්න නෙමෙයි. නමුත් නිර්වාණය පිළිබඳව අපේ ජන මනසට දීලා තියෙන ඇතිවිලා තියෙන හැඟීම කොහොමද? ඇත්තටම නිවන කියන්නේ
එහෙම විග්‍රහ කරන්න පුළුවන් එකක්ද කියලා වෙනම අපි කතා කරන්න ඕනේ. නිර්ආමිස ප්‍රීතිය ගැන අපි කතා කරන අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි අපේ මහාචාර්ය හාමුදුරන් වහන්සේ, මහාචාර්යතුමනි, වගේම කථිකාචාර්යතුමනි, ආචාර්ය අසන්ත හෙට්ටිආරච්චි මහත්මයා ප්‍රමුඛ සමදනායක. අද අපි මේ කතා කරන මාතෘකාව තුළ ඇත්තටම මනෝවිද්‍යා ශාස්ත්‍රය තුළ සුවිශේෂ වශයෙන් කරුණු සාකච්ඡා වෙන කාරණාවක්. ලෝකයේ පිළිබඳව බලපුවාම මනුස්ස වර්ගයා පමණක් නෙවෙයි සෑම සත්ත්ව වර්ගයක්ම සත්ත්ව කොට්ටාසයක්මත් එක්ක බැලුවාම මේ ප්‍රීතිය කියන එක බලාපොරොත්තුෙන් තමයි හැම දෙයක්ම සිද්ධ වෙන්නේ. අපි දකිනවා ළමයින් පාසල් යනවා අධ්‍යාපනය ලබන්න. ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ ප්‍රීතිය. ඒ වගේම විශ්වවිද්‍යාලයකට ගිහිල්ලා උපාධියක් ලබා ගන්න. ඒකෙමුත් බලාපොරොත්තු වෙනවා ප්‍රීතිය. ඊළඟට රස්සාවකට යනවා. ඒකෙමුත් බලාපොරොත්තු වෙනවා ප්‍රීතිය. විවාහ වෙනවා. ඒකෙමුත් බලාපොරොත්තු වෙනවා ප්‍රීතිය. ඊළඟට දරුවන් තනනවා. ඒකෙමුත් ප්‍රීතිය. ගෙවල් හදා ගන්නවා. ඒකෙමුත් ප්‍රීතිය. මේ විදිහට බැලුවහම පස්සේ සමස්ත ලෝකවාසී මානව වර්ගයාගේම පොදු එකම අපේක්ෂාව තමයි ප්‍රීති වීම කියන එක. එතකොට මේ ප්‍රීතිය මේ ප්‍රබලත්වය කොච්චරද කිව්වොත් එහෙම ලෝකේ දැනට වසර ගණනාවකට වසර 10කට 15කට අතර පෙර කාලය තුළදී සාකච්ඡාවට බඳුනේ රටක් සංවර්ධනය වීම තුළදී ආර්ථිකය සංවර්ධනය වුණා නම් ශක්තිමත් වුණා නම් ඒක තමයි සංවර්ධිත කියන தത്വයට පත් වෙනවා කියන එක. නමුත් මනෝවිද්‍යාඥයන්ගේ ආභාෂයත් ඔවුන්ගේ අත්දැකීමත් පදනම් කරගෙන දැන් කතා කරන්නේ තිරසර සංවර්ධනයක් පිළිබඳව sustainable development කියන. ඒකෙන් අදහස් කරන්නේ මිනිසුන්ට මේ කියන සම්පත් තිබුණට ඒ සම්පත් වලින් පමණක් මේගොල්ලන්ගේ පුජ්‍යලයන්ගේ සංවර්ධනය මනින්න බෑ, රටක සංවර්ධනය මනින්න බෑ, මිනිසුන් සතුටින් ඉඳීමේ ප්‍රවණතාවය වැඩි වෙන්න ඕන කියන කාරණාවයි. එතන මේ මිනිසුන් සතුටෙන් ඉඳීම කියන කාරණාව විශේෂයෙන්ම මේක මානසික ක්‍රියාවලියක්. මනස තුළ ඇතිවන ස්වභාවයක්. මේ මනස තුළ ඇතිවන ස්වභාවය තීරණය වෙන්නේ ඒ පුජ්‍යලයාගේ තියෙන බුද්ධි මට්ටම් මත. සෑම කෙනෙකුටම සතුට වෙන්න පුළුවන්. හැබැයි ඒ සතුට වීම ඒ පුජ්‍යලයාගේ බුද්ධි මට්ටම මත තීරණය වෙන දෙයක්. එනිසා මේ නිර්ආමිස ප්‍රීතිය කියන එක බුදුදහමත් එක්ක බෞද්ධ මනෝවිද්‍යාවත් එක්ක සම්බන්ධ කරගත්තාන් පස්සේ මේකේ ඉස්තර ගණනාවක් තියෙනවා. ඒ ඉස්තර ගණනාව අපි ගත්තොත් එහෙම පුංචිම පුංචි නොදරුවෙකුට තියෙන සතුට වීම තුලත් යම් කිසි ආකාරයක නිර්ආමිසත්වයක් තියෙනවා. දැන් අපි මෙතන මහාචාර්යතුමාලා සාකච්ඡා කරපු කාරණාවලින් පැහැදිලි වෙච්ච දෙයක් තියෙනවා. නිර්ආමිස වෙන්නට නම් එතන ලෝභය තියෙන්න බෑ, ද්වේෂය තියෙන්න බෑ, මෝහය තියෙන්න බෑ. දැන් මේ විදිහට බෞද්ධ මනෝවිද්‍යාව තුළදී මේ කාරණා තුන වෙන්වෙන් වශයෙන් ගත්තට දැන් නූතන මනෝවිද්‍යාවේ මේක මේ කාරණා තුනක් මේ විදිහට ගන්නේ නැහැ. මේ විදිහට නෙවෙයි ගන්නේ. මේ ඔක්කොම ටික එකතු කරගෙන ආශාව, වෛරය, පරිගැනීම වගේ කියලා තමයි මේ ටික සංකලනය කරගන්නේ. ඒතර මේ සිතුවිලි වලින් යුක්තව යම් කිසි කෙනෙක් සතුට වෙනවා නම් ඒක නිර්ආමිස ප්‍රීතියක් නෙවෙයි. එහෙනම් නිර්ආමිස ප්‍රීතියක් වෙනකොට ලෝභය නැති වෙන්න ඕන, ද්වේෂය නැති වෙන්න, මෝහය නැති වෙන්න ඕන. ඒතර මේ ලෝභ, ද්වේෂ, මෝහ කියලා කියන්නේ මානසික තත්ත්ව එහෙම නැත්නම් සිතුවිලි පරම්පරාවක්. මේ සිතුවිලි පරම්පරාව නැති කරගන්න පුළුවන් එක එක්කෙනාගේ තියෙන හැකියාවන් මත. එනිසා පුංචි ළමයා සතුට වීමත් ලොකු වැඩිහිටියා මොලේ මෝරාගෙන ගිය ප්‍රඥාව දියුණු කරගත්ත කෙනාගේ සතුට වීමත් අතර ලොකු වෙනසක් තියෙන නිසා මේක ලෞකික සතුට වීම ඉඳලා ලෝකෝත්තර සතුට වීම දක්වා දිගහැරෙන දෙයක්. ඉතින් මේ නිරාමිස ප්‍රීතිය තුළදී සූත්‍රගත කරුණු ගත්තාන් පස්සේ දැන් අපි බුදුරජාණන් වහන්සේගේ උදානය තමයි අනේක ජාති සංසාරම් සන්ධා විසං අනිබ්බිසං කියන මේ ගාථා. මේ තමයි නිරාමිස ප්‍රීතිය ප්‍රකාශයට පත්වෙච්ච මහා සිංහනාදයක්. ඒ වගේම තේරතේරි ගාථාවල තියෙන්නේ මේ රහතන් වහන්සේලා කෙලෙස් නැසීමත් සමග උන්වහන්සේලාගේ නිරාමිස ප්‍රීතිය ලෝකයට ප්‍රකාශ වෙච්ච අවස්ථාවල්. ඉතින් මෙබඳු දේවල් පිළිබඳ ගත්තාන් පස්සේ අපිට ශාසනය තුළ සූත්‍රගත කරුණුත් ඒ වගේම අනිකුත් සාහිත්‍යගත කරුණුත් තුළත් මහා විශාල පුළුල් සම්භාරයක් තියෙනවා. මේක තේරුම් ගන්න නිරාමිස ප්‍රීතිය කියන එක කවර ආකාරයේ දෙයක්ද කියලා. කෙසේ නමුත් හදවතී ඉපිලී යෑමක් මේ තුළ සිද්ධ වෙනවා. ඒකම බටහිර මනෝවිද්‍යාවත් එක්ක සදාහන් වෙන්නේ ලේ ධාතුයේ පවිත්‍ර වීමක් මේ ක්‍රියාවලියත් එක්ක සිද්ධ වෙනවා. ලේ ධාතුයේ පවිත්‍ර වීමත් හදවතේ මේ පිනා යමක් කියන කාරණාවත් එක්ක අපි දන්නවා. ඊළඟට ඇති වෙන දේ තමයි නිරෝගීකම කියන එක. ඒතර මේ නිර්ආමිස ප්‍රීතිය තමයි නිරෝගීකමේ හොඳම සම්දිස්ථානයේ බවට පත් වෙන්නේ. මේකට ඉතාම වැදගත් සූත්‍ර දේශනාවක් තියෙනවා ගිරිමානන්ද සූත්‍රය. ගිරිමානන්ද සූත්‍රයේ
ඉතාම වටිනා සූත්‍රයක් අපිට එක අතකින් තේරෙනවා මේක සමාජයෙන් මේක පරිශීලනය කරා මදිද කියලා හිතනවා මේ තමයි ලෝකේ පැරණිම මෙඩිකල් එවිඩන්ස් එක තියෙන්නේ ඒ කියන්නේ රෝග ගැන හඳුන්ලා දීලා තියෙනවා ශරීර කොටස් හඳුන්ලා තියෙනවා ලෙඩ වෙන හැටි කියලා තියෙනවා ලෙඩ සුවපත් කරගන්න හැටි කියලා තියෙනවා එතන මේ ලෙඩ සුවපත් ලෙඩ වෙන ලෙඩ අතර ලෙඩ සංඛ්‍යාවක් බුදුරජාණන් වහන්සේ හඳුන්ලා දීලා ලෙඩ සුවපත් වීම ගැන කියනවා අනිච්ච සංඥා අනත් සංඥා පහන සංඥා විරාග සංඥා නිරෝධ සංඥා පහන සංඥා මේ ආදි වශයෙන් සංඥාවල් 10ක් පිළිබඳව කියනවා දැන් මේ සංඥාවල් 10 මොකක්ද මේ තමයි නිර්ආමිෂ ප්‍රීති සුඛය නිර්ආමිෂ සුවය ලැබෙන අවස්ථාවල් ටිකක් නිර්ආමිෂ සුවය ලබා ගන්න තියෙන ක්‍රමවේදයන් 10ක් ඒතර මේ නිර්ආමිෂ තත්ත්වයට පත් වෙන කෙනාට අන්න කායික රෝග කන්න රෝග මුඛ රෝග දන්ත රෝග ආදි වශයෙන් මේ කය පදනම් කරගෙන ඇති වෙන රෝග අංශා පිළිකා බගන්දලා වාත සමුට්ටනාපද අංශ භාගයේ පිළිකා වැනි රෝග තත්යන් ඒවා සූපත් කර ගැනීම යම් ප්‍රවණතාවයකුත් තියෙනවා එතකොට නූතන මනෝවිද්‍යාව තුළ පැහැදිලිව පිළිගන්නවා ප්‍රමුදිත භාවයේ හදවතේ පිළියාමත් එක්ක ලේ ධාතු පිරිසුදු වීමේ අවකාශ තියෙනවා ලේ ධාතු පිරිසුදු වීමත් එක්ක මිනිසෙක් සුවපත් වීමේ හැකියාව තියෙනවා කියන එක. දැන් මෙන්න මේ තිරසර සංවර්ධනයේ පිළිබඳ සාකච්ඡා කරන වර්තමාන සංවර්ධන අදහස් වල එහෙම නැත්නම් විශේෂ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මේ සංකල්පයත් එක්ක මේ මනෝවිද්‍යාව සම්බන්ධන තන මෙන්න මේ කාරණා දෙක එකට හොඳට ගැලපෙනවා. ඒ නිසා නිර්ආමිෂ ප්‍රීතිය කියලා කියන්නේ ලෞකික සහ ලෝකෝත්තර කියන දයන්සේම සැප සම්පත් එහෙම නැත්නම් සතුට උදා කරවන්න පුළුවන් ක්‍රමවේදයක් කියන එකයි අපිට ඊටාම පැහැදිලි වෙන්නේ. ධානලාභීන්ගේ උදාන වාක්‍ය ප්‍රීති වාක්‍ය කියලා කියන්නත් පුළුවන් ඒ තරහා විදිහක ප්‍රීති වාක්‍ය තමයි මේ ප්‍රකාශ කරපු අවස්ථා තියෙන්නේ. මේ මාතෘකාව නිර්ආමිෂ ප්‍රීතිය කියන මේ මාතෘකාව මට හිතට ආපු විදිහත් මං චුට්ටක් කියන්න ඕන එක තමයි අවසර දෙන්න අපේ හැමතුරුනේ සමහර දවසට මේ දොරමඩලාව ඉවර වුණාම රෑ 12ට මහා පුදුමාකාර හැඟීමක් මට ඇදෙන පුදුම සුවයක් පුදුම ප්‍රීතියක් ඒකට කියන වචනේ නම මොකද්ද මන් දන්නේ ඒ වෙලාවට ඒක එනවා ආයි හොඳ ගීතයක් අහපුවාම ඔය අමරදේව මහත්තයාගේ හරි කාගේ හොඳ හොඳ ගීතයක් අහපුවම ඒක අහලා ඉවර වුණාම අහන අතරෙත් පුදුමාකාර හැඟීමක් එනවා ඒකට කියන නම මන් දන්නේ ද පහුගිය සෙනසුරාදා අපි හිටියේ ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ අභියස විශේෂ ධර්ම සාකච්ඡාවක් පැවැත්වුවා. අපේ රුවන්වැලි සෑය නායක හාමුදුරුවෝ පූජ්‍යපාද පල්ලිගම හේමරතන නායක හාමුදුරුවෝත් වැඩ හිටියා. මේ ශ්‍රී මහ බෝධීන් වහන්සේගේ සෙවනේ අපි රොමඩලා වගේ සාකච්ඡාවක් කළා. ඒ වැඩසටහනේ වරුණාමත් මම පුදුමාකාර හැඟීමක් ආවා. ඒකට කියන නම දන්නේ නැහැ මම. ඒකද දන්නේ නැහැ මේ නිරාමිස ප්‍රීතිය කියන්නේ කියලා මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ මාතෘකාව ආවෙත් එතනදී පල්ලෙගම හේමරතන හාමුදුරුවෝ රචනා කරපු වටිනා ගීත රසක් රචනා කරලා තියෙන මම මේ පද කීපයක් කියන්නම් ගයන් මහත්තයා මං ජීවිතේ ආපු හොඳම ගී වලින් එකක් මේක බෝධියෙන් වට බෝපතක් වී සිනිඳු වැලි මළුවේ වැතිර ඉන්නට වරම් මට කොහිද බෝධියෙන් වට බෝපතක් මේ අමරදේව මහත්තයා ගායනා කරපු ගීයක් තව විශිෂ්ට ගීයක් මේක ලදලු බෝපත් තෙමා වැහැෙන රිදීවන් සඳ දියෙන් නැහැවි දුමිඳු හෙවනේ සිහිල් පවනේ නිවි සැනහි රැඳී ඉන්නම් නිවි මේ බෝධියෙන් වැටෙන බෝපත්‍රයක් වෙලා මම මේ වැලි මළුවේ වැටිලා ඉන්නම්කෝ මම දැකලා තියෙන උපාසකම්මල ඔය එක එකන දැහැමම දැකලා ඇති මහාචාර්යතුමා හොඳට දන්නවා මේක ඌේ වැතිරිලා බලාගෙන බෝධි මහසේ දිහා බලාගෙන කල්පනා කරන භාවනා කරන සනීප බුදුම සැනසිල්ල ඇත්තට මේ බෝධියෙන් වැටිච්ච බෝපත්‍ර තමයි ඈ මේ 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 හැංගීමටද දන්නෙත් නැහැ නිරාමස සුවේ ප්‍රීතිය කියන්නේ මම දන්නේ මේකට දෙන නම මොකද්ද කියලා ඒ වෙලාව තමයි මට හිතුනේ මේක මාතෘකාවකට නම් අපි කතා කරමු මොකද කියලා ගයන් මහත්තයා ගෞරවනීය මහා සංඝරත්නයේ අවසරයි අපේ මහාචාර්යතුමාගේ අවසරයි හසන්ත මහත්තයා හුඟක් වටින කරුණු රසක් කියවුණා පැහැදිලිව තියෙනවා නිරාමිස ප්‍රීතිය කියනකොටම නිරාමිස ප්‍රීතිය තුල රාග ద్వේෂ මෝහ ආදී කෙලෙස් නැහැ. ඒක පරිපූර්ණ විදිහට අත්විඳින්නේ අපේ මහාචාර්යතුමත් කීවා බුදු පසේබුදු මහරහතන් වහන්සේලා. අපට යම් අදහසක් ගන්න පුළුවන් ඒ ගැන. දැන් ඔබතුමාට උනේත් ඒකේ. මොකද්ද ඔබතුමාගේ කෙලෙස් සංසිඳුණා. නැති වුණා නෙමෙයි. මම දන්නේ නැති වෙලාද කියලා. මේ යම් මට්ටමකට පාලනය වුණා. ඒ වෙලාවේ පුදුම සනීපයක් තියෙන රාගය දවනවනේ.
ඉතින් රාගය පාලනය වෙච්ච තැන හරි සැපක් තියෙනවා. දැන් ඔබතුමා අර වැඩසටහන් කරලා කරලා ඉන්නකොට සමහරක් වැඩසටහනේ සතුටෙන් ඒ නිසා. හොඳ ධර්ම සාකච්ඡාවක් කළාම පුදුමාකාරයේ සුවයක් දැනෙනවා. ඒකේ අවසන් වුණාට මම පුදුමාකාර අමුතුම සුවයක්. හොඳ බණක් කියවහම කියනකටත් ඒ සතුට තියෙනවා. ඔන්න අත්දැකීම. කෙලස් යටපත් වෙනවානේ. ඒ නිසානේ කියන්නේ අපි මං ඉදිරියේදී පෙන්වන්නම් මේ කෙලස් යටපත් කරපු මිනිස්සු කරපු වැඩ. දැන් අපට තියෙන්නේ කෙලස් උස්සන්න වීමෙන් කරපු වැඩනේ. දැන් බලන්න අපට තියෙන ඒවයි ප්‍රතිඵලනේ මේ පේන්නේ දිගටම. එතකොට හසන්ත මහත්මයා මේකට අදාළ වටිනා කතා අපේ ත්‍රිපිටක ධර්මයේ සඳහන් වෙනවා. අපට මේ නිරාමිස ප්‍රීතිය අත්විඳපු උත්තමයන්ගේ ප්‍රීති වාක්‍ය තේර තේරී ගාථාවලත් උදාන පාළියෙත් දකින්න පුළුවන්. මම පොඩි කතාවක් කියලම මගේ කොටසට ප්‍රවිෂ්ඨ වෙන්නම්. කලා නිර්මාණ පැත්තට හසන් මහත්මයා මේ සූත්‍ර දේශනාව තියෙන්නේ උදාන පාළියේ මුචලින්ද වර්ගයේ 10 සූත්‍රයේ බද්ධිය සූත්‍රය. බද්ධිය කියලා හිටියා රජෙක්. මේ රජතුමාගේ සම්පූර්ණ නම කාලි ගෝධා පුත්ත බද්ධිය. ඒ කියන්නේ ශාක්‍යයන්ගේ රජුරුව. සුද්ධෝදන රජතුමාට පස්සේ රාජ්‍යත්වයට පැමිණිච්ච ඒ රජතුමා පසේ මහාන වෙලා උසස් කුලෙන් පැමිණි භික්ෂූන්ගෙන් අග්‍රස්ථානය ගත්ත අසූ මහා ශ්‍රාවක නාමලේඛනේ 6 තැන වැඩ ඉන්නවා. එතකොට මහානුභාවයක් තිබිච්ච රහතන් වහන්සේ නම. ඉතින් කොහොම හරි බුදුරජාණන් වහන්සේ කපිලවස්තුවට වැඩපුවාන් පස්සේ මෙතුමා රජකම අතහැරලා පැවිදි වෙනවා. ඒ කතාව විනය පිටකේ හරි ලස්සනට තියෙනවා. අනුරුද්ධ කුමාරය ආනන්ද හාමුදුරුව ඔක්කොම එකටනේ මහානුනේ. ඉතින් කොහොම හරි දැන් මහාන වෙලා රහත් වෙලා බුදුරජාන් වහන්සේ අනුපිය නුවර අඹවනේ වැඩ ඉන්නකොට මේ බද්ධිය හාමුදුරුව ගහක් යටට ගියත් කැලේට ගියත් කිසියම් කුටියකට ගියත් කොච්චරවත් අහෝසුකං අහෝසුකං අනේ සැපක් කීකිය කියන. ඉතින් කවදත් ඉන්නවනේ උපදූප හොයන අය. ඉතින් කොහොම හරි පෘථග්ජන භික්ෂුන් වහන්සේල වගේක් මේ කතාව දැක්කා. අනේ සැපක් කියන. ඕන් වැරදි සංඥාවක් ගත්තා. මොකද්ද? මේ මහානකම එපා වෙලා රජ කාලේ විඳපු සැප මතක් වෙලා වගේ උන්දට අනේ සැපක් කියන හැටි ගිහිල්ලා බුදුහාමුදුරන්ට කිව්වා ස්වාමීනි මේ වැඩේ හරිනේ බද්ධිය තෙරුණ වහන්සේ රජ කාලේ විඳපු සැප මතක් වෙලා ආන් සැපයි සැපයි ගගා හැම තැනම ඇවිදිනවා ඒක හොඳ නෑ පොඩ්ඩක් හොයලා බලන්න කිව්වා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කාරණාව දන්නවා මේ මතු කරන්න ඕන නිසා බද්ධිය මහරහතන් වහන්සේට එන්න කිව්වා බද්ධිය භික්ෂුව සැබෑද ඔබ මේ ආරණ්‍යයකට ගියත් වෘක්ෂ මූලයකට ගියත් ශූන්‍යාගාරයකට ගියත් මේ අහෝසුකං අහෝසුකං කී කියනවා කියන්නේ එහෙමයි ස්වාමීනි මං එහෙම ඉන්නවා බද්ධිය මේ මොකද එහෙම ඔබ ඉන්නේ ස්වාමීනි ඉස්සර මම රජෙක් මට අන්තප්පුරයක් තිබ්බා අන්තප්පුරේ ඇතුළටත් ආරක්ෂකයෝ දාලා ඉන්නේ පිටටත් දාලා ඉන්නේ නුවර ඇතුළෙත් ආරක්ෂකයෝ නුවර පිටත් ආරක්ෂකයෝ ජනපදයේ ඇතුළත් ආරක්ෂකයෝ පිටත් ආරක්ෂකයෝ අනේ ස්වාමීනි මං ඉස්සර හිටියේ හරි බයෙන් ඔය දැනුත් ඔය කට්ටිය නොකිව්වට හරි බයෙන් ඉන්නේ හරි පෙන්නන්න ඒවා ඉතින් හරි බයෙන් මං ඉන්නේ මං හරි තැති ගැනීමෙන් හිටියේ ස්වාමීනි බුද්ධ ශාසනය මහාන වෙලා සියලු කෙලෙසුන් නැසූ මම දැන් ඉන්නේ කැලේ පොරවන්නේ පාංශුකුල සිවුරු අනුන් දෙන දානෙම්මයි යැපෙන්නේ අනේ ස්වාමීනි මම මුවෙක්ගේ සිතක් වගේ දැන් මට තියෙන කිසිම අපේක්ෂාවක් නැහැ. අන්න පදේ. කිසිම අපේක්ෂාවක් නැහැ මට. මට බලාපොරොත්තු නැහැ. ඒ නිසා මම සැපෙන් ඉන්නේ එබැවින් ඒ නිසයි මම අහෝසුකං අහෝසුකං කියන්නේ. මේ කෙලෙස් නැති කිරීමෙන් ලැබිච්ච මට සැපයක් තියෙනවා. ඒ නිසයි මම සැපේ කියලා කිව්වේ. නැතු වෙන කරුණක් නිසානේ රජ සැප මතක් කළා නෙමෙයි. රජ කාලේ විඳපු දුකයි ඒ දුක නැති කිරීමෙන් ලැබපු සැපයි. ආන නිරාමිස ප්‍රීතිය. සම්පූර්ණයෙන් ඒ ප්‍රකාශ කරන්නේ රහතන් වහන්සේ නමක් කෙලෙස් නැසු. ඉතින් අපට ළඟින් යන්න පුළුවන් ඒ කිට්ටුවට. මොකද ඒ චරිත කතාවකම මටත් නිරාමිෂ ප්‍රීතියක් ඇති වුණා. අපේ මහා චරිතමක් කියුවේ මේ වැඩසටහනේ නම හපුවා. මම බද්ධිය හඳුනගේ රූපය ඇඳා. පොතක් ලීවනේ කාලිගෝදා පුත්ත බද්ධිය මහරහතන් වහන්සේ. ඕම් දැන් මම රූපය ඇඳා. සමීප රූපයක් වෙන්නවත් වටිනවා. මේක 2005 ඇඳේ විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ. එතකොට මේ තියෙන බද්ධිය මහරහතන්සේගේ රූපෙ මට පෙනිච්ච විදියට ඉතින් මේක පින්සලක් පින්සල් පාරවල් කීයක් ගැහුවද ඔය සිවුර කොච්චර ඉරි තියෙනවද හොඳට පේනවද දන්නේ නැහැ ඉතින් මේ තියෙන එහෙ රූපේ හසන්ත මහත්මයා මම මේක ඇඳ සල්ලි වලට නෙමෙයිනේ සති ගානක් ඇඳන්නේ මේ චිත්‍රේ මහාචාර්යතුමා දන්නවනේ විශ්වවිද්‍යාලය යන කාලේ අපේ හාමුදුරුවෝ දන්නවා එතකොට මේවා ඇඳේ මුදල් බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි
මට මේක ඇඳයි කියලා ලැබිච්ච විශේෂ දෙයක්වත් නැහැ. නමුත් මට පුදුම සතුටක් ලැබුණා. මට පුදුම සතුටක් ලැබුණේ. ඉතින් අදත් මම ඒ සතුට විඳිනවා. මම ලිව්වා පොතක් විශ්වවිද්‍යාල යන කාලේ. එතකොට අර මහාචාර්යතුමා කිව්වේ වෙන සම්බන්ධතා ඇති වෙලා විකාර කරගන්න කාලේ අපි පොත් ලිව්වා. පොත් ලියලා සතුටක් ලැබුවා. මට දැන් ඒ පොත් ටික ඉතිරි වෙලා තියෙනවා. අර මගුල් නටපු අයට මොකක්වත් නැහැ. ඉතින් ලැබිච්ච දෙයක් නැහැ නේ නැත්තම්. මට පොත් ටික හරි තියෙනවනේ. මම පොත් 40ක්ම ලිව්වේ විශ්වවිද්‍යාල යන කාලේ. එතකොට මම මේ ලොකු කම කියනවා නෙමෙයි පුදුම සතුටක් ලැබුණේ. ඒ සතුටටද අපි නිර්ආමිස ප්‍රීතිය සතුට කියා කියන්නේ කියලා අපි හොයාගන්න ඕනේ. ඒකටද ওই නම කියන්නේ. හසන්ත මත සම්පූර්ණයෙන් නෙමෙයි ඒ ළඟින් යන සතුටක් තියෙනවා. සම්පූර්ණ සතුට ලැබෙන්නේ කැලස් නැසුවාම. නමුත් මේ මේ චිත්‍රය අඳින්දි මගේ රාගය වැඩුන්නේ නැහැනේ. ద్వේෂය වැඩුන්නේ නැහැනේ. මෝහය වැඩුන්නේ නැහැ නේ. යටපත් වෙලා හිත සමාධිගත වීමනේ වෙන්නේ. අන්න ඒකනේ කලාවෙන් කරන්නේ. චිත්‍රවලින්, නර්තනෙන්, සංගීතෙන්. ඉතින් පොඩ්ඩක් අපි බලමු නේද? අවුරුදු 2000කට කලින් අපේ රටේ හිටපු අපේ ජනවංශයටම අයත් මේ මිනිස්සු කරපු නිර්මාණ කීපයක්. මේ රූප මම විවිධ අවස්ථාවල පෙන්වුවත් මේව පෙන්වෙන්නේ නැහැ. අපි පොඩ්ඩක් බලමු මේ පළමු ඡායාරූපේ. ථූපාරාමයට වම් පැත්තෙන් තියෙනවා පටිමාගරයක් පරණ. මේ තියෙනුවේ පටිමාගරේ මම නම් දැකලා නැහැ. නඩයක් ගියොත් එකන අපි 1000ක් ගියොත් 1000ෙන් මම නම් දැකලා නැහැ. 1000ම මේ මේ ස්ථානෙට ගිහිල්ලා මම බලනවා. සුදු ජාතිකයෙක් ගියොත් මිස. එතකොට දැන් මේ තියෙන පටිමාගරය. එතකොට මේකෙ මොනවද ඔය බලන්න තියෙන්නේ? මේව මිනිස්සුනේ කලේ. මුදලටම කලා නෙමෙයිනේ මේවා. රජවරු අනුග්‍රහය දැක්ව වෙනමයි. ඕන් දැන් ඒකේ දොරටුව. හරි. මේ තියෙන ශෛලමය නිර්මාණ මේ ගලින්නේ හැදලා තියෙන්නේ. ඔය දොරටුවේ මොනවද අපිට බලන්න තියෙන්නේ? අපි පොඩ්ඩක් බලමු දැන්. ඔය තියෙන එතන තියෙන සඳකඩ පහන. ළඟට ගිහින් ඔවා පොඩ්ඩක් බලන්න. එතකොට නිර්ආමිස ප්‍රීතිය ඇති වෙනවා. හැබැයි හෑන්ඩ් ෆෝන් පාවිච්චි කරන්න බෑ. කතා කරන්න බෑ. ඒව බැලුවොත් නිර්ආමිස ප්‍රීතිය නෙමෙයි එන්නේ වෙන එකක් ඇවිස්සෙන්නේ. ඈ දැන් සමහරුන්ගේ වැඩේ මේවයි ෆොටෝ ගහනවා. ගහනවා ඉවරයක්ට. ගහලා අබේගිරියට යනකොට ථූපාරාමයේ ෆොටෝ ටික මකනවා. ඒ මෙමරි ෆුල්. අන්තිමේදී වන්දනා විවරණකට එක ෆොටෝ එකක්වත් නැහැ. ඈ ඇත්ත කතාව ඔය අපි දැකලා තියෙනවා. හරි කරුමයක් මේක. ඒ නිසා මේ එක ෆෝන් එකක්වත් ඕනේ නැහැ. එක කැමරාවක්වත් ඕනේ නැහැ. හිතේ සටහන් කරගන්න මෙන්න සඳකඩ පහන මේ ඉතාසියුම් කැටයන් වලින් විසිතුරු වෙලා තියෙනවා. පුදුම ලස්සනක් හසන්ත මාත්මයා. මේ බලන්න ඒත් ඒ සඳකඩ පහනමයි. අනුරාධපුරයේ තියෙන හොඳම සඳකඩ පහන් පහෙන් එකක් ඔය. එතකොට මේ තියෙන්නේ එතන වම් පැත්තේ තියෙන කොරවක් ගල. එතකොට උතන මකර රූපයක් තියෙන ඔය උඩ. මකරගේ කටෙන් ඒ ගිනි දැල්ලෙනවා. මකර කියන්නේ නිරුඩ සත්ව රූපයක්. එතකොට මේ ඔන්න බලන්න ඔය තියෙන්නේ ඒ රූපේ මකර රූපේ. ඇතාගේ හොඬ. එතකොට සිංහ පාද, වඳුරු ඇස්, ඌරු කන්, කිඹුල් දත්, මත්ස ශරීරය. රූප කීපයක් එකතු වෙලානේ ඔක හැදෙන්නේ. තන සංස්කෘත ශ්ලෝකයකුත් තියෙනවනේ මේට අදාළ. රූපමාලාව විස්තර කළා. එතකොට බලන්න ඒ සියල්ල දැනගෙන අපේ කලාකාරයා කොච්චර ලස්සනට මේ නිර්මාණය කළාද. එතකොට දැන් ඒ වගේම අනිත් පැත්තෙත් එකක් තියෙනවා. එතකොට මේ ඒ පටිමාගරේම එක කොටසක් තවත් තියෙනවා දකුණු පැත්තේ. මේ එතන පොඩි කොරවක් ගලක් තියෙනවා. ඔන්න බලන්න හසන්ත මන්තේ ඒකේ පැති වෙනුම මේ. කී දෙනෙක් ඕවා බලනවද? ඔය බලන්න කණු දෙකක් මැද්දාවේ සිංහ රූපයක් තියෙනවා. සිංහයා ඉස්සරහට බලාගෙන ඉන්නේ. එතන උඩ ලියවැල් මොස්තරයක් විදියට දැක්වුවට එතන මකර රූපෙ දක්වලා නැහැ. එතකොට පුරාණේ කණු ගොඩනැගිලිවල ඒ ශෛල ස්තම්භ කොහොම තිබ්බද කියලා මේ කණු අපට සාධක වෙනවා. දැන් ඔය තියෙන ථූපාරාමයේ ළඟ තියෙන ගල් බාල්දියක්. අර පටිමාගරය ගැන තව හුඟක් විස්තර තියෙනවා කියන්න වෙලාව නෙමෙයි. ඔය ථූපාරාමයේ තියෙන ගල් බාල්දියක්. තනිකර කළු ගලකින් මේක හදලා තියෙන්නේ. හරි? එතකොට දැන් ඕක අපිට පේන්නේ ගල් බාල්දියක් විදිහටනේ. අපේ අය පුළුවන් නම් ඕකට ගිහිල්ලා අපද්‍රව්‍ය දායි. මේක කුණු බක්කියක් කියලා හිතලා. නමුත් මේ සිංහලයන්ගේ නිර්මාණ මේ අවුරුදු 2000කට කලින් කෙරිච්ච. දැන් ඕකේ මොනවද අපිට බලන්න තියෙන්නේ? ඕකේ වටේට තියෙන හසන්ත මහත්මයා ගල් කණු කොටලා. ඕම් බලන්න සමීප රූපයක්. ඕම් ඒ ගල් කුළුණා. නිකන් තිබ්බේ නැහනේ. ඒකත් කැටයන් කළා. මේ මිනිසුන්ට මොනව ලබා ගන්නටද මේවා? වර්ග අඩියකට කීයක් ගෙවන්නට ඇද්ද? අද නම් එහෙම අඩියකට මෙච්චරයි. 15000යි. නැත්තම් කරන්නේ නැහැ. අඩු නැද්ද? නෑ නෑ. ඔය ගානම තමයි. මේවා බොහොම අමාරුයි. එතකොට මේ සිංහලයෝ ඌ වගේ ජාතියේ මිනිස්සු නෙමෙයි එදා හිටියේ. කුමක් සඳහා මේ නිර්මාණ කළා? මෙච්චර මහන්සි වෙලා මේ මේ පාන් කපන්න වගේ, බටර් කපන්න වගේ ගල් ඉරන්ඩ ගල් පලන්න බෑනේ. ඕක අමාරුවෙන් කපලා ඉතා සියුම් කැටයම් කරලා බලාපොරොත්තුනේ මොනවද? බත් ඇටුප් සඳහා කළාද?
එහෙම නැත්නම් වෙනත් වරප්‍රසාද සඳහා නිින්දගන් සඳහා කළාද නැත්නම් ප්‍රීතිය සඳහා සුවේ සඳහා සැපත සඳහා මේවා කළාද මොකක් හරි මානසික සුවයක් සඳහා මේ කලාකරුවන් මේ කළාද දැන් අද මේ විවේචනය කරනවා නෙමෙයි දැන් ප්‍රතිමා වහන්සේගේ චීවරය නෙල්ලනකොට තමයි චීවරේ රැල්ලට මේ එක රැල්ලකට මෙච්චරයි මේ රැලි 10ට මෙච්චරයි ගණන් හදන්න පුළුවන් දැන් හැබැයි ඔය ශිල්පීන් එහෙම ගණන් හදපු අය නෙමෙයි වෙන මොකක්ද දෙයක් උපයා ගත්තායි නේද එහෙමයි මෙහෙමයි කන්න සල්ලි තියෙන්න එපා ජීවත් වෙන්න ඒව රජයෙන් දුන්න රජුරු හරි ඒ නිසා එදා මිනිස්සුන්ට බයක් නැතුව මේව කරන්න පුළුවන් වුණා අද මේව කළා කියලා කවුද ගවන්නේ දැන් මම රාජාවැලියෙම ඇඳන්නේ රජවරු 188 මහචාර්යතුමා හත පහක් කවුද ගෙව්වේ එතකොට මං නිසා හොඳයි හරි මං ඒක කළේ ජාතිය වෙනුවෙන් වෙන රටක ඕක කළා නම් අපට කොච්චර සත්කාර කරනවද ආයි කතා දෙකන්නේ හාමුදුරුවෝ කොච්චර දුක් විඳගෙන නිදිමරන් බණ කියනවද කෝ ඇගෙයිම අඩුපාඩු හොයනවා මිස එතකොට ඔන්න ඔතනයි හසන්ත මහත්තයා වැඩේ තියෙන්නේ මම මේකත් කියන්න ඕන දැන් අපි නිර්ආමිස ප්‍රීතිය ගැන කතා කරනවා උදේ පාන්දර වැඩට යනවා මොන භාවනාවක් කරලා තිබුණත් කෙලෙස් නැසල නැත්තම් යක්ෂාවේස වෙන්නේ නැද්ද? ඇයි පොලිම. නිර්ආමිස ප්‍රීතිය ඉවරයිනේ. වැඩට යන්නේ සේරම යකවහලා. ඉතින් වැඩ හිතන කරයි නිර්ආමිස ප්‍රීතියකින්. ඉතින් ඒ නිසා මේ අපි මේව කතා කළාට වැඩක් නැහැ. මේ අපේ රටේ රජවරු තමයි දායකත්වය දුන්නේ මේවට. ඒ නිසා නිින්දගම් දීලා, කණ්ඩ බොන්න දීලා, ඒ මිනිසුන්ගේ අවශ්‍යතා ඉටු කළා. දුටු ගැමුරේ තමයි සත්ත පහක්වත් නොගෙව මිනිසුන්ගෙන් වැඩ ගත්තේ නැහැ. රූපවංශය බලන්න. එතකොට අපි ඊළඟ රූපෙට අත්‍යන්ත අව රූප දෙක තුනක් තියෙනවා මේ ථූපාරාම භූමියෙම තියෙන ගල්පිල්ලක් මම දන්නේ මේක කී දෙනෙක් දැකලා තියෙද කියලා ඔය සිංහෙක් ඉන්නේ ඔබ බලන්න පිල්ලේ යන වතුර ටික යන්නේ සිංහයාගේ කටේ එතකොට හසන්ත මහත්තයා දැන් YouTube තිබ්බෑ Google තිබ්බෑ Facebook තිබ්බෑ සිංහලයෝ කොහොමද සිංහ රූපේ දැක්කේ එතකොට අපේ රටේ මිනිස්සු සිංහයා ගැන දැනන් හිටී. ඉතින් අද එක සිංහෙක්වත් නැහැ නේ ලංකාවේ. සත්තුවත් එතරනේ ඉන්නේ මොකෝ දෙහිවලට ඇවිල්ලා අනුරාධපුර යුගයේ මිනිස්සු බැලුවා සත්තුවත් ඉන්න සිංහය. තිබුණෙත් නැහනේ. එතකොට බලන්න කොච්චර දැනුමක් තිබ්බද මේ සත්වය පිළිබඳව. ඕම් බලන්න මේ සිංහ රූපේ තවත් පැති කඩක්. ඔය නැට්ට තියෙන හැටි, ඉන්න හැටි. අර උඩ තියෙන්නේ මේ මෙතන වතුර යන කොටස. මේ තියෙන්නේ සිංහ පීල්ල තියෙන තැන. අර ඈත පේන්නේ වටදාගේ ථූපාරාමය. එතකොට උතන්ට යන කී දෙනෙක් මේ ස්ථානය දුටුවද කියලා ගැටලුවක් තියෙනවා. දැන් මේ තියෙන්නේ ලංකාරාමේ පුරාණ වැසිකිලි පද්ධතියකටයි තියෙන්නේ කොටස් දෙකක්. එතකොට ඕන්න බලන්න හසන්ත මහත්මයා මේක වෙනම කතා කළ යුතු මාතෘකාවක් වෙනවා. මොකද සිංහලයෝ වැසිකිලි කොච්චර හොඳට පාවිච්චි කරලා තියද අවුරුදු 2000කට කලින් සුද්දා බැද්දට යනකොට. හරි අපේ මිනිස්සුන්ට දිනුණු සනීපාරක්ෂක ක්‍රමවේදයක් තිබුණා. අපේ මහාචාර්යතුමා විශ්වවිද්‍යාලයට වෙනම ප්‍රශ්න පත්‍රයකුත් මගේ හිතේ සකස් කරලා තියෙනවා අපේ පුරාණ සනීපාරක්ෂක ක්‍රමවේදය පිළිබඳව. දැන් ඕක නෙමෙයි වටින්නේ. ඔන්න බලන්න ඕක ලංකල්ල. ඔය තියෙන ඈත ලංකාරාම වටදාගේ මේ පහළ පේන්නේ ඒ වැසිකිලි පද්ධතියට අදාළ කොටස්. දැන් ඔන්න බලන්න මුත්‍රා කරන තැන. ඔය ති මුත්‍රා ගල. හසන්ත මහත්තයා මුත්‍රා කරන තැන මොකටද මෙච්චර ලස්සනට අපි හැදුවේ? සිංහලයන්ගේ මුත්‍රා කරන තැන මෙච්චර ලස්සන නම් අනික්ව කොච්චර ලස්සනද කියලා හිතාගන්න ඕකත් ඇති ඈ. ඉතින් ආයෝ නැනේ මේ නිර්ආමිස ප්‍රීතියක් ගැන මුත්‍ර කරන තනත් මෙච්චර ලස්සන්ට හදපු జాතියක් කොච්චර සතුටෙන් ඉන්නදද ඒ සතුට විඳපු జాතිය අතින් ලෝකෙට කොච්චර සෙතක් වෙන්නදද කිසි කෙනෙක්ට කරදරයක් වෙන්නේ නැහැ මේකේ තාක්ෂණික ක්‍රමවේදය වෙනමයි මේකේ යටට මුට්ටි තියලා ඒවා බැහැල යන ආකාරය පොළවට යන්නේ මහත්ය පිරිසුදු ජලය පරිසරයවත් විනාශ කරපු නැති జాතියක් එතකොට ඔන්න ඔහොම තත්ත්වයක් තියෙනවා ශ්‍රී ලංක වටේ තව රූප ටිකක් ඇසුරෙන් මේක කතා කරමු. හොඳයි. අපිට අමතුම් කීපයක් තියෙනවා. ආයිබෝවන්. ආයිබෝවන්. ඔබේ හඬ අපට ඇහෙන්නේ නැහැ. හරි. ආයිබෝවන්. ආයිබෝවන්. මම මේ කතා කරන්නේ ලෝකික රටක. ඔව්. මගේ ප්‍රශ්න මේකයි ඩක්ටපික්ගේ සම්බන්ධව කතා දෙන්නේ ඩක්ටපික්ගේ ලබරතියේ අතීත එළ අදරු පාල් ඔබේ කියලා තැකීමක් තියෙනවා. අපට පැහැදිලි මදි ටිකක් ඔබේ හඬ ඔව්
හොඳයි පැහැදිලි හොඳයි 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 භූමිසූති අවකන බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉසුරුමිණි පෙම්විවල වැනි රූප නිර්මාණය කළේ නිර්ආමස ප්‍රීතිය සඳහා නේද කියලා මහත්මයාගේ භූමිසූති තවත් අමතුමක් තියෙනවා අයබෝන් අයබෝන් ඔව් කතා කරන්න අයබෝන් අසලට මත බොහොම ස්තුතියි අවසරයි ස්වාමීන් වහන්සේ මම කතා කරන්න බෙන්තරින් ඉන්දික මේ වැඩසටහනේ අපි මම බොහෝ විට අහන්න ලැබුණා නිර්ආමස ප්‍රීතිය පිළිබඳ කතා කරනවා අහන්න හම්බුණා ඉතින් ඒ පිළිබඳ පොඩි නිවැරදි කිරීමක් මම බලාපොරොත්තු වෙනවා ස්වාමීන් වහන්සේලාගෙන් සාපියත් අපේ ගරු සභාවෙන් මොකද නිර්ආමස ප්‍රීතිය ප්‍රීතිය වශයෙන් බුදුන් වහන්සේ පෙන්වා දෙන්නේ මේ බුදු ශාසනයේ තියෙනවා කොටස් දෙකක් එකක් ආර්ය සමාජය අනෙක් එක අනාර්ය සමාජය ඒක කෙටියෙන් කියනවා නම් පුද්ගලයෙකු භාවයෙන් මිදුණාන් පස්සේ කෙනෙකු අපි ආර්ය සමාජයට ඇතුළත් වෙනවා එතකොට පුද්ගල භාවයෙන් එහා ගිය දෙයක් තමයි අපි මේ නිරාමිස ප්‍රීතිය අයිති කියන්නේ ඒ පුද්ගල භාවයෙන් එහාට ගියපු කොටාශයකට එතකොට අපි හිතනවා නම් අපි කෙනෙක් පු탁ෂණ කෙනෙක් මොනෑම ආකාරයකින් හිතේ ඇති වෙන ප්‍රීතියක් නිරාමිස ප්‍රීතියක් විදිහට දකින්න උත්සාහ කරනවා කියලා ඒක මම හිතන්නේ නැහැ ඒක නිරාමිස ප්‍රීතියක් වශයෙන් මොකද එතන පැහැදිලි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා විඳින්නෙක් ඉන්නා විට සුවය තමයි ආමිස සුවය නැත්නම් ලෞකික සුවය කියලා සඳහන් වෙනවා විඳින්නෙක් නොමැති විට ලබන සුවය තමයි අපි කියන්නේ නිරාමිස නැත්නම් ලෝකෝත්තර වශයෙන් සඳහන් වෙනවා ඉතින් මම හිතනවා ඒ පිළිබඳ පොඩ්ඩක් විමසලා නැවත වැඩසටහනකදී හරි මේ ලෞකික ලෝකෝත්තර කියන ටික මේක නිවැරදි වුණොත් හොඳයි කියන දේ හොඳයි මම විශ්වාස කරනවා අද මට තව එකක් තමයි ලෞකික වශයෙන් අපි ලබන සුවයක් කියලා කියන්නේ අපි අසකනාසිය වශයෙන් මොන හරි දෙයක් පිනව ගන්නනේ අපි ලෞකික මේ පු탁ෂණ සමාජය ගමන් කරන අපිට හැකියාවක් කරන්න අධ්‍යාපනය ලබන්න මේ හැම දෙයක්ම කරන්නේ අසකනාසිය කියන මේ බින්දුයන් පහනේ අපි බුද්ධලේ වශයෙන් සලකන්නේ ඒ පිනව ගැනීම තමයි මේ ලෞකික වශයෙන් සලකන්නේ ඒකට අපි ලබන කෙනෙක් ආශ්‍රිත වෙලා ලෞකික වශයෙන් සාර්ථක වෙලා අපි කියන්නේ යම් තැනකට ආවොත් ධනධාන්‍ය දරුවන් දේපොළ වගේ ලබනවා යම් සුවයක් ලබනවනේ යහට දැන් මේ දේවල් තියෙනවා ඒ දේ පිනව ගන්න එතකොට අන්න ඒක තමයි අපි ලෞකික සුවය වශයෙන් නැත්තම් ආමිස සුවය වශයෙන් සඳහන් කරන්නේ හොඳයි භූමිසූති ඔමසෝති කතා කළාට වටිනා අදහස් පෙළක් එතුමා ඉදිරිපත් කළේ අපි ඇහුවේ අර ඒ හැඟීමට ඒ දැනෙන සුවේට කියන නම මොකද්ද ඒක අපිට තේරුම් ගන්න බෑ ඒක නිරාමිස සුවේ එකයි කියලා අදහසින් කිව්වේ මොකද අපි මේ මෙච්චර වෙලාම කතා කරේ ඕක අපි කිව්වේ මේ නිරාමිස කියන එකේ හරය 100%ක් එන්නේ බුදු පහසේ බුදු රහතන් වහන්සේලා නමුත් ලෞකික වශයෙන් අපි නිවන ප්‍රාර්ථනා කරමින් කරන ඒවා ඒ නිර්ආමිස ගණයට ගන්න පුළුවන් නේ ඒකයි අපි කිව්වේ නෑ ඔබතුමා ඒක විවිධ ස්තර ගැනනේ මේ කතා කරේ ලෞකික නිර්ආමිස සුවයකුත් තියෙනවා ලෝකෝත්තර නිර්ආමිස සුවයකුත් තියෙනවා මහජනතුමා කිව්වා ඒක එයා තේරුම් ගන්න ඒ දෙක තමයි ඉතින් එතුමාත් කතා කරන්නේ අපේ වරදකුත් තියෙනවනේ දැන් මා කීවා එහෙම පහන් හැංගීමක් දැනුණ හැටියේ මගේ වරදක් මම මේ කියන්නේ මම ඒකට ඇලෙනවා මම ඒක අල්ල ගන්නවා මට ආයි එහෙම එකක් තිබ්බනම් හොඳයි කියලා හිතෙනවා දැන් හොඳ ගීතයක් අහලා ඉවරුනහම හරි හොඳයි මසනීපයක් කියලා දැන් ආයි එහෙම එකක් පොඩි ආසාවක් ඇති වෙනවා ඒකේ වරදක් තියෙනවද කියලා මට අහන්න හිතාගෙන හිටියේ මම දැන් ඇහුවේ ඒකයි නෑ ඒක ලෞකික නිර්ආමිස සුවයක් ලෞකික දේවල් තාවකාලිකයිනේ ඒකනේ ඉතින් ඒ වෙලාවට සතුටක් සැනසෙල්ලක් ලැබෙනවා ඇත්තටම ඉතින් ලෞකික දේවතාවකාරක ලෝකයික ලෞකික ලෝකයට අයිති දේවල්නේ දැන් අර එතුමා කියපු කාරණාව තුළදී එතුමා මම හිතන්නේ එතුමාට ඒ කොටස පරිශීලනය වෙලාද නැද්ද කියන එක ප්‍රශ්නයක් තියෙනවා පස්පවෙන් වැළකීමත් නිරාමිස සසුවයක් ඊළඟට පළවෙනි ධානයේට ලැබීම තුළදීත් නිරාමිස සසුවයක් තියෙනවා දෙවෙනි ධාන තුන්වෙනි ධාන ආදි වශයෙන් ධාන 8ටම පත් වෙනකොටත් එතනත් තියෙනවා නිරාමිස සසුවයක් සෝවාන් ඵලයට පත් වෙනකොට මම නැවත සතර අපාය උපදින්නේ නැහැ කියලා නිර්ආමිස සුවයකට පත් වෙනවා.
ඊළඟට සකෘදාගාමි අනාගාමි අරිහත් වෙනකොටමත් ඔය ස්තර හතරේදී අර නැති කරන දමන කෙලස් ධර්මයන් පිළිබඳ සතුට වෙමින් නිරාමිස ප්‍රීතිය විඳිනවා. එතකොට නිරාමිස ප්‍රීතිය එක මේක ගත්තාන් පස්සේ මේ පංචශීල ප්‍රතිපදාවේ සිට රහත් වීම දක්වා වූ දීර්ඝ පරාසයක් ඔස්සේ විකාශනය වෙන දෙයක් ඒක. ඒක තීරණය වෙන්නේ පුජ්‍යලයාගේ වපසරිය මත. ඔහු කොච්චර ප්‍රමාණයකට ඒකට එකතු කරගන්න පුළුවන් වෙනවද කියන එක. ඉතින් මම කැමතියි මේ අපේ ගයන් මහත්තයා කතා කරපු කාරණාවත් එක්ක නිර්ආමිස ප්‍රීතියට සමානව අපි කියන මේ ලෝකෝත්තර தත්ත්වෙම නොවුනත් කලාකරුවන් ළඟ තිබුණු නිර්ආමිස ප්‍රීතියේ ප්‍රතිඵල මිනිස්සු සතුටින් ඉන්නකොට තමයි නව නිර්මාණ ජව සම්පන්නව කරන්නේ. දැන් ඒක හොඳට කියවෙනවා අර සුනිල් එදිරිසිංහ මහත්මයාගේ සින්දුවක් තියෙනවා කළුගල් මේ තරම් සිව්මැලිද කියලා. මේ තරම් සිව්මැලිද කළුගල් හිතන්නටවත් බැරි නිසා මම ගියා අවකන බුදුන්ට දැස් දුන් මිනිසා සොයා. දැන් අන්න ඒකෙදි ඔහු මවිතේටපත් වෙනවා මේ බුදු පිළිම වහන්සේ දැකලා. මේ බුදු පිළිම වහන්සේ මහා තද කළුගලකින් නිර්මාණය වෙච්ච දෙයක්. දැන් කළුගලක් කියලා කියන්නේ කාටවත් සතුට උපදවන දෙයක් නෙවෙයි. හැබැයි බුද්ධ රූපය තුළ ඒ අවකන බුද්ධ රූපේ නිර්මාණය වෙන්නේ අර කළුගලින්මයි. ඒ බුද්ධ රූපේ නිර්මාණය වුණාන් පස්සේ එතන තියෙන සාන්ති සුවේ, එතන තියෙන කරුණා මෛත්‍රී මුදිතා උපේක්ෂා කියන මේ බුදු ගුණ අපේ හිතට දැනෙන ස්වරූපයක්. එතකොට ඒ නිසා ඔහු යනවා මේ කලාකරුවා කවුද කියලා හොයාගෙන. ඒ කියන්නේ මේ ඉතිහාසයේ විමර්ශනයක් කරනවා. යනකොට මේ කලාකරුවා ඉන්නවා කොහෙද ඉන්නේ කලාකරුවා? කලාවව ළඟ කලාව ඉස්මත්ටි ඉලුක් හැවිලි කර වරෙච්ච මැටි වලින් හදපු බිත්ති තියෙන පැදුරක් එලාගත්ත පොළවක ඉන්න මිනිස්සෙක් දකින්න. දැන් මේ කියන්නේ මොකද්ද? මේ කියන්නේ ඔහු ඊටාම අපි සරල ජීවිතයක් ගත කරන පුජ්‍යලේ. ඒ මොකද්ද? නිර්ආමිස සුවය ඔහු විඳින්නේ. ඔහු ලෝභය නෙවෙයි, ద్వේෂය නෙවෙයි, මෝහය නෙවෙයි වැඩි කරන්නේ. ලෝභ, ద్వේෂ, මෝහ කියන මේවා යටපත් කරගෙන උත්සාහයක් දරන කෙනෙක්. ඊළඟට ඒක හරි ලස්සනම තැනක් තියෙනවා. දැන් මේ ගීතය තුල කියවෙනවා ඔහු ඉන්නේ කොහොමද? තැලුම් පිරි මදිමින්. ඇයි තැලුම් පිරිබඳින්? කවුද තැලුම් පිරිබඳින්නේ? කය වෙහෙසට පත් වෙලා, මනස වෙහෙසට පත් වෙලා දැඩි ලෙස කැපකිරීමෙන් අවංක වැඩ කරන කෙනා. එයාට තමයි තැලුම් දැනෙන්නේ. එයා දැන් තැලුම් පිරිමදිමින් ඉන්නේ. එතකොට මේ තැලුම් පිරිබඳින් ඉන්නේ මොකද්ද? සූත්‍ර දේශනා ගත්තාම සේදා වක්කිතේ ධම්මිකේ ධම්මලද්දේහි. ධාර්මිකව කය මහන්සියට පත් කළා, ධාඩියම ගුරු වගුරුවමින් කටයුතු කරපු කෙනෙක් මේ. ඒ තමයි අපේ ජන ජීවිතයේ මේ නිර්ආමිස ප්‍රීතිය ලැබෙන ක්‍රමය. ඊළඟට ඒක ඊළඟ තව වැදගත් ඊළඟ පාඩේ කියනවා ඉන්නව කලාවව දිහා බලාගෙන. මොකද්ද කලාවවේ මැරෙන ඉපදෙන රළ දිහා බලබලා. මැරෙන ඉපදෙන රළ දිහා බලවනවා කියලා කියන මොකද්ද? අනිත්‍ය දුක් අනාත්ම කියන ත්‍රිලක්ෂණය මෙනෙහි කරන්නේ. ඒතර මේ අනිත්‍ය දුක් අනාත්ම කියන ත්‍රිලක්ෂණය මෙනෙහි කරන කෙනා තමයි මේ නිර්ආමිස ප්‍රීතිසුවේ උපරිම තලයටපත් වෙන්නේ. ඊළඟට තව ප්‍රශ්නයක් අහනවා ඔබ තනුවර ඉසුරුමිනි පෙම්ජොලකෝ කියලා. එතකොට ඔහු උත්තරයක් දෙනවා hina vela mama tama tanikadai kiyala balanda ara niramisa preethisuya tula sitena pujjalayagen nirmanayak wenawana nimewumak wenawana e nimewuma raagika deyak nevey eka viragikai habai eka dakina genada eke raagika situvilla thama pahala wenne ohu etana inne habai ohu nirmanaya karana kena viragi situvili welin pirichcha kenekka ehuta eka raagi deyak nevey. ඉතින් මේ තමයි කලාකරු අන්න එබඳු ලෙසින් ලෞකික ජීවිත ගත කරන උදවියත් නිරාමිස සුවේ අත්විඳපු නිසා තමයි අර අපේ ගයන් මහත්මයා කතා කරපු ආකාරයේ මහ විශාල කලා නිර්මාණ පවා අපිට බිහි වෙන්නේ, අපිට ලැබෙන්නේ. ඉතින් අනුරාධපුර පොළොන්නරුව, සීගිරි මේ සියලුම තැන්වල දකින්න අනේ නිසා. ඒ නිසා ඔවුන්ටත් ඒ නිර්මාණකරුවන්ටත් යම් ප්‍රමාණයක නිරාමිස සුවයක් තිබුණා. හැබැයි ඒකෙන් කියවෙන්නේ නැහැ අපි ඔයගොල්ලෝ කෙලස් නැසලා හිටියයි කියලා. තනිකඩ කලාකරුවෝ නිරාමිස සෝය විඳිනවා. ගයන් චානුක මහත්තයාගේ තනිකඩ කලාකරුවෝ අදත් ඉන්නවා. මේ නිරාමිස සෝය විඳින කලාකරුවෝ අපි රජ කාලේට දැම්මට අවුරුදු 18 2000ට දැම්මට අදත් ඉන්නවා. නෑ කිව්වොත් ඒක අසාධාරණයි. මේ හැබැයි තනිකඩ කලාකරුවන්ට විතරක් නෙමේ නිරාමිස සෝය මේ ලෞකික ජීවිතේ ගත කරන පෞල් ජීවිත ගත කරන සමාන සංකීර්ණ ජීවන රටාවක ඉන්න කෙනෙකුට වුණත් ඒක නිරාමිස ප්‍රීතියද කියන එක මා දන්නේ නැහැ. ඒකට යොදන යෙදුම කුමක් වුණත් මේ හැඟීම මේ ස්වභාවයට ලඟ වෙන්න පුළුවන් අවස්ථා තියෙන බව තමයි අපි මේ සාකච්ඡා කළේ. මට අවශ්‍ය දෙන පාලක මෙදිරිටන්ට අනුග්‍රහක බවතුන්ගේ පණිවිඩ කිපයක් සඳහා.
දිසි සරසවි පින්බිම දොරින් දොරට දොර මඩලාවයි. අපේ මාතෘකාව නිරාමිස ප්‍රීතිය කලබල වෙන්න එපා. මේ සාකච්ඡා මාලාවක ආරම්භක පියවර මේ නිරාමිස ප්‍රීතිය කියන මාතෘකාව එක දවසකින් කතා කරලා ඉවර කරන්න බෑ. මේක තව ටිකක් දුර ගෙනියන්න පුළුවන් මාතෘකාවක්. එහෙනම් මේක අදින් මේක ඉවරයි කියලා හිතන්නත් එපා. අපිට තව අමතුමක් තියෙනවා. ආයිබෝවන්. ආයිබෝවන්. ඔව් කතා කරනවා. මේ පතමේ විද්‍යාපන්තෙන් අහන්න තියෙන ප්‍රශ්නයක්. මම ආම්බර් කෙනෙක්. එහේ අපේ ආම්. අපි මේ නිරාමිස ප්‍රීතියෙන් කරන දෙයක් හැටියට ලෝභ දේශ මෝහ දුරු කරන ඕනම විදිහේ කුසලමේ කටයුත්තක් සලකලා ඒ පිළිබඳව හිතනවා, ඒ වගේම අනුශාසනාත් කරනවා. ඒක නිරාමිස ප්‍රීතියට ඇත්තටම ගැනෙන්නේ නැද්ද? අපි එම කියනක වැරදිද? සාමාන්‍යයෙන් අනිවාර්යෙන්ම කවුරු හරි ලෝකෝත්තර තත්ත්වයකට පත් වුණොත් විතරද මේ නිරාමිස ප්‍රීතිය ඇති වෙන්නේ? සමහරලට බණපදයක් ඇහෙනකොට, බණපදයක් තේරුම් ගැනෙනකොට, ත්‍රිපිටකයේ සූත්‍ර පාඩයක් කියවගෙන යනකොට, ඒකේ තියෙන සත්‍ය බව දැනෙනකොටත් අපේ ඇස්වලින් කඳුළු වැටෙනවා සමහර වෙලාවට. එතන දැනෙන්නේ ප්‍රීතිය. ඒකත් නිරාමිෂ ප්‍රීතියද? මේක ගැන පොඩ්ඩක් විස්තර කරලා දෙන්න මම බොහොම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ඒ අපේ ස්වාමීන් වහන්සේ, අපේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ. ඔහසන්තවත්ය මේ සාකච්ඡාවේ ආරම්භයේ ඉඳලම මේ නිරාමිස ප්‍රීතියේ අවස්ථා දෙකක් තියෙනවා කියලා කිව්වා. කියවුණා. එකක් ලෞකිකයි. ඒ ලෞකික නිරාමිස ප්‍රීතිය පිනත් එක්ක එන්නේ. බුද්ධාගමේ හැටියට නම් පින. පින්දහම් කරලා ලබන නිරාමිස සැපේ. දැන් අර ස්වාමීන් වහන්සේ මතක් කළා වගේ දම්පැන් දෙනකොට බණ කියන හාමුදුරුවෝ කියනවා ලෝභයේ යටපත් කළ දම්පැන් දෙන්නේ. ලෝභේ නැති කළනේ. දන් පැන්දෙන දායකයා දානේ පින්කමක්. මේ පින්කම කරන්නේ දන් දීම ලෝභය යටපත් කරගෙන තදංග වශයෙන්. තදංග වශයෙන් කියලත් කියනවා. තදංග විකම්මන සමුච්ඡේද කියන අවස්ථා තුනක් තියෙනවානේ. තාවකාලිකව තදංග වශයෙන්. ඊළඟට ද්වේෂය යටපත් කරගෙන, මෝහය යටපත් කරගෙන, ලෝභ දෝෂමය යටපත් කරගෙන කරන මේ පින්කමෙන් ලැබෙන දාන පින්කමෙන් ඔහු නිරාමිස සැපයක් ලබනවා. ඒ කෙලෙස් නැතිලා නෑ යාගේ. ලෝභ දෝෂ තියෙනවා යටපත් කරලා තියෙන්නේ. ඉතින් සමහර වෙලේ ලෝභ දෝෂ මුදුම්පත් කර ගැනීමට දානයක් දෙනවා නම් ඉතන නම් ඉතින් මහාචාර්යතුමා කිව්වා වගේ නිරාමිස අරමුණක් නෑ ඉතන. ආමිස අරමුණක්මයි තියෙන්නේ. දැන් මගේ අත්දැකීමක් කියන්නම්. මම ඈත මං ධර්ම දේශනාවකට ගියා. කලින්ගන් එහා පැත්තේ මං ඉන්නේ, මෙහා පැත්තට එන්න උනා මට. මම මේ වාහනේ එන ගමන් දායක මහත්තයා මං වැඩිය දන්නේ මේ මෙගොඩ හාමුදුරනක් මට ආරාධනාව කළේ අපේ හොඳ දායක මහත්තයගේ පින්කමක් කියලා. මං ඉතින් පින්කමේ විස්තර ඇහුවා. මේ ඇයි මේ පින්කම කරන්නේ? අපේ හාමුදුරන් මම කියන්නමයි හිටියේ. මේක අම්මා නැති වුණා. අපේ පවුලේ 6 දෙනෙක් ඉන්නවා. ඒ 6 දෙනාගෙන් 5 දෙනෙක්ම අම්මට සැලකුවේ නැහැ. මං තමයි මාරක හොලාගත්තේ. ඒත් අම්මා මට සැලකුවේ නැහැ. අම්මා ඉඩකඩම් පවර ලියද්දී මට දුන්නේ කැලේ තියෙන ඉඩමක්. මේ පාසුකම් අඩු තැනක. අනිත් ඇත්තන්ට හොඳ හොඳ තැන්වලින් ඉඩකඩම් කැලි අරන් දුන්නා. සමහර වෙලාවට ලියලා දුන්නා. ඉතින් මේ ඔය දැන් කියනවා මගේ ළඟ ඉඳලා තමයි අම්මා නැති වුණේ. ඉතින් ඔබ වහන්සේ ටිකක් මේවා ගැන මතක් කරන්න ඕනේ. එතකොට මේ ලෝභ දෝෂම යටපත් වෙලාද කියලා මට සැකයි. මං හැබැයි එයාට වෙන උත්තරයක් දුන්නා. මේ ඔයා මේ කියන්න ඕනේ බණ මට කියා දෙන දාසනේ කියලා. යනක මම ගැහුවා. ඕක ටිකක් අනතුරුදායක වැඩ. කාමරන්ට බණ උගන්නන්න හදන එක. ඕක නිකන් උසාවියට නීතිය උගන්නන්න හැදුවා වගේ. ඉතින් මේ බලාපොරොත්තු වෙන්න එපා. මං ඒටි කෙරෙන්නේ නැහැ මගෙන්නේ. අනිත් සහෝදරයන්ට දොස් කියන්න එයාට ඕනේ නැනේ මං දාලා. ඒගොල්ලන්ට හිතේ දවන්නයි ඕනේ. මට තේරුණා. එයාගේ ලෝභ දෝෂය යටපත් වෙලා නැහැ. ඒවා උඩට වෙයිලා. ලෝභත් ඇවිල්ලා රීඩකඩන් ආදීගෙන, ද්වේෂත් ඇවිල්ලා අර සහෝදරයෝ ගැන, මෝහත් ඇවිල්ලා පිම්පවුණු තේරෙන දැනට. ඉතින් එයාගේ අරමුණ, අපි මහජනතුමා කිව්ව අරමුණ ගැන, මේ අරමුණ මේ අනුයි මේ තීන්දුව වෙන්නේ.
මේ ලෞකික අරමුණක් පෙරදරි කරගෙන දම්බෙන් දෙන ඇත්තෝ බොහෝ විට මේ නිර්ආමිත සෝවේට ලං වෙන්නේ ඉතාම අඩුවෙන්. මොකද ලෝභ දෝෂම යටපත් වෙන්නේ නැහැ. යටපත් වෙන්නේ නැතුව දම්බෙන් දෙන දායකවරු ඉන්නවා අපිට. අපිට තේරෙනවා මෙයා මේ ශ්‍රද්ධාවෙනුත් නෙවෙයි. ලෝභ ද්වේෂ මෝහ ආදී යටපත් වෙලත් නැහැ මෙයාගේ. මෙයා මුදුන්පත් කරගන්න තමයි මේ දම්බෙන් දෙන්නේ කියලා. පිංකම් කරන්නේ කියලා. ඒ එතන නම් නිර්ආමිත සැපයක් නැහැ. ඒ තදංග වශයෙන් කෙලෙස් යටපත් වීම තුලින් ලැබෙන සතුට ගිහි බෞද්ධයෙකුට පින්කම් කිරීමෙන් ලබා ගන්න පුළුවන්. ඒක නිර්ආමිත සැපයක් ලබන්න පුළුවන්. නිර්ආමිත සතුට ප්‍රීතියක් ලබන්න පුළුවන් පින්කම් කිරීමෙන්. ඇත්තටම දැන් දරුවෙක් බලන්නකෝ වෙසක් කූඩුවක් හදනවා ඈ. දරුවෙක් අහිංසක හිතක් ඇතුව වෙසක් කූඩුවක් හදනවා. දැන් තමන්ගේ අනිත් පවුලේ ඇතැඟ ලං කරගෙන අනිත් මල්ලේ නංගි ලං කරගෙන වෙසක් කූඩුවක් හදනවා. ඉතින් ආ අර ගායන් මහත්තයා කිව්වා වගේ හම්බ කරගන්නේ ඇවි හම්බ කරගන්නේ ඊටසේ ඉරක් කූඩුව හරි ලස්සනයි පුතේ ඈ ඒ කිව්වා මෙයාට හරි සන්තෝසයි. ඉතින් ඒ වෙසක් කූඩුව බුද්ධ ප්‍රතිමාව ඉදිරිපිටේ ඇල්ලනවා ගෙදර. ඉතින් අර තවත් සතුටක් ලැබෙනවා. ඉතින් මේ ආමිස සතුටක් නෙමෙයි එයාගේ කෙලෙස් ඇත්තටම යටපත් වෙලා එයාගේ තරහ වෛරය නපුරුකම හිතේ නැතිලා නෑ තියෙනවා. ඔය අතර කවුරු හරි කිව්වොත් නම් වසක් ඇතයි මේ වෙසක් කූඩුව කියලා ඒ යටපතලා තියෙන මතු වෙනවා. ඉතින් ඒ නිසා මේ එකක් මෙතන අරමුණ පිළිබඳ අවබෝධයක් තියෙන්න ඕනේ. නිරාමිෂ ප්‍රීතිය අරමුණ මත තීරණය වෙන්නේ. අයුත් මත ක්‍රියාදාමයේ උඩම නෙවෙයි. අනිත් එක මේ අපේ සද්දාජීව හාමුදුරුවෝ මතක් කරපු දේවල් ඇසුරෙන් මට යමක් කියන්න ඕනේ. දැන් මේ ලෝභ ද්වේෂ මෝහ ආදී යටපත් වීමෙන් කෙනෙකුට ආයුෂය ලැබෙනවා, වර්ණය ලැබෙනවා, සැපේ ලැබෙනවා, බලය ලැබෙනවා, නුවන් ලැබෙනවා, දම්පැන් දීම ආදී ලෞකික පින්කම් වලින්. මේ ලෞකික පින්කම් වලින් ආයු වර්ණ සැප බල නුවන් ලැබෙනවා කියලා අපි බණ කියනවා. බණ දහමේ තියෙනවා එහෙම. අන්න දෝ බල දෝ හෝති මේවම කියලා තියෙනවා ඈ. ඉතින් ආහාර පාන දුන්නාම බලේ ශක්තිය ලැබෙනවා, ආයුෂය ලැබෙනවා, සැපේ ලැබෙනවා, වර්ණය ලැබෙනවා. ඒ නිරාමිත ප්‍රීති ප්‍රතිඵල. අපේ මේ සදාජීව හඳුන මේක පැහැදිලි කළා. ආයු වර්ණ සැප බල නොනාදී ලැබෙනවා කියලා බුද්ධ ධර්මයේ තියෙනවා. ඉතින් පුද්ගලයෙකුට ලැබෙන ඒ ප්‍රීතිය පීති මුදාරං වින්දති දහත්තාතා කියලා හැම තියෙනවා අපි ඈ. එතකොට සන්තුට්ඨි පරමං ධනං කියන්නේ ඔය කාලා බීල ලැබෙන සතුටම නෙවෙයි. මේ නිරාමේ සතුට ඇත්තටම කියන්නේ මහා ධනයක් වෙන්නේ ඒක. කෙලෙස් නැති කිරීමෙන් ලැබෙන සතුට. දැන් ඇත්තටම ආමිස කියන වචනේ සිව්පසය කියන තේරුම තියෙනවා. සිව්පසය. සිව්පසය ලැබෙන අපිටත් සතුටක් ඇති වෙනවා. අර සිව්පසය ලැබෙනකොට හොඳට අපි සන්තෝසයි. ඒක නිරාමේ සැපයක්. ඒක ආමිස සැපයක්. එතකොට සිව්පසේ පූජා කරපු දායකයන්ට නිරාමිස සැප ලැබෙන්න පුළුවන්. යහරි සතුටෙන් බොහොම කැපවීමෙන් ඒ පූජාව කරන්නේ. ඒ නිසා මෙතන ඇත්තටම ලෞකික නිර්ආමිෂ සතුටක් තියෙනවා. ලෝකෝත්තර නිර්ආමිෂ සතුටේ කෙලෙස් නැති කරලා කුසල් සමහර විට අදාළ වෙන්නේ බොහෝ විට පින් කුසල් අතර සමාන්තරතාව තියෙන තැන් තියෙනවා. පින් කුසල් වෙන් වෙන්න සලකා ගන්න බොහෝ කරුණු තියෙනවා. කුසලයේ ලෝකෝත්තර පැත්තට යන්නේ ඈ ලෝභ දෝෂ මොහ යටපත් කරනකොට නෙවෙයි. ලෝභ දෝෂ මොහ යටපත් කිරීමෙන් තමයි පින් පිනට හැරෙන්නේ කුසලයට හැරෙන්නේ. එතන සමානතාව තියෙනවා. අසමානතාව ඇත්තේනවා. කුසලයේ කෙලිම ආධ්‍යාත්මික පැත්ත බරයි. ඉතින් ඒ හැටියට ලෝකෝත්තර නිර්ආමිෂ සැපය අර සමහර විට තේරගතාවේ කියන රහතන් වහන්සේලා ලැබු සැපය. ඒක ලෝකෝත්තර නිර්ආමිෂ සැපය වෙන්න පුළුවන්. කෙලෙස් නැති වෙලා. ඒ හින්දා මේ දෙපැත්තක් තියෙනවා කියන එක අපි තේරුම් ගන්න ඕනේ එකක්. අනික මේ වෙසක් සමය විසක් සමයේ අපි කොච්චර නිර්ආමිෂ සැපයක් විඳිනවද, සතුටක් ලැබෙනවද මේ සැරසිරි දැකලා, අපේ දරුවගේ නිර්මාණ දැකලා, අපේ විහෙර පස්සල් දැකලා, අපේ බෝමලු දැකලා. ඉතින් මම කියන්නේ රුවන්වැලි සෑයට හඳිලියට නම් ඒ දිහා බලලා දැත් එක්කලා වඳින්න හිතෙන්නේ නැත්තම් යකෙක් වෙන්න ඇති. ඉතින් මේ අතිපණ්ඩිතකම් වැඩි වුණාම මේ කයිවරු වැඩි වුණාම තර්ක විතර්ක වැඩි වුණාම ශ්‍රද්ධාව නැති වෙනවානේ. ඉතින් මිනිසුන්ගේ නිර්ආමිෂ සුඛකේ නින්න පළමුවෙන් ශ්‍රද්ධාව තියෙනවා. ශ්‍රද්ධා
සද්ධාව පාදක කරගෙන ධම්මයෙන් කියන්නේ සද්ධායෙන් දෙන්න කියන සද්ධා දෙයියානි භෝජනානි කියලා අපි ඒවට කියන්නේ සද්ධායෙන් දුන්න අපිට ලැබෙන සිව්පසේ ඉතින් හරි වැදගත් මේ කාරණාව ශ්‍රද්ධාව ප්‍රඥාවට දොරටුවක් වේවා කියලා දොරටුවක් වේ යුතුයි කියලා අදහසින් අපි කලින් දොරමඩලාවේ කතා කරලා තිනවර දොරටු කතාව කියපුවාම නිවන් දොර රුවන් දොර ඇරේවා කියලා ප්‍රාර්ථනාවක් තියෙනවා ඒ කෙනෙක් මිය පරලෝකේ ගාන අපේ හන්දරනේ නිවම්පුර රුවන්දොර නිවම්පුර රුවන්දොර ඇරේ නවරාදපුරේ අතුගල්පුරේ ලොකු නගරයක් තමයි මේ ඕකට නගරයක් වුණාම හසන්ද මහත්තයා තැබෑරුම් හැම දිනනවා පොලිසියක් තියෙනවා නගරවල තියෙන ස්පීතාලයක් නිර්වාණේ තියෙනවා එහෙම නැති එකක් කියලා අපි හිතුව නිවන කියන්නේ බොහොම උතුම් සංකල්පයක් නේ තව ඒවෙන් මම දැකලා තියෙන මහාචාර්යතුමා නිවන්සප ලැබේවා යලිත් අපාතර ඉපදේවා ඒ ඒකෙම යට තියෙන උඩින් තියෙන නිවන් සැප ලැබේවා කියලා ඒකෙම යටින් තව ගාලා යලි අපාතරම ඉපදේවා මේ සමහර උපාසක ගම්ම කෙනෙක් මට දවසක් කිව්වා මන කියලා එනකොට අනේ හරි සන්තෝෂෙන් ඉවේ බනහලා ප්‍රබෝධයටපත් වෙලා අපේ හඳුරන නිවන් සැප ලැබේවා බුදුරජාණන් වහන්සේටත් නිවන් සැප ලැබේවා කිව්වා එතකොට අපේ හඳුරන්න නිරාමස ප්‍රීතියක් දැනුණාද දැනුණා දැනුණා ආවේ සතුටක් දැනුණා මේ මේ බණ කීවි බුදුහාඳුරනේ බුදුහාඳුරනේ හොඳ නැත්තම් හොඳයි අපි නිරාමස ප්‍රීතිය ගැන කතා කරන මේක මේ වචනවල එච්චර පැටලිලා දඟලන්න ඕනෙත් නැහැ ඉතින් ආමිස අපේ හාඳුර කදිමට පැහැදිලි කළා නායක හාඳුර ආමිසය කියන්නේ මොකද්ද ඒක ඉතින් ආමිස නොවන ඈ ආමිසේ නැති සුවේ ප්‍රීතිය ගැන අපි ටිකක් ආධ්‍යාත්මික සතුට ආධ්‍යාත්මික සුවේ ආධ්‍යාත්මික ප්‍රීතිය කාලිකව ලබන්නත් පුළුවන් ස්ථාවරව ලබන්නත් පුළුවන් ඉරාමේ සතුට ඒකයි අපි කිව්වේ නේද හැබැයි මහත්මයා කියපු එකේ යම් ගැඹුරක් හරයක් තියෙනවා මතු කරපු කාරණාවේ නිර්වාණගාමී ගමන් මාර්ගයේ විමුක්ති සුවේ ඒ විමුක්ති සතුට ඒ ධානලාභින් ලැබපු සතුට ප්‍රකාශ ප්‍රීතිය ප්‍රකාශ කරපු සම්මා සමාධියේ මූලික ලක්ෂණය තමයි අපේ හාමුදුරුවෝ මතක් කළා එක එක අධ්‍යයනයේදී ප්‍රශ්නත් ගොඩක් ආවා ඉතින් මේ සාකච්ඡාව ඉතින් මේක බොහොම පුළුල් මාතෘකාවක් මම මට හිතුණා මෙහෙම දැන් අපි මේ කතා කරන්නේ මම ඉස්සෙල්ලා කතා කරේ නිරාමිස කියන එක ගැන නිරාමිස ප්‍රීතිය දැන් ඔය පීති සුඛ කියලා දෙකක් අපි පාවිච්චි කරනවානේ ඇත්ත වශයෙන් ඒ වගේ දැන් මේ මහත්ය කිව්වා වගේ ඒකේ ඉහළ මට්ටමක් තියෙනවා ඒ ඉහළ මට්ටම කියන්නේ හැබැයි මෙහෙමයි දැන් අපි හිතමුකෝ දැන් පළවෙනි ධානයේ තියෙනවා විතක්ක විචාර පීති සුඛ ඒකග්ගතා කියලා පහක්. එතකොට විතක්කයෙන් තමයි තීන මිද්දේ නැතුව යන්නේ. පංච නීවරණ වලින් මේ නිදිමත කම්මැලිකම ඕව නැතුව යන්නේ විතක්ක කියන්නේ අරමුණක් හිතට ඇතුල් කර ගැනීම. විචාරයෙන් තමයි විචිකිච්ඡාව දුරු වෙන්නේ. ඒ කියන්නේ අරමුණ ගැනම මෙනෙහි කරනකොට හිතට සැක ඇති වෙන්නේ හිත නිරවුල් වෙනවා. විතක් විචාර පීති කියන එකෙන් නැතුව යන්නේ ව්‍යාපාදේ. එතකොට සුඛ කියන එකෙන් නැතුව යන්නේ උද්ධච්ච කුක්කුච්ච. එතකොට ඒකග්ගතාවෙන් කාමච්ඡන්දේ නැතුව යන්නේ. දැන් මෙතන පීති සුඛ කියලා දෙකක් තියෙනවා. ඔය පීති කියන්නේ හිතේ ඇති වෙන දැඩි අදහස කියන එකයි. දැන් ඒකට උදාහරණයකට කියන්නේ කාන්තාරේ කියන පුද්ගලයෙක් වතුර පිපාසයෙන් ඈත දකිනවා නෙළුම් විල එතකොට හිතේ ඇති වෙනවා ලොකු ප්‍රීතියක් මං දැන් ගිහිල්ලා වතුර බීලා නාලා මෙවා කරනවා කියලා ඒක පීති ඊළඟට එතන ගිහිල්ලා වතුර බීලා නන නාන ඒවා කරනකොට ඇති වෙන්නේ සුඛයක් ඒක තමයි පීති සුඛ දෙකේ ඊළඟට ඒක ගැඹුර ගැන මම කියන්නේ ඊළඟට ওই දෙක සම්බන්ධ වෙන්නේ පංචස්කන්ධේ දැන් පුද්ගලයෙක් කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥානනේ ඒකේ ඔය පීති කියන එක සංඛාරයක් සංඛාරය කියන්නේ හිතෙන් ගොඩනගා ගන්න එකක් සුඛය වේදනාව අන්න ඒකයි. එතකොට ඒවත් ලෞකිකයි. ඔය පීති පළවෙනි ධ්‍යානයේ ලබන පීති සුඛ දෙකත් තාවකාලික. ඒ හින්දානේ පීති ආච විරාගා කියන්නේ ප්‍රීතියක් නැති කරනෝනේ අන්තිමට ධ්‍යාන හතරවෙනි ධ්‍යානෙට එනකොටනේ. ඊට පස්සේ ඒකත් තාවකාලිකයිනේ. ඒකෙන් පස්සේ ආකාසානංචායතන එව්වා ගියම එව්වත් තාවකාලිකයිනේ. අන්තිමටනේ නිර්වාණයනේ. ඉතින් අපිට එකපාරටම මේ සියලුම නිරාමිස තත්ත්ව ඇති කරගන්න බෑ. සෝවාන් කෙනාගේ අපේ හාරු සඳහන් කළේ එක තත්ත්වයක් සකුරුදාගාමි දැන් අන්තිමට අනාගාමි අරහත් වෙනකොට මේ මේ කාමරාග ව්‍යාපාද මෙව නැති වෙරිත එතකම්ම තියෙනවනේ මේ ලෞකිකත්වය ඉතින් ඒ නිසා අපි මේකේ අදහස් කරේ මොකද්ද
මේ නිර්වාණය අරමුණු කරගෙන අපි යන ගමනේදී මෙහා පැත්තේදී ඒ අරමුණ අනුව අපි කරන කටයුතු වලට සීල සමාධි ප්‍රඥා කටයුතු වලට අදාළව අපේ හිතේ ඇති වෙනවන සතුටක් යම් ඒ සතුටත් අපි නිර්ආමිස ගණයට දාන්න පුළුවන්. දැන් අර අපේ තියෙනවනේ අබේ දෝපචාරය කියලා එකක් නේද? ගම් මේ මේ සස්සන් නදියන් කියලා කිව්වහම ගඟේ ගොයන් කියලා කිව්වහම ඕක ගඟ ඇතුලේ ගොයන් නෑ ගඟ අයිනේ කියලා ගන්න ඕන. ඉතින් ඒ උපචාර වශයෙන් අපි අර ඒ ඒ මාර්ගයේ ගමන් කරනකොට ලබන සතුටත් නිර්ආමිස කියලා අපි කියනවා. අන්න ඒකයි. එතකොට මේ ඔය 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 ප්‍රීතිය කියන එක දැන් ඕකේ අර අර උපරිම තත්වය තියෙනවා සමහර තැන්වල සඳහන් කරලා අර දැන් ධම්මපදෙත් තියෙනවා අමානුෂී රති හෝති සම්මා ධම්මං විපස්සතු අමානුෂික රතියක් කියලා කියනවා. ඒ රතිය කියන්නේ සතුටනේ ඇල්මනේ. එතකොට අමානුෂිකයි ඒක මානුෂ්‍ය නොවන අන්න එහෙම එකක් කියනවා. ඒ ලෝකෝත්තර උතුමෝ ඒ කියන්නේ බුදුපසේ බුදු රහතන් වහන්සේලා ඒ සියලු කෙලෙස් නසලා ඒගොල්ලන් ඒගල් මේක අල්ලගත්තේ නැහැ නේ මගේ කියලා. දැන් උපාදාන කරගත්තේ නැහැ ඒක අතහැරලා ඒ ලබාපු ඒ උත්තරීතර සුවයත් ඒක නිරාමිස සුවයක්. ඉතින් ඒකේ අපිට සැකයක් නැහැ. නමුත් අපේ ලෞකික ජීවිතය තුලත් අපිට පුළුවන් දැන් අපේ හාරු සඳහන් කළා අර එතනදී මේ තදංග වික්ඛම්බන සමුච්ඡේද කියලා. ඒතකොට තදංග කියලා කියන්නේ ඒ වෙලාවට පමණක් යටපත් කරගන්න එක නේද අපි යන්නේ. ඊට පස්සේ සමුච්ඡේද මේ වික්ඛම්බන කියන්නේ විස්කම්බකයක් කියලා කියන්නේ නාට්‍යයකත් අර අංක දෙකක් මැද්දට එන එකනේ. විස්ක ඒ කියන්නේ සෑහෙන කාලයකට. ඒ කියන්නේ සමාධිය. අර සමාධියෙන් අපි සෑහෙන කාලයකට මේ යටපත් කරලා ඉන්නවනේ. සමුච්ඡේද කියන්නේ නිවනෙන්. එතකොට මෙතනදී අර අපි අමතක කරන්න හොඳ නැති කාරණයක් තියෙනවා. මොකද අපි අරහත් භාවයට පත් වෙන කම්ම අපේ ලෝභ ද්වේෂ මෝහ වල ඉතුරු කොටස් තියෙනවා. දැන් ඒක අපි මනෝ චිකිත්සාව බෞද්ධ මනෝ චිකිත්සාව අනුව අපි ඒක පැහැදිලි කරන්නේ හැම මිනිහෙකුගේම තියෙනවා මූලික ප්‍රවණතා දෙකක් මනසේ. එකක් තමයි ඔය අනුනය පටිඝ කියලා බුදුදහමේ සඳහන් වෙන්නේ ඇලීම සහ විරුද්ධ වීම කියන දෙක. ඒ කියන්නේ තමන් කැමති දේවලට ඇලෙනවා අකමැති දේවල් වලට විරුද්ධ වෙනවා. එතකොට මේ తත්වය හානි කර නැහැ කෙනෙකුට. දැන් උන්න ඔය ඔය తත්වය සාමාන්‍ය తත්වයක්. ඕක අපිට අර මේ මේ ලෝභ දෝෂ මට්ටමින් කතා කරන්න ඕනේ නැහැ. ඕක පළවෙනි අදියර. ඒ తත්වෙන් තමයි අපි ජීවත් වෙන්නේ. ඔය දෙක නැතුව ජීවත් වෙන්න බෑ. ඒ කියන්නේ අපිට කෑම බීම ගන්න ඕනේ නාන්න ඕනේ රොමව කරන්න ඒවා අපේ පැවැත්මට අදාළ ඒවා නේ. ඉතින් ඒකට කැමැත්තක් තියෙන්න ඕනේ මිනිහෙකුයි. ඊළඟට අපේ පැවැත්මට විරුද්ධ වෙන දේවල් වල උට අපි අකමැත්තක් තියෙන්න ඕනේ. මේ දෙක නැතුව ජීවිතයක් ගෙනියන්න බෑ. එහෙමනම් එයා ජීවත් වෙන කෙනෙක් නෙමෙයි. එයාට ජීවත් වෙන්න බෑ. ඔය පිච්චෙනකොට ඔය පිච්චියන් කියලා ඉඳි විරුද්ධ වෙන්නේ නැතුව නේ. ඒක පාප කර්ම නෙමෙයි. ඒවා අකුසල නෙමෙයි. හැබැයි මේකේ දෙවෙනි අදියරක් තියෙනවා. ඒ කැමැත්ත කියන එක දෙවෙනි අදියරට එනකොට ලෝභ වෙනවා. අකමැත්ත කියන එක දෙවෙනි අදියරට එනකොට ද්වේෂය වෙනවා. අන්න ඒ දෙක තමයි අකුසල මූල හැටියට සඳහන් කළේ. මේ මේ කැමැත්ත අකමැත්ත කියන දෙක බුදුහාරෝ මේ කෙලෙස් හැටියට සඳහන් කළා නෑ. ඒක පැවැත්මට අදාළ. ඒක රහතන් වහන්සේලටත් තියෙනවා බුදුවරුන්ටත් තියෙනවා. රහතන් වහන්සේලාත් එහෙමනම් දැන් බුදුහාරෝ චුන්දසූකරකගේ මේක පිළිගන්නකොට මේ අනිත් අයට දෙන්න එපා කිව්වේ නේ. එහෙම එහෙම තියෙනවා. ඒක අවශ්‍යයි. අර ලෝභ ද්වේෂ දෙක ඊළඟට ඕකේ තුන්වෙනි අදියරක් තියෙනවා. ලෝභයම තමයි සමාජය තුළ ක්‍රියාත්මක වෙනකොට අවිද්‍යාව කියලා කිව්වේ. ඒකට ඒක කර්මයක්. ඒක මූලයක් නෙමෙයි. අවිද්‍යාව ව්‍යාපාද මිත්‍යාදෘෂ්ටි අකුසල කර්මනේ. ඊට පස්සේ ද්වේෂය කර්මයක් බවට පත් වෙනකොට ව්‍යාපාදේ වෙනවා. එතකොට මිනිස්සු ගහනවා මරනවා අයුවා. ඒවා ක්‍රියාත්මක වෙන ඒවා. ඊළඟට මිනිස්සු ලෝභ දැන් කැමැත්ත අකමැත්තෙන් ලොකු හානියක් වෙන්නේ නැහැ. ලෝභ ද්වේෂ දෙකෙන් මිනිස්සු කැමැති ඔක්කොම ලබන්නයි අකමැති ඔක්කොම ඉවත් කරන්නයි ගත්තාම කවදාකවත් ඕක හරියන්නේ නැහැ. 100%ක් ඌනෝ ලෝකෝ. මිනිසුන්ට මේ මේ මේක තෘප්තියක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා නිතරම ඔළුව අවුල් වෙලා. ඒක ඒක බයි ප්‍රොඩක්ට් එකක් අර දෙකේ. ලෝභ ද්වේෂ දෙකේ අතුරු ප්‍රතිඵලය තමයි මෝහය. අන්න හිත අවුල් වෙනවා. හිත අවුලෙන් තියෙනවා. ඊළඟට අර දෙක දැන් අභිජ්ජා ව්‍යාපාද දෙකේ අතුරු ප්‍රතිඵලය තමයි මිච්ඡාදිට්ඨිය. අන්න එහෙම. ඉතින් මේ මේ අදියර වශයෙන් තමයි අපි බලන්න ඕනේ මේ 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 නිරාමිස සාමිස මේ කතාව. නැත්නම් අපිට රහත්ව භාවයේ දක්වා නිරාමිස ප්‍රීතිය ලබන්න හම්බෙන්නේ නැහැ. අර විදිහට අපි මේ ලෝභ ද්වේෂ මෝහ වලින් සම්පූර්ණයෙන් නිදහස් වීම පමණයි නිරාමිස කියලා ගත්තොත් නැත්නම් අර දැන් ඔබතුමා කිව්වා වගේ කලාකරුවෙකුටනේ. දැන් හිතන්නකෝ අර අර සෙන් කතාවක තියෙනවා ජපාන් මේ ඔබතුමා දන්නවා ජපානයේ හිටපු කෙනා නිසා
ඉතින් මේ සෙන් හාමුදුරුවෝ බොහොම සරලයිනේ මේ හාමුදුරුවෝ ඉන්නේ හිඟන්නු කට්ටියක් එක්කලු හැබැයි මේ වාසස්ථානයක් මුකුත් නැහැ උදේ පිටත් වෙලා යනවා ඉතින් ධර්ම දේශනත් කරනවා කෑම් හම්බුනොත් කාලා හැන්දෑවට නවාතැනට එන්නේ පාලමක් යටටලු හිඟන්නොත් එන්නේ ඔතෙන්ද ඉතින් හිඟන්නොත් එක්කත් මේවා බොහොම මිත්‍රයි එකට ඉන්නේ ඉතින් එක දවසක් හිඟන මහුස්සියෙක් යනකොට මේ මේ කොහේ මේ අතද්ද කොහෙද කැඩිච්ච පොඩි බුදු පිළිමයක් පාරා ඉන්නේ දාලා තිබුණලු අර හිඟන මනුස්සයා කල්පනා කරලු අර අපි එකේ ඉන්නේ එක්කෙනා මේ මෙයාට වඳින එක්කෙනෙක්නේ ඒ යාට ගෙනින් දෙනවා කියලා අරකට අර කොක්කනේට දාගෙන ගියාලු ඉහින් හැන්දෑවේ හාමුදුරුවෝ ආවන් පස්සේ මේ හාමුදුරන්ට දුන්නලු වෙන්න මේ ඔයා වඳින එක්කෙනා නේද මේ මට මේ පාරා ඉන්න දාලා දෙවිලා හම්බුණා ගෙනාවා කියලා ඉතින් මේ හාමුදුරුව එක දෑතින්ම අරගෙන අනේ ඉතින් මේ නිරාමිස ප්‍රීතියෙන් ඉතින් බොහොම ගෞරවයෙන් දැන් කිව්වලු බුදුහාමුදුරන්ට මේ බුදුහාරු රූපයම තියලා අර අර මේ පාලම යට අර බිත්තියේ පොඩි හිලක් හැදුවලු ඔහොම හදලා ඒක පොඩ්ඩක් මේ සමතලා කරලා බුදු පිළිම අරන් තියලා වැඳලා අනේ ඔබ වහන්සේ නිසා තමයි අපි මේ මේ යථාර්ථය දකින්නේ ඔබ වහන්සේට මගේ නමස්කාරය ගෞරවය හැමදාම හිමි වෙනවා මේ මටත් ඉන්න තැනක් නැහැ මම ඉන්නෙත් මේ පාලම යට මේ හිඟන මිනිස්සුත් එක්කලා ඉතින් මට පුළුවන් හැටියට ඔබ වහන්සේට ඔන්න තැනක් හදලා දුන්නා හැබැයි ඔබ වහන්සේ හිතන්න එපා මම මුකුත් බලාපොරොත්තු වෙනවා කියලා ආ නිරාමිස ප්‍රීතියනේ එහෙම කිව්වලු ඉතින් අර ඒ වගේනේ මේකත් නේද ඉතින් එතනක් තියෙනවනේ තාවකාලිකව හරි නිරාමිස ප්‍රීතියක් තියෙනවනේ සතුටක් තියෙනවනේ ඕක නැහැ කියලා කියන්න හොඳ නැහැ අපිට මොකද අපි නැත්නම් පුරුදු වෙන්නේ නැහැ නේද අතෙන්ද අපිට නිරාමිසව කරන්නත් අපි පුරුදු වෙන්න ඕනේ ඒකත් හුරුවක් ඒක නිවනට උපකාරී වෙනවා පරිණාම වශයෙන් ඒව හෝතු මොක්කපනිස්සයන් අර දානෙට කියන්නේ නේද දැන් මෙහෙම අපි ලෝභ ද්වේෂ මෝහ ටිකට් එක හරි යටපත් කරලා මේ දන් දෙන්න වුණාම ඕක හුරුවට යනවා ඕක පරිණාමයටපත් වෙලා අවසානයේදී අපිට පුළුවන් වෙනවා මේක ඔක්කොම ඉවර කරන්නත් නේ නැත්නම් අපි හැමදාම ආ නිරාමිසයක තියෙන්නේ රාතන් වහන්සේලා විතරයි ඕක අපිට බෑ කියලා මෙහෙම හිටියොත් එහෙම ලෝභ කඳක් ට්‍රොන් එකක් විතර එකතු වෙලා අන්තිමට මේ බුද්ධාන්තර 25ක් යන්න වෙනවා ඒ ලෝභ ටික නැති කරගන්න මෛත්‍රී බුදුහාරෝ දෙනකොට බැරි වෙනවා ඊට එහා බුදුහාරෝ හොයාගන්න වෙනවා නිරාමිස ප්‍රීතිය ප්‍රීතිය සතුට සුවය ලැබනවා ඒකට ඇලෙන එක තමයි ප්‍රශ්නේ අර නිමිත්තට පවා ඇලෙනවා විතරාගී නිරාමිස සුවය කියලා තියෙනවා හැබැයි යන තියෙන සේරම අර අපි අර සින්දු වලට ඇරලා හොඳ සින්දුවක් ආපුවම ඒ වගේ තව එකක් අහන්න මේ අනේ හතන්ද මහත්තයම තමයි එන්න මේ අර අර ඉස්සෙල්ලා කියපු කතාවේ මම වැරද්දක් කරනවා මොකක්ද දන්නවද දැන් අර අම්මා කිව්වනේ අර අර ගෑනු ළමයා එක්කලා අර කතාවට ආවේ ඒ ටික කියන්න බැරි වුණොත් ඒ දෙමව්පියන්ට කරන හානියක් වෙනවා. එහෙම නෙමෙයි ඒකේ තියෙන්නේ. ඒ අම්මා කියන්නේ කුලියට ගත්තු අම්ම කෙනෙක්. ඒ ගේත් කුලියට අරන් තියෙන්නේ. අර කොල්ල මේ අර මේ මේ වැඩේට. ඒ නිසා ඒ නියම අම්ම කෙනෙක් නෙමෙයි. හොඳයි. නිරාමිස ප්‍රීතිය ගැන අප කතා කරන්න මට අවසර දෙන්න පාලක මැදිරියන්ට අනුග්‍රහ ගෞතුමී පණුවිඩි කිපක්ස්. සරසවි පින්බිම දොරින් දොරට දොර මඩලාවයි අපට දොරමඩලාව සමග ටික වෙලාවක් කලින් ගෞරවනීය ස්වාමීන් වහන්සේ නමක් පැනයක් විමසා සිටියා බණපදයක් දේශනා කළා මෙහෙම නැත්නම් බණපදයක් තේරුම් ගත්තාම ධර්මාවබෝධයක් ලැබුණාම ලැබෙන හැඟීම සමහරට පහන් සංවේගයේද ඒක නිරාමිස ප්‍රීතියද වෙනත් දෙයක්ද කියන එක නෙමෙයි හැබැයි යම් හැඟීමක් දැනෙනවා දැන් දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව අහලා පංචවග්ගීය භික්ෂුන් වහන්සේලා දැන් කොණ්ඩඤ්ඤාමුදුරෝ උන්වහන්සේලාට දැනෙච්ච හැඟීම කොහොම වෙන්න ඇද්ද දැන් ලෝකෙ එතකොට බුද්ධ ශාසනේ මහා ශාසනයක් පැතිරිලා නැහැ මුල් වරට දම්සක් පැවතුම් සූත්‍රයේ දේශනා කරලා තේරුම් ගත්තාම ඇතිවෙච්ච මහා හැඟීම මහා ඒක පහන් සංවේගයේද ඒක නිරාමිස ප්‍රීතියද ඒක මොකද්ද කියලා අපි පොඩ්ඩක් කතා බහ කරගන්න අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට අද පිළිතුර. ඇත්තටම මේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයෙන් අපිට ගන්න පුළුවන් දැන් මේ ප්‍රීතිය ඇතිවීම තුළදී දැන් අපේ ස්වාමීන් වහන්සේ මතක් කරේ අපි සූත්‍රයක් කියවලා ඒකේ අර්ථය වැටහෙනකොට කඳුළු වැටෙනවා කියලා. දැන් මේ කඳුළු වැටෙන ලෝභය නිසාද, ද්වේෂය නිසාද, මෝහය නිසාද? ඒ කාරණා තුන නිසාම නෙවෙයි. එහෙමනම් ඒක එක්තරා මට්ටමක නිරාමිස සුවයක්. ඒක පැහැදිලි.
එතකොට දැන් ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාවේදී දේශනා වෙනවා. දැන් මේ සූත්‍රේ විස්තර කරගෙන යනකොට කියන දේශනා වෙනවනේ. දැන් බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මදේශනාව පළවෙනි ධර්මදේශනාව ශ්‍රවණය කරන පස්සග භික්ෂුන් වහන්සේලා හැරුණායින් පස්සේ මේ බ්‍රහ්මලෝක වලින් පැමිණිච්ච බ්‍රහ්මලෝක ඇතුළු නොපෙනෙන ලෙසින් පැමිණිච්ච පිරිස දැන් එක එක ආකාරයට ශබ්ද මනුස්සාවේසුන් කියන මේ 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 විග්‍රහයත් එක කියනවා ඒගොල්ලෝ සාදුකාර දෙමින් ප්‍රීතිගෝසා පැවැත්තුවා. ඒ මොකද්ද? ඒ තමයි ඒගොල්ලන්ගේ නිර්ආමිෂ ප්‍රීතිය ප්‍රකාශ වෙච්ච අවස්ථාව. ලෝක හරි ලස්සනට තියෙනවා මේ භාරද්වාජ සූත්‍රයේදී. භාරද්වාජ බමුණ බුදුරජාණන් වහන්සේ අක්කෝස භාරද්වාජ බමුණ පළමුවෙම බුදුරජාණන් වහන්සේට බොහොම දැඩිලෙසනේ කතා කරන්නේ. ඉතාලම බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වැඩියාම මෙතෙන්ද මේ එන්නේ ඇයි මං වගේම කුඹුරු කොටලා අහලා යමක් කසි භාරද්වාජ සූත්‍රේ මං වගේම මේ විදිහට කුඹුරු අපුරලා කන්න බොන්න සකස් කරගන්න. ඇයි එහෙම කරන්න කියලා. ඒ වෙලාවේ බුදුජාණන් වහන්සේ ඔහුට පෙන්වලා දෙනවා මමත් ඔබ වගේම ක්‍රියාවලියක් කරනවා. හැබැයි ඒක මානසික ක්‍රියාවලියක්. ඒක ඔබ වගේ මේ නගුළු වියගස් ආදී දේවල් භෞතික වශයෙන් නැතුණාට ආධ්‍යාත්මික වශයෙන් ඒ ක්‍රියාවලියට සම්බන්ධතාවක් තියෙනවා. දැන් මේ කතාව කියලා ඉවරලා පැහැදුනාන් පස්සේ ඔහු කොහොමද ඔහුගේ නිර්ආමිසසෝය පෙන්වන්නේ? ස්වාමීනි හරවලා තිබුණු කලයක් උඩට හැරුවා වගේ. එතන මුලට කියන භාග්‍යතුන් වහන්සේ අමතප්පලං කසින් කස දී. අමතප්පලං කසින් දකෝ එතන කරනවා. එහෙමයි. ඒකෙන් ලැබෙන්නේ අමෘත ඵලය. අමෘත ඵලය කියලා. එතන මේ විදිහට මේ ප්‍රකාශ වෙන්නේ මේ නිර්ආමිෂ සුවය. ඒ සුවය තුළ ලෝභය නෙවෙයි, ද්වේෂය නෙවෙයි, මෝහය නෙවෙයි. ඒ නිසා මේ විදිහට ගත්තාන් පස්සේ ඒ ඒ පුජ්‍යලයාගේ තියෙන හැකියාවන් මත දිනු කරගත්ත ප්‍රමාණය මත අපි මෙතන නිතරම මහාචාර්යතුමත් මතක් කළා වගේ මේ කෙලස් ධර්ම කියන එක එකපාරම නැති කළ දාන එකක් නෙවෙයි, එකපාරම නැති වෙන දෙයක් නෙවෙයි. පළමුවෙන්ම සිද්ධ කරන්නේ ඒක සමනයක යටපත් කරගන්නවා, තදංග ප්‍රහාණයක් කරගන්නවා. ඊළඟට ඒක අඩු කර ගන්නවා. ඊට පස්සේ ඒක නැති කරනවා. ඒ කියන්නේ අපි මේක තව විදිහකට කිව්වත් හැම කාටත් තේරෙන විදිහට මේක ඉස්සල්ලාම කරන්නේ කන්ට්‍රෝල්. ඊට පස්සේ මේක රිඩියුස්, ඊට පස්සේ එලිමිනේට්. මේ වචන තුනත් එක්ක යන්න ඕන අපි. ඒ තත්ත්වය මත නිර්ආමිස සුවේ ඇති වෙන ආකාරය වෙනස් වෙනවා කෙනෙක්ගෙන් කෙනෙකුට. එතකොට මෙතනදී අපි දැන් මේ කතා කරන කාරණාවල් තුළදී පැහැදිලි අපිටම දැන් තේරුම් ගන්න පුළුවන් නිර්ආමිස ප්‍රීතිය අපිට ඇති වෙන අවස්ථාවල් එහෙනම් කවර අවස්ථාවල්ද කියන එක. දැන් මේක අපේ නායක හමුදුරුවත් ඒ බණපදේ මතක් කරා ප්‍රීති මුදාරං වින්දති දාත. දැන් මේ උදාර වූ ප්‍රීතියක් ලැබෙනවා මේ දෙන අයට, දන් දෙන අයට. ඒක දැන් ඒ උදාර වූ ප්‍රීතිය ලැබෙන්නේ කොහොමද? ඒක ඉතාම වැදගත් දෙයක්. දැන් උදාහරණයක් වශයෙන් මේක ගත්තාම තේරුම් ගන්න පුළුවන් වෙයි කොහොමද කියලා. දැන් කෙනෙක් මාකට් එකට යනවා. එයාගේ හිතේ සැලසුමක් අදහසක් තියෙනවා දානයක් දෙන්න. භික්ෂුන් වහන්සේලාට දානයක් දෙන්න පූජා බුද්ධියෙන් කරන දෙයක් හෝ අනුග්‍රහ බුද්ධිය ඕන විදිහකට ප්‍රශ්නයක් නැහැ. ඒකට දැන් මේක මේ විදිහට හිතාගෙන යනකොට එයා දකින්න මොනෝ හරි එළවලු හරි පළතුරු හරි දෙයක් මාකට් එකේ තියෙනවා. ඒක දැක්ක ගමන් හිතනවා මේක මං අරගෙන ගිහිල්ලා මගේ දානෙට උපයෝගී කරගන්න ඕන කියලා. ඒ ඇති වෙන්නේ ලෝභයද? ඒ ඇති වෙන්නේ ද්වේෂයද? ඒ ඇති වෙන්නේ මොහොතද? නැහැ. ඒ එතනදී ලෝභ ද්වේෂ මොහ ඔක්කොම යටපත් වෙලා කරුණාව දයාව මෛත්‍රිය මතුවෙන්නේ. ඒ තුලත් තියෙන නිර්ආමිෂ ප්‍රීතියක්, නිර්ආමිත සුවයක් තියෙනවා. එතකොට මේ වර්තමානයේ අපි කතා කරන ලෝකයේ තුල ඊටාම වැදගත් වචන දෙකක් තියෙනවා පාවිච්චි කරන සිම්පතිය and empathy කියලා. මේ සිම්පති සහ empathy කියන වචන දෙකෙන් මේ empathy කියන වචනය තමයි ගොඩාක් දුරට අගය කරන්නේ. විශේෂයෙන් මේ தත්ත්වයට පත් වෙන්න කියන එකයි හැම කෙනෙකුටම වෘත්තිකයන් වශයෙන් වෛද්‍යවරුන්ට, උපදේශකයන්ට, මනෝචිකිත්සකවරුන්ට ආදීන්ට මේ අවස්ථාවට පත් වෙන්න කියන කෙනෙකු ආචාර ධර්ම තුලත් උගන්වන්නේ. දැන් මේකේ කියවෙන්නේ මේ empathy කියන தත්ත්වය, sympathy කියන தත්ත්වයද කරන්නේ ශෝකයට දුකට පත් වෙලා ඉන්න කෙනෙක් එක්ක ශෝක කරන දුක් වෙන එක. එතන මේ ශෝක කරන දුක් කරන දුක් වෙන එක බුදුදහමට අනුව අකුසල් පිරණ தත්ත්වයක්. ද්වේෂය වර්ධනය කරන தත්ත්වයක්. එහෙනම් ඒක නොකළ යුතු දෙයක්. එහෙනම් empathy කියන தත්ත්වයේදී කරන්නේ ශෝක කරමින් හඬමින් වැළපෙමින් ඉන්න තැනදී ඔහුගේ ශෝකය හඬන වැළපෙන ස්වභාවය සමනය කරගන්න උදව් කරන එක. දැන් ඒකට උදාහරණයක් හැටියට කියනවා බටහිර සංකල්ප තුළ දැන් අපි යම් ස්ථානයක දකින්න ප්‍රපාතයක පුජ්‍යලෙක් වැටිලා ඉන්නවා. පුජ්‍යලයට ගොඩ එන්නයි අවශ්‍ය කරන්නේ. දැන් මේ ගොඩෙන්ද ඉන්න පුජ්‍යලා වැටිලා කම්පාවටපත් වෙලා හඬනවා වැළපෙනවා. දැන් මේ සිම්පති තියෙන එක කරන්නේ අනේ අපෝයි අනේ ඔයාට වෙච්ච කරදරේ මටත් හරිම දුකයි ඒ ගැන කියලා හින්න එක. හැබැයි එම්පති තියෙන එක කරා මොකද කරන්නේ? දුවනවා වටපිටාවට යනවා, වටපිටාවට ගිහිල්ලා හොයාගන්නවා මොකද්ද මෙයාට දෙන්න පුළුවන් උපකරණ කියලා. එහෙම යනකොට වැලක් හම්බ වෙනවා, වැල දානවා අරක ඇතුළට. අල්ලගෙන ඉන්නවා ඔයා එන්නේ කියලා.
අන්න එම්පති කියලා කියන්නේ ඒක. එහෙමනම් එතන තියෙනවා කරුණාව. එතන තියෙනවා මෛත්‍රිය. එතන තියෙනවා මොදිතාව උපේක්ෂා මේ සියල්ලම තියෙනවා. උපේක්ෂාවක් තියෙනවා. ඒ කියන්නේ අර තද කරගෙන අල්ලගෙන ඉන්නේ වැටෙන්න දෙන්නේ නැතුව. ඒ වගේම ඔහු පියවරෙන් පියවරට උඩ නගිනකොට මොදිතාවත් පහළ වෙනවා. අනේ මෙයා බොහොම හොඳයි මේක පියවරෙන් පියවරට උඩට එනවා කියලා. මෙන්න මේ එම්පති කියන தત્ත්වය තමයි මේ එහෙමනම් නිර්ආමේශ ප්‍රීතිය තවත් අවස්ථාවක් වලට පත් වෙන. දැන් බටහිර ලෝකෙම එක එම්පති කියලා කියුවට මේ තුලත් තියෙන කිසියම් ආකාරයේ නිර්ආමේශ සුවයක්. ඒතර මේ නිර්ආමේශ සුවේ ප්‍රධාන ලක්ෂණේ තමයි කරුණාව, දයාව, මෛත්‍රිය, මුදිතාව, උපේක්ෂා වැඩෙනවා. ලෝභ, ද්වේෂ, මෝහ කියන අකුසලයන් යටපත් වෙනවා. ඒකෙන් අදහස් කරන්නේ නෑ නැති කෙනා කියලා. නැතිවීමේ අවස්ථාව තුළදී නිර්ආමේශ ප්‍රීතිය ස්ථාවර භාවයට පත් වෙනවා. පාලනය තුළදී සහ අඩු කර ගැනීම තුළදී නිර්ආමේශ ප්‍රීතිය ඇති වෙලා ආපහු නැති වෙන්න පුළුවන්. ඒක තමයි තියෙන තත්ත්වය. ඉස්සර තිබුණා මේ සාහිත්‍ය කෘතියක් වුණා සමාජගත කරද්දී හුදී ජන පහන් සංවේගයේ සඳහා කියලා මේ වගේ වාක්‍යයකට සමාන අර්ථයක් තියෙන වාක්‍යයක් එක තමයි වික්‍රමසිංහ මහත්තයාගේ පොත් උනත් නවකතා උනත් මේ හුදී ජන පහන් සංවේගයේ සඳහා. පහන් සංවේගය කියලා හරි අපූර්ව යෙදුමක් පාවිච්චි කරලා දෙනවා. කියන්නේ මේ නිර්ආමේශ ප්‍රීතියයි මේ කියන්නේ කියලා. නමුත් වටිනා දෙයක් මේ සාමාන්‍ය ප්‍රායෝගික ජීවිතයේ ගත කරන ඕන කෙනෙකුට පහන් සංවේගයේ පිණිස පොතේ අන්තිමට තියෙන පොතේ මේක ලිව්වයි කියලා ඒක තියෙනවා. අපේ බණ සම්ප්‍රදායෙත් ඔය ඔහොම යෙදුම් තියෙනවා. ධර්ම සම්නිවේදන සම්ප්‍රදායෙ තියෙනවා. දැන් ඔය සාදුකාර දීලා ප්‍රීති ගෝසපවත්වයි කියනවනේ. දැන් සංගීත සම්දර්ශනයකට ගිහිල්ලා විසිල් ගාලා බල්ටි ගාලා මේවා කරලා ඔල්වර සම්දීලා කෑකෝ ගාලා ශාම්මාරු කියලා ඔයර තියෙනවා. තව තව හොඳ අලුත් දෙදුම් වචන තියෙනවා අගේ කරන්න මාරු. තව දෙක තුනක් තියෙනවා මම කියන්නේ වැඩසටහනේ. නමුත් එහෙම තියෙනවා පට්ට කියලා තියෙනවා. එහෙම එකක් තියෙනවා පට්ට. දැන් ඒක මෙහෙමයි හසතවත්ය. දැන් සංගීත සම්දර්ශනයක ගිහිලා සින්දුවක් කියනකොට ගායකයෙක් ඒ කියලා ඉවරලා බහින්න දෙන්නේ නැහැ. වන් මෝ වන් මෝ කියලා තව කෑ ගහනවා. ඒක නිර්ආමේශ ප්‍රීතිසෝය නෙවෙයි. හාමුදුරනේ මේ බණ කියනකොට පැයකට වඩා යනවනම් අම්මෝ අම්මෝ කියලා කෑ ගහනවා. වන් මෝ නෙවෙයි අම්මෝ. අම්මෝ එතන අතර වන් මෝ. ඒක වෙනම දෙයක්. ඒ මේ සාදුකාර දීලා ප්‍රීතිගෝසා නැංවීම කියන්නේ ඒක මහා පුදුමාකාර හැඟීමක්, පහන් සංවේගයක් දැනිලා සැනසිල්ලක් දැනිලා නගපු ශබ්දයක්. ඒකේ ශබ්ද නගට්ටක් පුළුවන්. හැබැයි ඒකේ ඇලෙන එක, ඒක අල්ලගන්න එක, ඒක එහෙම ඇලී ගැලී ජීවත් වීම ප්‍රශ්නයක් කියන එක ධර්මයේ කියවෙනවා. ඒක තාවකාලික සුවයක් ලබනවා, ප්‍රීතිය විඳිනවා, හොඳයි යහපත් දෙයක් කියලා විඳිනවා. හැබැයි ඒක අල්ලගෙන ඒක මැත්තේ නැහින්නේ. එතකොට නිර්වාණගාමි ගමන් මාර්ගයට බාධාවක් කියන එක තමයි මම හිතන පැහැදිලි කරමින් හිටියේ. ගාන මහත්තයා, හසන්ත මහත්තයා අට කතාවක කරන් තියෙන කතාවක් මතක් වුණා අපේ සාකච්ඡාව යන වෙලේ. මොකද මේ මහත්තුරු අඳුරුරුත් අහන ප්‍රශ්න දැක්කහම විජයාරාම පන්සලේ රහතන් වහන්සේ නමක් වැඩ හිටියා. උන්වහන්සේගෙන් කර්මස්ථාන ගන්න ස්වාමින් වහන්සේලා දෙන්නෙක් වැඩියා. එතකොට කමඨහන් දෙන ස්වාමින් වහන්සේ පාලි බුද්ධ ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාවක් පාලි භාෂාවෙන් කියනකොට උන්වහන්සේ අතින් සමුද්ධ කියන තැන මේ සමුද්ධ කියන විදිහට උච්චාරණය වුණා. එතකොට එක හාමුදුරු කෙනෙක් කිව්වා ස්වාමීනි වැරදුනා නේද? එතන මේ බර කළා කිව්වේ සමුද්ධ එනවා. ඊට පස්සේ අර හාමුදුරු කිව්වා ඇවැත්නි සමුද්ධ වුණත් එකයි සමුද්ධ වුණත් එකයි මං එතනින් අදහස් කරේ ලවණ රසති මහ සාගරේ. සමුන්වහන්සේ ව්‍යාකරණය අල්ලගත්තා. සමුන්වහන්සේට කමටහන් දෙන්න මට බෑ මහා විහාරයට ගිහලා ව්‍යාකරණ ඉගෙන ගන්නවා කිව්වා. උන් පද අල්ලගත්තා. දැන් අද මේ වෙලා තියෙන එකනේ දැන් අර්ථ හැලිලා මේ දැන් පද හොයන් යන ප්‍රීති සුඛ දැන් ගගා දැන් අපි මේවා අස්සේ ගිහිල්ලා අර්ථය ගිලිලා යනවා. පදේ පදේ ඔව් අපේ ජාතියට උනේ ඔන්න අවසනාව රහඳුරුකේ ශ්‍රද්ධාව හැලලා ගියා. ප්‍රඥාවක් ගැන අන්තිමේදී ප්‍රඥාවක් නැහැ ශ්‍රද්ධාවක් නැහැ මහා කපටි රැලක් බිහි වුනේ. හරි? දැන් අපි වාද කර කර ඉන්නවා ඊට පස්සේ. ඔකනේ ඊට පස්සේ වෙන්නේ. මේ ස්වාමීන් දැන් ප්‍රීතිය ගත්තම පස්වන ප්‍රීතිය තියෙනවා. ප්‍රීති ඔ අපේ ධර්මයේ විභජ්ජයි. ඒක බෙදලා තියෙන්නේ. අපි මේ කරන්නේ මොකද්ද කියලා මේ මිනිසුත් දැනගන්න ඕනේ. නිරාමිස ප්‍රීතිය අපි කතා කරන්නේ. ඉතින් නිරාමිස ප්‍රීතිය උපරිමයෙන් විඳින්නේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ. ඊට පස්සේ පසේ බුදුවරු. ඊට පස්සේ රහතුන්. ඊට පස්සේ අනාගාමීන්. ඊට පස්සේ සකදාගාමීන්. ඊට පස්සේ සෝතාපන්නීන්. ඊට පස්සේ සෝතා නිවන් මාග යන පිරිස. ඊට පස්සේ ධානලාභීන්. ඊට පස්සේ ත්‍රිපිටක ධාරීන්. ඔහොම ඔහොම පහළට බැහැනවනේ දැන් අපි නිවන් දැක්ක කියනවා. නිවන් දකින්න හතර ආකාරයකට සෝතාපන්නය, සකදාගාමි, අනාගාමි, රහත්. චන්ද්‍රෝපමාවනේ බුදුහාමුදුරු දීලා තියෙන්නේ. එතකොට අපේ මිනිස්සු එක හැරේ අල්ල ගන්න ඕන දැන් සෝවාන් වෙච්ච කෙනෙක් නිවන් දැක්කා. එතකොට විසාක උපාසිකාව ළමයි 20ක් හැදුවා. ආපෝ
මේ අම්මාඩි ළමයි විසක් ඇද්දද නිවන් දැකපු? ඉතින් ඕ දැක්කා. සෝතාපන්න වුණාම වෙන්නේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබත පරාමාස දුර නැති වෙන එක. හල කාමරාගේ තියෙන. ධර්මයේ සවාක්කාතයි වරද්දගත්ත මිනිස්සු. ඉතින් පටලව ගන්න එපා. මේ ගම්භීර දෙයක් අපි කතා කරන්නේ නින්දෙන් නැගිටලා අහගෙන ඉන්න එපා කෑල්ලක් විතරක්. ඒක ලොකු අපරාධයක් වෙනවා සමහරක් වෙලාවට. ඔය කොණක් අල්ලා ගන්නවල්ලම් වාද කරනවා. එතකොට ඒක එහෙමයි. අනිත් එක අර ප්‍රීතියේ කොටස් තියෙනවනේ නේද ස්වාමීනි? පස්වනක් ප්‍රීතිය. ඒක එකක් තියෙන උබ්බේග ප්‍රීතිය. උඩින් යන්නත් පුළුවන්. විසුද්ධි මාර්ගයේ තියෙනවනේ අර වත්ත කාලගමේ කතාව. ගැබිනි මාතාවක් අහස උඩින් ගියා. මේ බොරු නෙමෙයි. එතකොට දැනුත් උඩ පනින්නේ හින්දු යනකොටත් උඩ පැන පැන නටනවා. මේ කිසිම තේරුමක් නැතුව ඒක ගැන නම් නෙමෙයි කියන්නේ වෙනම. එක නමුත් ඒ ප්‍රීතිය කොටස් පහක් තියෙන විස්තර කරන්න වෙලාවක් නැහැ. ඒ නිසා මේක විභජ්‍ය දහම බෙදලා තියෙන්නේ. කොහොම හරි එකක් කියන්න ඕන. අපි මේ කලා නිර්මාණ ගැන මම මේ කතා කරන්නේ. එතකොට මේ නිර්මාණ නම් කරන්න බෑ හොඳ ශ්‍රද්ධාවක් නැති සිහියක් නැති අයට මහත්තයා. අනිත් එක මේ විෂය දැනගෙන මේ කරපු මිනිස්සු. ඒ විෂය හොඳට දැනන් හිටියද නොදන්න කෙනෙක්ට කරන්න බෑ. දැන් අවුකන ෆිල්ම් කොහොමද කපන්නේ? මැසේජ් එකක් එන ඕනෝනගේ. ආ පොඩ්ඩක් ඉන්නෑ මම මේ උඩ ඉන්න බැහැලා ඉතින් ඔන්න පල්ලෙහාට කතා කරනවා. කතා කරලා ආයි ගිහිල්ලා යනවා. ආයි මැසේජ් එනවා. කොහොම කොහොමද මේ කරන්නේ? විවේක බුද්ධියක් තියෙන්න එපා. කොච්චර විශාල දෙයක්ද කරන්නේ? එතකොට විවේක බුද්ධිය තියෙනවා. එතකොට විවේක බුද්ධිය තුළ එතන වැඩෙන්නේ සතිය සමාධිය. ඔය නිර්ආමිස ප්‍රීතිය තුලත් වැඩෙන්නේ සති සමාධි දෙක. ඉතින් ඒවා කල්පනාවට ගන්න එපා අපේ මිනිස්සු. මේ මහා සම්ප්‍රදායක්නේ. ඈ අර අපේ කහඳුරු කෙනෙක් කිව්වේ සිංහලයා ශ්‍රේෂ්ඨ ජාතියක් නොව ශ්‍රේෂ්ඨ ජාතියක්ව හිටපු ජාතියක් කිව්වා. ඒක අපේ අනුරාධපුර පොළොන්නරුවට සීගිරියට ගියපම බලන්න පුළුවන් කිව්වා. හරිනේ කතාව. අපි දැන් කතා කරනවා විතරනේ අපි ශ්‍රේෂ්ඨ ජාතියක් කියලා නිර්ආමිස ප්‍රීතිය ගැන අපි කතා කරනවා. කොහෙද නිර්ආමිස ප්‍රීතියක් විඳින මිනිස්සු අද ඉන්නේ? පිස්සු හැදිලා වගේ නේ බැන ගන්නවනේ උදේ හව. ටීවී එකක් දැම්මත් ගහ ගන්නවා බැන ගන්නවා. සමහරකට බනත් වාද. එතනත් වාද වාද. ඈ මත ධර්මෙත් පරස්පරතා. එතනත් ගැටන. ඉතින් විවිධ දේවල් තියෙනවා. ඒ නිසා මේව අපි කතා කළාට මැදි ජීවිතයට සම්බන්ධ කරලා ක්‍රියාත්මක කරන්න ඕන. ක්‍රියාත්මක නොකළොත් අපිට ඉතින් මේව දිගටම කතා කර කරම ඉන්න පුළුවන්. ඕම් බලන්නකො සිංහල අවුරුදු 2000කට කලින් අසූචි හොදන්න යොදාගත්ත තැන. ඕම් බලන්න මේ චිත් මේ ඡායාරූපේ මේ සෝදන ගල. වැසිකිළියකට අදාළ. අසූචි කළා මෙතනට ඇවිල්ලා තමයි සෝදන්නේ. එතකොට ඒ සෝදන ගල කොච්චර ලස්සනට නිර්මාණය කළ තිබ්බද? ජාතිය සංකේතයේ සිංහයා දෙපැත්තට දාලා මකර රූප දෙපැත්තට දාලා අර උඩම තියෙන නෙළුම් මල ඔතන තමයි මුට්ටිය තියන්නේ වතුර භාජනයේ. එතනින් වතුර අරන් තමයි සෝදන්නේ. එතකොට සනීපාරක්ෂක ක්‍රමවේදේ උපරිමයට ගියා. මේව මේ කිසියම් ලාභ බලාගෙන හදපුව නෙමෙයි. ආස්වාදයක් ලැබමින් පරාර්ථයේහි හැසිරීලා ලෝකයා වෙනුවෙන් ජීවිතය කැප කරලා කරපු නිර්මාණ. අදත් ඉතිරි වෙලා තියෙන්නේ ඒව විතරයි. දැන් මේ තියෙන්නේ ලෝකේ ගඩොල් වලින් කරපු විශාලම නිර්මාණය දාගැබ. එතකොට ජේතවනාරාම දාගැබ් වහන්සේ මහසෙන් රජතුමා බුදුරජාණන්සේගේ පටී ධාතුන් වහන්සේත් කේස ධාතුන් වහන්සේත් අස්සේ ධාතුන් වහන්සේලත් නිදන් කරලා හදපු දාගැබ. මේ දාගැබ් වහන්සේ වටා හුඟක් දේවල් අපට බලන්න තියෙනවා. මේ තියෙන්නේ ඒ ජේතවනාරාම දාගැබ් වහන්සේ අනුරාධපුර සුද්ධ නගරේ පිහිටලා තියෙනවා. ඔය ඈතින් පේන්නේ මහා සෑය. දකුණු පැත්තේ තියෙන ජේතවන දාගැබ ඔය දෙකට මැදින් තියෙන පිහිටලා ආයක. ඒ කියන්නේ වාහල්කඩ මේ වගේ හතරක් හතර දිසාවේ තියෙනවා. මේවයි බලන්න හුඟක් දේවල් තියෙනවා. මිනිස්සු ඔය වටේ ගිහිල්ලා වන්දනා කළාට මේව බලන්නේ. එතකොට කලාකාරයා මේව හදලා තියෙන හොඳට බලන්න. දැන් මේ තියෙන්නේ වගේ වාහල්කඩක්. එතකොට මේ වාහල්කඩේ සියුම් කැටයන් තැන් තැන් වල තියෙනවා. ගලින් කරලා තියෙනවා. හුඟක් උඩත් කැටයන් තියෙනවා. එතකොට එදා සිංහලයෝ උඩ කැටයන් නිර්මාණ අතෑරියේ නැහැනේ. මේවා මේ උඩට පේන්නේ මේවා හදලා වැඩක් නැහැ. ඒ නිසා අපි මේක නිකන් තියමු කියලා හිටියේ නැහැ. ඒ හොඳට කැටයන් කළා. හොඳම උදාහරණේ සෝලියස් මෙන්ඩිස් මහත්තයා. කැලණියට යන්න ගිහින් බලන්න දොර ඇරලා බලන්න. දොර ඇරියාම පිටිපස්ස බිත්තිය පවා චිත්‍ර ඇඳලා තියෙනවා. කරන වැඩේ හරියට කළා. අර ඔබතුමා කිව්වා වගේ දැන් මේ මිනිස්සු නැතුව නෙමෙයි. දැනුත් ඉන්නවා. වෙලා තියෙන ඇගෙයීමක් නැ පෙන්නන්නේ. පෙන්නනේවට අර ඒක නිවුස් එකක් නෙමෙයිනේ. නෑ නිවුස් එකක් වෙන්න නම් එතන ගහ ගන්න ඕන, මරා ගන්න ඕන, බැන ගන්න ඕන. ඒක තමයි නිවුස්. මිනිසුන්ගේ මානසිකත් එහෙම තමයි අපේ රටේ හැදිලා තියෙන්නේ. හරි. ඒ වගේම ගාන මහත්මයා මේ ලොකු දේවල් වලින් පුංචි දේවල් වැහිලා ගිහලා. වැහිලා ගිහලා. පුංචි පුංචි දේවල්. දැන් ඔබ පේනවා ඒ ගලේ තියෙන සියුම් කැටමිතා පුංචි දේවල්.
හොඳ විවේක බුද්ධියක් තියෙන කෙනෙකුට අර ওই ටික බලන්න විවේකයෙන් විඳින්න බෑ. ලොකු ලොකු දේවල් අනුරාධපුරේ ටිකම් බලන්න දේවල් වැඩි නේ. යා ලොකුව ගත්තා, ෆොටෝ ගත්තා, සෙල්ෆි ගහුවා, දාගත්තා මේ ඉතාසියුම් කැටියම්. ඉතාම විශිෂ්ට නිර්මාණ. ඒක බලන්න වෙලාවක් නෑ හුඟක් අයට. බැලින හොඳම ටික තියෙන්නේ යට ඇතුලේ. පඩියක් යට ඔබ කලින් පෙන්නුවා. ඇතුල් පැත්තේ ඇතුල් පැත්තවත් දැන් අපි දැන් බොහෝ විට වෙන්නේ එළියට පේන ටික විතරක් ලස්සනවා අනිත් ටික ගසවසා දාලා අතන් හැබැයි මේ කලාකරුවා ඒ කැපවීම සමහර රාජාන නොවෙන්නත් පුළුවන් ඇතුලක් කැටයන් කළා නොපෙනෙන තැනක් කැටයන් කළා එතනයි විශිෂ්ටත්වය ඉතින් අපේ ඕපදූප හැවුවට මේ වගේ දේවල් ලැබිල බලන්නේ නැහැ එතන නේ වැඩේ තියෙන්නේ එතකොට ඔන්න බලන්න දැන් අපි ඊළඟ රූපෙට යමු දැන් මේ තියෙන හැස තමයි මේ වාහල් කඩක්නේ එතකොට ඔය වගේම තව වාහල් කඩක මේ මුදුන මේ උඩ හරිය තියෙන්නේ මේ හරිද එතකොට මේ අපිට මෙහෙම පේනවනේ මේක ඉහළ තියෙන කොටස. ඒ ඉහළ තියෙන කොටස දැන් ඔය ඇත්තන්ට පේනවද මේක සත්තු රූප පේලියක් තියෙනවා. හරි? ඕන සත්තු රූප පේලියක් තියෙනවා එක තැනක. එතකොට ඒ සත්තු රූප පේලිය සාමාන්‍යයෙන් පල්ලෙහැට පේන්නේ නැහැ. ලංකල්ල බලන්න නැත්තම්. ඕම් බලන්න මේක හිටපු එක සතෙක්. මේ බලන්න කොච්චර ලස්සනට කුර දෙක පෙන්නලා තියද. එතකොට මේ කායච්ඡේද විද්‍යාව පිළිබඳ සත්තුන්ගේ ශරීර පිළිබඳව හොඳට දැනන් ඉඳලා තියෙන ඉස්සරහ ගාද් දෙක පිටිපස ගාද් දෙක අඟ මුවෙක් වගේ සතෙක් පෙන්වලා තියෙනවා. එතකොට දැන් මේ බලන්න තව සතෙක් ඌරෙක් වගේ මූණ. එතකොට සූකර මුඛයක් තියෙන. එතකොට කන ශරීරය ඒ දිගට ගත්ත කකුල් කොයි විදිහටද නැමිලා තියෙන්නේ සන්ධි පිළිබඳව හොඳ දැනීමක් තිබිලා තියෙනවා. එතකොට මේ මිනිස්සු කරන දේ හරියට කළා බොහොම සතුටේ. දැන් මේ තියෙන්නෙත් ඒ වගේ ශෛලමය ස්තම්භ දෙකක්. ඌවයි මොනවද බලන්න තියෙන්නේ ආ ගල් කණුනේ දෙයන් කියලා යනවා. ඕකේ කොච්චර දේවල් බලන්න තියෙද? ඕම් බලන්න ඒක ලං කරපුවාම ඔය එතන තියෙන ඒ කැටයමක් ලං කරපුවාම බහිර වේක් පුන් කලසක් දරාගෙන ඉන්නවා. පුන් කලස කැටයන් කළා තියෙනවා. පබළු වැලවල් තියෙනවා, මල් වැල් තියෙනවා. ඕම් බලන්න මේ පුන් කලස ලං කරලා. මේක කොච්චර දෙයක් බලන්න තියෙද? අවුවට වැස්සට 80 වෙමින් අවුරුදු 2000ක් පමණ කාලයක් තිස්සේ මේවා තිබුණා. එතකොට මේ ඉතිරි වෙච්ච ශේෂ මේවා වර්ණ ගන්වල අතීත තිබිලා තියෙන්නේ. මේ තියෙන්නේ ඊට නුදුරින් තියෙන කල්ප වෘක්ෂයේ කොටසක්. එතකොට ලියවැල් මොස්තර කොච්චර අලංකාරද සියුම් රස විඳින්න ඕන. දැන් ඔබතුමාට පේන වැති අසන්ත මත මෙතන පක්ෂි රූපයක් තියෙනවා. එතකොට ඒ පක්ෂීන්ගේ ස්වභාවය කොයි වගේද? මල් මොස්තර තියෙනවා. මෙතනත් තියෙනවා පක්ෂි රූප දෙකක එකතුවක්. මේ තියෙන්නේ පක්ෂි රූප දෙක. එතකොට මේවයි මොස්තර රටා කොයි ආකාරයටද විසඳුරු කරලා තියෙන්නේ කළු ගලක හදලා තියෙන්නේ. දැන් මේ බලන්න ගව රූප දෙකක් තියෙනවා. එක කකුලකින් හිටගෙන අනික කකුල් දෙකකින් හිටගෙන කකුල් දෙකක් උස්සගෙන ඉන්නවා. මේ පුන් කලස්. ඔය තියෙන්නේ ඔය වාහල් කඩටම අදාළ පුන් කලස් දෙකක්. කැටයන්. එතකොට බඳුන් නිර්මාණය කළ තිනු මල් බඳුන් නිර්මාණය කිරිල්ල මේ අතීතයේ ඉඳන් තිබිලා තියෙන මේ භාජනවල ස්වභාවයෙන් අපට පැහැදිලිව පේනවා. ඕම් බලන්න ඔය එක කණුවක ඉහළ කොටස. ඔබතුමාට පේනවද උඩම සිංහ රූප තුනක් තියෙනවා. ඒ සිංහ රූප තුන කොයි තරම් අලංකාරයට නිර්මාණය කරලා තියෙනවද මේක සමීප රූපයක්. සිංහ තුන් දෙනෙක් ඉන්නවා. දැන් මේ බලන්න ඒ වාහල් කඩටම ඇවිත් තවත් කොටසක්. පුන් කලසක් උඩ ඇතෙක් ඉන්නවා. දැන් ඕන් කෙනෙක් තර්ක කරයි පුන් කලස් උඩ ඇත් වෙන්නේ කොහොමද කියලා. මේක නිර්මාණයක්. මේක කලාත්මක නිර්මාණයක්. එතකොට ඔය ඇතෙක් ඉන්න ඕන බලන්න යථාගේ සමීප රූපයක් ඕ. එතකොට හස්ති ශරීරය කොතරම් දුරට අධ්‍යයනයක් කරලා තිබ්බද අපේ මිනිස්සු. හරි මේ බලන්න ඔය ආයකයකටම සම්බන්ධ තවත් කැටයම මේ රූපේ බලන්න. එතකොට එතන පුරුෂ රූපයක් තියෙනවා. කොහොමද අත් තියාගෙන ඉන්න ආකාරයේ ශරීරයේ නැම්ම ශරීරයේ වස්ත්‍ර විනිවිද පේනවා. මේ ඊට වටිනම රූපයක් තියෙන ඔය පුරුෂ රූපෙට දකුණු පැත්තෙන් ඇත් රූපයක් තියෙනවා හිටගෙන ඉන්න. ආන් බලන්න ඔය රූපේ. ඔය තියෙන දැන් අද වෙනකම් බැලුවද මේ ඇත් රූපේ කවුද කියලාවත් නිකන්වත් කල්පනා කරන්නේ නැහැ නේ. කවුද මේ ඇතා? මොකද්ද මේ මිනිස් රූපයට වඩා කුඩා ඇතෙක් ඉන්නේ ඇයි කියලා නෑ. ඒව කල්පනා කරන්නේ අධ්‍යාපන ක්‍රමයට ඕවා දාලවත් නෑ. ඈ සිලබස් වලට දාලවත් නෑ. සුද්දගේ සිලබස් එක තාම ගන්නගෙන 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 වලපල්ලටම ගිහිල්ලා වැටුණායින් පස්සේ තමයි තේරෙන්නේ අපේ අධ්‍යාපන ක්‍රමය. ඒ ගිහින් නෑ. ඇයි පිරිවෙන් අධ්‍යාපනයට තනක් දෙන්නේ නැහැ නේ අපේ රටවල් වල? ඕ ස්ත්‍රී ශරීරය. එතකොට අර මහාචාර්යතුමා මේ තියෙන්නේ පන්සලක දාගැබක. එතකොට ඔය කියන නිර්ආමිෂ සැපය අපි විඳා. ඈ මේ ස්ත්‍රී ශරීරයේ බල්ල හසන්ත මහත්මයා මේ රාග ආදිය අපි වර්ධනය කරගත්ත જાතියක් නෙමේ සුද්ධොත් පුදුම වෙනවා. අපිට ස්ත්‍රී ශරීරයේ දැකලා ඈ මේ රාගය කුපිත කරගත්ත જાතියක් නෙමේ.
මොකද අපි අත්තිමස්මින් කය කේසාලෝම නකාදන්ත තචෝ කියන බුද්ධ වචනෙත් ඉගෙනගෙන හිටියා. ස්ත්‍රී ශරීරයේ උපරිමයට රසවින්දේ ධර්මයේ දන්න මිනිස්සු. නොදන්නේ කෙනා තමයි විනාශ කළා හත්පලේ ගාගත්තේ. තේරුණා? ආන්න ඒකත් මතක තියාගන්න ඕන. මේ තවත් ගොඩ නැගිල්ලක් අබේගිරි මේ ජේතවන සංඝාරාමයට අයිති. එතකොට ඈතින් මහසයාත් පේනවා කෙනෙක් කියයි ඕකේ මොනවද බලන්න තියෙන්නේ. මුරගල් දෙකයි කොරවක් ගල් දෙකයි සඳකඩ පහනයි පඩි පෙළයි ඇරෙන්න ඔය මුරගලේ එක පැත්තක් තියෙනවා බලන්න ඔය සයිඩ් එක. මේ පැති පෙනුම. ඒකේ මොනවද අපට බලන්න තියෙන්නේ? ඕම් බලන්න එක ලං කරපුවම ගල් කණුවක් තියෙනවා කණුව උඩ ඇතෙක් ඉන්නවා දන ගහගෙන. කීයෙන් කී දෙනෙක් ඔක දකින්නවද? කීයෙන් කී දෙනෙක් ඔය ගල් කණුව බලලා තමන්ගේ ගෙදර හදනකොට ඔය බැල්කනියක් එහෙම හදනකොට තනින් තනින් ඔය මේ ගල් කණුව ඔය විදිහට දාන්න පුළුවන් නේද? මම මේක කියන්නේ මං කරපු නිසා. දන්නවද ඔබතුම එක කණුවක ගාන කීයද කියලා? 5000යි. මෝල්ඩින් වැඩේට අද කාලේ. ඒ වගේ කණුව එතකොට 10ක් දැම්මොත් 50000යි. හරි? මේ පොඩි වැඩක් මහාචාර්යතුමා. එතකොට ඕම් බලන්න එතකොට එදා තත්ත්වේ අද තත්ත්වේ සිමෙන්ති වලින් කරන්න ගන්න ගානත් කළු ගලේ කොච්චර එතකොට ගානක් ගන්න ඇති කියලාද අපි හිතන්නේ නෑ. ඒක එහෙම වෙලා නෑ. සමහරක් වෙලාවට ඊට වඩා හුඟක් වෙනස් තත්ත්වයක්. ඔය බලන්න ජේතවනයට අයිති තවත් දොරටුවක කොටසක්. කොච්චර ලස්සනද කළු ගලකින් නිර්මාණය කරලා තියෙන්නේ මකර රූපේ සිංහ රූපේ. ඕක සිංහ රූපෙට ඇහැයන්ට ඕන. ඕම් සිංහ රූපේ. සිංහයාගේ දත්, පා, නැට්ට, කේසර කොහොමද පිහිටලා තියෙන්නේ? සිංහ රූපයක් හොඳට අධ්‍යයනය කරපු මිනිහෙක් ඇරෙන මේක කරන්න බැහැනේ. ඕම් බහිරව රූපයක්, වාමන රූපයක්. එයාගේ කොණ්ඩේ දිහා බලන්න, කකුල් දිහා බලන්න, මූණේ ස්වභාවය හා ඉන්න ඉරියව්ව බලන්න. නිකමටවත් පරීක්ෂණයක් කළාද මේ බහිරව කියන්නේ කවුද කියලා? මොන ජීවියෙක්ද? පිටසක්වල ජීවියෙක්ද? කවුද මේ නයිපෙන තියෙන මුරගලේ පෙන්නුම් කරන්නේ? ඇයි මේව පන්සලකට දැම්මේ? අපි නාගයෝන්ගෙන්, බහිරවයන්ගෙන් වැඩගත්ත ජාතිය. මේ ආරක්ෂක පිරිසක් අපට හිටපු. අපි ඒව අමතක කළා දැම්මා. එතකොට එතනින්නම් තමයි මේ පරිහානිය ආවේ. ඔය ජේතවනාරාමේ ශෛලමය නිර්මාණ එකතුවේ තියෙන කොටස කිසි කෙනෙක් ඔය බලනවද දන්නෙත් නැහැ. මේ මේ මෙතන තියෙනවා මේ සිරිපතුල් සටහන් දෙකක් උඩ ඡත්‍රයකුත් නම් වල තියෙනවා. ඊට පහලින් පක්ෂි රූපයක් තියෙනවා. මේ තියෙන්නේ පක්ෂි රූපය, හංස රූපය. එතකොට හංසය හොඳට අධ්‍යයනය කරපු ජාතියක් අපි. එතකොට හසන්ත මහත්තයා මට කියන්න ඕනුනේ මේ පෙන්වුවේ ශෛලමය නිර්මාණ කීපයක් විතරයි. අපි විවිධ අවස්ථාවල මේ වැඩසටහන් වලදී මේක පෙන්වලා තියෙනවා. එතකොට මේ ඔක්කොම අතීතයට අදාළ දේවල්. එතකොට වර්තමානෙත් මේ මිනිස්සු ඉන්නවා. හරි? දැන් හොඳම උදාහරණනේ සෝලියස් මෙන්ඩිස් මහත්තයාගේ චරිත කතාව මම කිව්වා. එතුම කොච්චර නිර්ආමිස ප්‍රීතියක් විඳපු චරිතයක්ද? ලුසියානෝ මරාන්සි මහත්තයා ගෙදරට එනකොට පොල් ගහකට පෝර දදා ඉන්න අමුඩයක් ඇඳගත්ත මිනිස්සෙක්. රියදුරා ගිහිල්ලා කියලා තියෙනවා අපි ආවේ සෝලියස් මෙන්ඩිස් මහත්තයා හම් වෙන ලුසියානෝ මරාන්සි සීගිරි චිත්‍ර පිළිසකර කරන්නට ලංකාවට ආපු කෙනා. එයාට ඕන මෙන්ඩිස් මහත්තයා හම්බ වෙන්න. ආ පොඩ්ඩක් ඉන්න මං එයාට එන්න කියන්නම් කියලා ගිහිල්ලා බැනියමක් ඇඳගෙන සරමක් ඇඳගෙන ඇවිල්ලා කිව්වා මමයි සෝලියස් මෙන්ඩිස් කියන්නේ කියලා. කැලණියේ සිතුවම් ඇඳපු අසහාය ශ්‍රේෂ්ඨ කලාකාරයාගේ ස්වභාවය. ගල්මංගොඩ මහත්තයාගේ ගෙදරට යන්න ඕනේ. හරි? එතුමා නිර්ආමිස ප්‍රීතිය විඳින්නේ කොහොමද? මං දවසක් දැනනකොට කමන්නේ නැන්නේ මහත්තයා කීවට. එතුමා සරම ඇඳලා මිටක් කපමින් මේ පුවක් ගෙඩියක් සුද්ධ කරමින් බොහෝම විවේක විට මේ ලෝක පූජිත ලෝකෙම දන්න විදේශ රටවල සම්මන්ත්‍රණ වලට සහභාගී වෙන අසහාය ශ්‍රේෂ්ඨ දැවැන්ත උත්තමයෙක්ගේ සරල ජීවිතේ. මං දේවාලයේගම ස්වාමීන් වහන්සේගේ විහාරස්ථානේ බුදුගේ චිත්‍ර ඇඳේ විශ්වවිද්‍යාලයේ ඉන්න කාලේ. උන්වහන්සේගේ විවේකසෝය නිර්ආමිස ප්‍රීතිය බලන් උන්වහන්සේ ගත කරන ජීවිතේ බලන්ට යන්න ඕනේ හසත් මහත්තයා පන්සලට හරි සරල ගත කරනවා ගැමි සුවඳ විහිදිච්ච පරිසරයක ඉන්නේ. එතකොට අපි කොහොම කතා කළත් අපේ ජීවිතවල ඒවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙනවා මේ උත්තමයන්ගේ චරිතවල. එතකොට අපි පෞද්ගලිකව දන්න මේ සතුට තියෙන වටිනකම. එතකොට ඉතින් මේ රූපවාහිනියෙන් එහෙම දැකලා තියෙන නිසා රූපේ දන්නවා. දැන් ගිහිල්ලා අහන්න දෙයක් නැහැ කෝ ගල්මංගොඩ මහත්තයා කියලා. හැබැයි රූපේ දන්නේ නැති කාලේ නම් සමහරවිට ගල්මංගොඩ මහත්තයාගෙනු තමයි කෝ අර මහාචාර්යතුමා කෝ කියලා අහන්න තියෙන අර මේ ගෙදර ඉන්න කෙනාගේ. ඒකේ තරහ සරලව තමයි. ඒක මහාචාර්යතුමා මතකේ ධාතු විභංග සූත්‍රෙත් තියෙනවනේ බුදුරජාණන් වහන්සේ වඳුර ගන්න බැරි වුණානේ පුක්කුසාති රජතුමාටවත්. එතකොට
අන්න ඒකයි අර බාහිර ස්වරූපෙන් මිනිසු මනින්න බෑ සැපේ කියන්නේ මොකද්ද කියලා නේ ප්‍රීතිය කියන එක මේ බාහිර වස්තුවනේ AC කාර් එකක ගියපු පමණින් තට්ටු තුනේ ගේක හිටපු පමණින් AC දාගෙන හිටපු පමණින් නේද ස්වාමිනා මිනිසුන්ගේ සතුට මනින්න බෑ අන්න එතනයි අර ඒකයි අර මුස්ලිම් ජාතික ලේඛකෙක් කියලා තියෙනවා ඔබට ලෝකේ සතුටෙන් ඉන්න පුද්ගලයා බැලීමට අවශ්‍ය නම් යාචකයෙකුගේ ඇඳුමෙන් සැරසී සිටින රජතුමාගේ පුතා දිහා බලන්න කියලා තියෙනවා කවුද මේ බුදුරජාණන් වහන්සේ එනිසා සතුට තියෙන මහත්මයා වල බාහිර වස්තුවල නෙමෙයි ඇතුලේ අපි කරගත යුත්තේ අන්නේ සතුට මතු කර ගැනීම පමණයි සතුට උපදවන ප්‍රීතිය උපදවන මාර්ග හරි සුලබයි ලාභ සුලබ මාර්ග ඕන තරම් මාධ්‍ය මගින් විනෝදේ සපයනවා උපරිමයෙන් සපයනවනේ තරගෙට විනෝදේ සපයන මේ අපත් ඇතුළුව සියලු මාධ්‍ය විනෝදේ ඕන සමාජ මාධ්‍ය හොඳට විනෝදේ සපයනවා බඩ අල්ලන් ඉනාවෙන්න දේවල් මේවේ හරියට තියෙනවා හොඳට සංගීත ප්‍රසංග බල්ටි කරණම් පිනුම් මේවා සේරම චිත්‍රපටි සේරම ඔක්කොම තියෙනවා මේ මේ සියල්ලෙන්ම අපි ප්‍රීති ප්‍රාමෝද්යෙන් පිලි පිලි ගිහිල්ලා ප්‍රීතියෙන් පිරි ලෝකයක ජීවත් වෙනවා සමහරවිට පුංචි දරුවෝ මේකට අනුගත වෙනවා ඒගොල්ලොත් ඒ ප්‍රීතිය තමයි ප්‍රීතිය කියලා හිතනවා හැබැයි ඒ අතරේ නිර්ආමිස ප්‍රීතිය කියලා එකක් තියෙනවා මේක අමතක වෙන්න පුළුවන් අර ප්‍රීතියෙන් ඇස් වැහිලා ගිහිල්ලා අර ලාභ සුලභ ප්‍රීති විනෝද මාර්ගවලින් ඇස් වැහිලා ගියාම කාලයක් යනකොට මේ නිර්ආමිස ප්‍රීතිය කියලා එකක් තියෙනවා පුතේ කියලා වෙනම පාඩමකින් කියලා දෙන්න තරමටපත් වේ අන්න ඒ හින්දා තමයි අපි හිතුවේ මේක මාතෘකාවක් හැටියට යොදාගෙනම සමාජයේ කතා කරන එක හොඳයි කියලා මේක දන්නවා දන්නෝ දනිති කියලා මං කිව්වේ ඒකනේ ඒ ප්‍රීතිය සෝය දන්න අයට ආයෙකක් කියලා දෙන්න දෙයක් නැහැ හැබැයි අනාගත પરම්පරාවට මේක කියලා දී යුතු තරමටම අද අවස්ථාවක් කියලා තියෙනවා නිර්ආමිස සෝය මේ 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 වෙසක් පොය ටිකක් තිබුණා ඒක ඒ යම් තරමක් දුරට තිබුණා ඒ ගැන අපි කතා කරන්නේ මට අවසර දෙන්න පාලක මැදිරියන්ට අනුග්‍රහක බවතුන්ගේ පණිවිඩ කීපයක් සරසවි පින්බිම දොරින් දොරට දොර මඩලාවයි මාගේ දොර මඩලාව සමග අපේ හාමුදුරුවනේ පැත්තකට ගියාම සතුටු වෙන්න පුළුවන් අනිත් පැත්තට ගියාම සතුටු වෙන්නත් පුළුවන් මැද හිටියාම සතුටු වෙන්නත් පුළුවන් මැද හිටියාම අපි කියමු මැදුම් පිළිවෙත කියලා මධ්‍යම ප්‍රතිපදාව හිටපුවාම සතුටු වෙන්න පුළුවන් අන්තගාමී වුණාම ඒ සමහරුන්ට මොකක් හරි සතුටක් ලැබෙනවා ඇති. හැබැයි අන්තගාමී අන්තවාදී නොවී සිටීමේ සතුට කියන්නේ ඊට වඩා ගැඹුරු සතුටක්. අපි පෞද්ගල දවස්වල කතා කළා. බුදුදහම ඒ අන්තගාමී නොවී සිටීමේ සතුට තදින්ම අවධාරණය කරනවා. අන්තවාදී නොවීමේ සතුට තදින්ම අවධාරණය කරන දහමක්. අපේ වැඩසටහනේ අවසාන මිනිත්තු කිහිපේ. ඔව් මධ්‍යස්ත ඉවසිලිමත් විචාරපූර්වක ප්‍රබුද්ධ සිතින් අපේ කලා ශිල්පතිය බැලුවත් ගායන මහත්මයා බැලුවා වගේ නිර්ආමිස සතුට තවන්න පුළුවන් ඈ මේ මධ්‍යස්ත කියන්නේ අනිත් ආගම් වල අනිත් සංස්කෘතිය දෙන කලා ශිල්ප ප්‍රතික්ෂේප කරලා නෙමෙයි ඒවට විරුද්ධ වෙලා නෙමෙයි ඒවට ගැති වෙලත් නෙමෙයි මැදිහත් ඉතින් ඒ වගේම ඉතින් අන්තගාමී නොවි නේද අන්තගාමී නොවි මෙතෙන්දී ඇත්තෙම දැන් මේ දොරමඩලාව අවසන් වෙගෙන යන වෙලාවේ මේ අපේ ප්‍රේක්ෂකයන්ට කියන්න ඕනේ අනුරාධපුරයේ හා පොළොන්නරුවේ හෝ සීගිරිය හෝ යනවා නම් අපේ ඓතිහාසික ස්ථානයක හුදෙක් වන්දනාව සහ විනෝදය කියන අර්ථ දෙකෙන් ඔබට පොඩ්ඩක් යනවා නම් හොඳයි. ඒක නිරාමිෂ ප්‍රීතිය ලබන්න පුළුවන්. මේ හුඟක් කතා කරේ මේ ශිල්පීන් නිරාමිෂ ප්‍රීතියක් ලැබුවා කියන්නේ. මෙයා බලන අපි ලබන නස් වෙන නිරාමිෂ ප්‍රීතිය. ගයම් මාත්‍යර් ලැබෙන නිරාමිෂ ප්‍රීතිය. දැකීමෙන් අධ්‍යයනය කිරීමෙන් ලබන නිරාමිස ප්‍රීතිය නිර්මාණය කිරීමනේ ඉතින් මේ ඒක විඳින්න කියලා ඒක විඳින්න මේ කලා ශිල්ප අපේ නිර්මාණ අපේ රටේ සංස්කෘතිය අතීතය දැකලා ඒ වගේම නිරාමිස ප්‍රීතියේ ලෞකික පැත්තක් තියෙනවා ඒක තමයි මේ කියන්නේ වන්දනා දෙන ලබ පින්කම් දහම් කරනකොට අපේ වහජාරිතුමා කිව්වා වගේ අවංකව පින්කම් දහම් කරනවා නම් හොඳ අරමුණකින් පින්කම් දහම් කරනවා නම් දැන් දම් පෙන් දෙනකොට කෙනෙකුට මේ දාණය මට සසර සැප ලැබීමට හේතුව දිව්‍ය ලෝකයට යන්න. එහෙම නැත්නම්
ආයුර්ණාදී ලබන්න. එහෙමත් දන් දෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ මේ පින් මේ දාණය මේ පින්කම මේ ක්‍රියාව පණ නිවන් පිණිස හේතු වේවා. එතකොට අර මුලින් කියපු විදිහට දන් දෙන එක්කෙනා වෙන්නේ ලෞකික නිර්ආමිෂ ප්‍රීතිය. දෙවනුව නිවන් පිණිසම හේතු වේවා. කියලා දන් දෙන එක්කෙනා ලබන්නේ ලෝකෝත්තර නිවාස ප්‍රීතිය ළඟන්නේ. ඒක ප්‍රාර්ථනා කරන. එයාගේ අරමුණ ඒක. ඉතින් ඒ නිසා වෙසක් උත්සවයේදී වුණත් දැන් ඔබතුමා අන්තිමට කිව්වා මම ඒක විතරක් කියලා නතර වෙන්නම් මේ සැරේ වෙසක් උත්සවයේ හුඟක් දුරට නිසාම ප්‍රීතිය විඳින්න අවස්ථාවක් තිබුණා කියලා. මොකද මේ සැරේ ඇත්තටම සැරසිලි වැඩි. සැරසිලි වැඩි සම්දර්ශන අඩුයි. සම්දර්ශන අඩුයි. වෙසක් උත්සවයේදී බොහෝ විට ප්‍රජාව අපේ බෞද්ධ වුණත් සීමාවෙන් එහාට යනවා. මේක සැනකෙළියක් කරගන්නවා. මේක ප්‍රීති උත්සවයක් කරගන්නවා. බෞද්ධයෝ මතක් කර මතක තියාගන්න බුදුහාමුදුරු පිරිනම් පාපු දවස. උත්පත්තිය ලැබුවා බුද්ධත්වය ලැබුවා අපි ඒක සන්තෝෂයි හොඳයි. හැබැයි පිරිනම් පැවිත් අද ඒක නම් මේක සංවේගයත් ප්‍රදේවිද දවසක් ඈ දෙක් ප්‍රීතියම නෙවෙයි. ඉතින් අර ලෞකික වශයෙන් නටලා ගී කියලා මේ හරි මේ නොයෙක් සැරසිලි දැකලා හරි සතුටු වෙන වීමෙන් ඔබට අපි යන්න ඕනේ. ඉතින් මේ ඒ නිසා ලෝකෝත්තර මේ නිරාමිස සුවය අපේක්ෂා කරගෙන ඒකට තුඩු දෙන විදිහට සෞඛ්‍ය නිරාමිස සුවය භුක්ති විඳිනවා නම් හොඳයි. හොඳ අවබෝධයෙන් හොඳ අරමුණකින් අපේ ස්වාමීන් වහන්සේ දැන් අපි ලෝකයේ දන්නවා අපිට මේකේ තේරුම් ගන්න හොඳම දෙයක් සංවර්ධනය පිළිබඳ කතා කරපුවම දැන් කතා කරන්නේ තිරසර සංවර්ධනය. ඒ අනුව දැන් පහුගිය කාලෙක දැන් අවුරුදු 10කට 15කට විතර වාර්තාවක් නිකුත් වුණා. ඒකෙන් හඳුනාගත්තා ලෝකේ වැඩිම සතුටෙන් ජීවත් වෙන මිනිස්සු ඉන්නේ බූතානයේ කියලා. ඇමරිකා එක්සත් ජනපදයේ තමයි ලෝකේ ධනවත්ම රට, බලසම්පන්නම රට. හැබැයි බලසම්පන්නම රටේ සතුටෙන් ජීවත් වෙන පිරිස ප්‍රමාණය අඩුයි. 75%ක වගේ ප්‍රමාණයක් ජනගහණයෙන් ගන්නේ මානසික රෝග සඳහා කිසියම් අවස්ථාවකදී ප්‍රතිකර්ම සඳහා යොමු වෙච්ච බවක්. එතකොට ඒකෙන් කියවෙන්නේ සතුටෙන් සිතට ප්‍රමාණය අඩුයි. එතකොට මේ සතුට නැති වෙනකොට සිතේ එකඟතාවය නැති වෙනවා. සිතේ එකඟතාවයේ නැති වෙනකොට ඊට පස්සේ ඇතිවෙන ස්වභාවයට අපි කියනවා ස්ට්‍රෙස් කියලා, ආතතිය. ආතතිය දීර්ඝකාලීනව පවතුනහම ඊට පස්සේ ඇතිවෙන තත්ත්වයට තමයි අපි කියන්නේ ડિප්‍රෙෂන් කියලා. ඒතර මෙන්න මේ ක්‍රියාවලිය තුළදී අපිට අනිත් පැත්තෙන් පේන දෙයක් තියෙනවා. මේ නිරාමිස සුවේ නැත්තම් මානසික රෝග වලට මඟ පෑදෙනවා. එහෙමනම් නිරාමිස සුවේ ලැබෙන්න ආරෝග්‍ය පරමලාභ, නිරෝගීකම නැමැති ආරෝග්‍ය පරමලාභ. ඉතින් මේ නිරෝගීකම නැමැති උතුම් ලාභය ලබන්න පුළුවන්. ඊළඟට සන්තුටි පරමං ධනං, සතුට නැමැති උතුම් ධනෙ ලබන්න පුළුවන්. එතකොට මේ සතුට නැමැති උතුම් ධනෙ කිව්වන් පස්සේ එතනදී තියෙන්නේ ලද දෙයින් සතුට වීමේ හැකියාව එතන තියෙන්නේ. ඊළඟට විශ්වාස පරමා ඥාති, මනුෂ්‍ය සමාජයේ ජීවත් වෙන අපි අතර විශ්වාසය හොඳට තහවුරු කරගෙන අපිට ජීවත් වෙන්න පුළුවන්. මිනිසුන් අතර සැකය බය නැති කරගෙන ජීවත් වෙන තරමට තමයි අපිට සුවපහස ජීවන රටාවක් ඇති වෙන්නේ. ඒ තත්ත්වයට අපිට පත් වෙන්න පුළුවන්. නිබ්බානම් පරමං සුඛං. ඒ වගේම ඒ தත්ත්වයේ උප්පරිම තලයට ගියන් පස්සේ නිර්වාණ නැමැති අවේදිත தත්ත්වයේ තුලදී එතෙන්වත් අපිට පත් වෙන්න පුළුවන්. ඒ සුඛයත් අපිට ලබන්න පුළුවන්. ඒතර මේ නිර්ආමිස සුවය කියන එක මේ කියන විදිහට ලෞකික ලෝකෝත්තර කියන මේ ජීව රටාවල් දෙකම සම්බන්ධීකරන විදිහට ගමන් කරන සුවිශේෂ වූ දෙයක්. ඒක මූලික අත්‍යවශ්‍ය දෙයක්. මූලික අවශ්‍ය දෙයක්. මිනිසුන් සතුටු නැත්තම් ඒ ජීවිතේ හර ශූන්‍යයි. මිනිසුන්ගේ ජීවිතයේ සතුට වෙන්න පුළුවන් භෞතික සම්පත් එකතු කරගෙන. හැබැයි මේ භෞතික සම්පත් එකතු කරගෙන සතුට වෙන හැමතැනක්ම ඇති වෙන අන්තිමට පීඩාව, මානසික ආතතිය. ඉතින් අපි ගත්තොත් එහෙම උදාහරණයක් හැටියට කෙනෙකුට ගෙයක් තියනවා කියලා තියෙන ගේ නඩත්තු කරන්න ඕන. ගේට පිළිසකර කරන්න ඕන, අලුත් වැඩිය රිපයර් මේ ඔක්කොම දේවල් එනවා. ඒකට අවශ්‍ය කරන උපකරණ සම්පත්. ඒ නිසා ගෙයක් තිබීම තුලින් අත්‍යසුඛ භෝග සුඛ කියන තත්ත්වයන් ලබන්න පුළුවන් වුණාට ඒ தත්වය තුළදී નિરામિષ સુયેට අපිට ලැබෙන අවස්ථාවල් අඩුයි. નિરામિષ સુયે ඊට වඩා වෙනස් වෙන්නේ භෞතික સંપත්වල අඩු බවක් ඇති කරගෙන ආධ්‍යාත්මික වශයෙන් ඒ තුළ සතුට වෙන්න පුළුවන් ප්‍රමාණය වැඩි කරගන්න එක. ඒතර අන්න එතනට අපි ආවනම් අපිට මේ નિરામિષ સુયે තුළ ලස්සන වටිනා මනුස්ස ජීවිතයකට හොඳ අර්ථයක් එකතු කරන්න පුළුවන්. සමහර සතුට වෙන්නේ අල්ලගෙන. තවත් සමහර සතුට වෙන්නේ අත ඇරලා. දැන් දන් දීමේ
පුළුල් අර්ථකථනය අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ පැහැදිලි කළා. දන් දීම කියන්නේ අතහැරීම කියලා අපි හිතුවොත් එහෙම අපි ළඟ තියෙනවා දීලා දීලා තමයි සතුට වෙන්නේ කිව්වොත් එහෙම ඒකත් මහා සැනසෙල්ලන්නේ. අපි දිව්‍ය ලෝක සම්පත් හෝ නිර්වාණ නිවන් සැප හෝ ඒක පැත්තකට දාලා අපි ළඟ තියෙන දේ තව කෙනෙකුට දීලා අපි සතුට වෙනවයි කියලා ප්‍රීති වෙනවයි කියලා හිතුවොත් ඒකත් මහා සැනසෙල්ල තව ඕන්න දුන්නා. දැන් නැමං ඕන් හැල් වෙලා ඕන් දුන්නා. එහෙම විතරයි එහෙම ඉන්න එකක් දුන්නම කුඹුර දුන්නා. එහෙම කියනා ඉන්නවා මම තාත්තලා ඉන්න වයසක ගංගලෝ මම කුඹුර දුන්නා. දුව දුන්නට එහෙම ඉන්නවා. ඔහොම අපේ ආඳුරු කදිමට පැහැදිලි කරලා දෙනවා දීලා දීලා දෙන්න ඇති දේවලුත් තියනවලු. අවල් එක ඒක දෙන්නේ නෑ. කොහොම හරි දීමෙන් ලැබෙන සතුට. හැබැයි ඒ සතුට අල්ල ගන්න හොඳ නෑ. ඒකට ඇලෙන්න හොඳ නෑ. ඒකට ගිජු වෙන්න හොඳ නෑ. දීලා ලැබෙන සතුටත් ඇලෙන්න හොඳ නැහැ කියන එක තමයි ධර්ම මාර්ගයේ පැහැදිලිව කියන්නේ අපේ මහාචාර්යතුමා. මම හිතනවා අපි ටිකක් අවධානෙන් ටිකක් ලක්ුණු නැති කාරණයක් මට කියන්න හිතුණා. මේ දැන් අපි කියනවා මේ සතුට කියන එක අවශ්‍යයිනේ ප්‍රීතිය. හැබැයි දැන් අපේ අභිධර්මය කියන්නේ මේ මේ ලෞකික ජීවිතයේ ඇති කරගන්න පුළුවන් ඉහළම සිත තුළ තියෙන අංග තුනක්. සෝමනස්ස සහගත සතුට. ඥාන සම්පයුක්ත වෙන්නත් ඕන. කියන්නේ ඔය සතුට ඥානයෙන් යුක්ත උනේ නැත්නම් මිත්‍යා දෘෂ්ටිය આવොත් දිව්‍ය ලෝකේ 72ක් ලබන්න මෙහෙ මිනි මරන්නත් පුළුවන්. එහෙම වෙලා ඉවත් තියනවා. අන්න එතන හරි භයානකයි ඔය සතුට කියන එක ඥානයත් එක්ක එකතු උනේ නැත්නම්. ඊළඟට අසංකාරික බලපෑමෙන් තොර වෙන්න ඕනේ. තව කාගේවත් බලපෑමක් එන්න බෑනේ. ඒ කියන්නේ අසංකාරික කියන්නේ ඔන්න ඔය කියන ලක්ෂණ. ඊළඟට අනිත් එක මේ සතුට කියන එක අර ඔබතුම දැන් අපි මෙතන කතා වුණා මේක මේ ලැබීමෙන් ලබන්න පුළුවන් එකක් නෙමෙයි ඔය නිර්ාමිස කියන එකේ උපරිම තත්ත්වේනේ. ඉතින් ලෞකික මට්ටමේ ඒක මම ඒක කියලා නවත්තන්නම් අර රජ කෙනෙක් හිටියලු තියනවලු සේරම ටික සප සම්පත් ධන ධාන්‍ය ඔක්කොම තියෙනවා. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා නින්දයක් නැහැ සතුටක් නැහැ. දැන් ඉතින් වෛද්‍යවරුන්ට කිව්වලු පරීක්ෂා කරලා බලන්න ඒගොල්ලෝ කිව්වලු ලෙඩක් නැහැ කියලා. වෙන්න බෑනේ මට තියෙනවා ලෙඩේ මොකද නින්දයක් නැහැ සතුටක් නැහැ. ඊට පස්සේ ගෙන්නන්ට කිව්වලු පිටරටින් වෛද්‍යවරු ගෙනල්ලා බැලුවා. එයා කිව්වලු ලෙඩක් නම් තියෙනවා. හැබැයි මම ලෙඩේ කියන්නේ මේ ප්‍රතිකාරය කියන්නම් කිව්වා. ඊට පස්සේ මොකද්ද කිව්වහම මේ රටේම අනබෙර යවලා බලන්න කිව්වලු චරපුරුෂය යවලා සතුටෙන්ම ඉන්න හොඳට නිින්ද යන මිනිහා. විද්‍යාත්‍රපැයි ඕන වෙලා ඕනතර. ඒ හොයලා ඒ මිනිහා හොයලා ඒ මිනිහගේ කමිසේ ඉල්ලගෙන ඇඳ ගන්න කිව්වලු. ඊට පස්සේ ඉතින් චරපුරුෂය යවවලු. ඉස්සල්ලාම කියලු හමුදාපති ගිරිනවට. සතුන් මොන සතුටක්ද ඔය දෙපැත්ත රත් වෙලා මං ඉන්නේ මේ සතුරු තැනකේ කියලා. නින්ද මොන නින්දක්ද බය හැරෙනවා රැටක් දෙතුන්තරක් කියලා. ඉතින් මේ බලවත්ම පුද්ගලයා. ඊට පස්සේ මේ ධනවත්ම මිනිහ ළඟට ගිහින් ඇවල සතුටෙන්. මොන සතුටක්ද ඔය මම මේ බය ඉන්නේ හොරුපණි අරමගල මේ අර නැව් වගේ ඇවිල්ලා තිනේ ඒවා කුණාටු හොරකම් කරනවා. ඒවා බල බල මට නින්දකුත් නැහැ සතුටකුත් නැහැ කිව්වලු. දැන් ඉතින් චරපුරුෂයන්ට ආපහු වෙන්න බෑ රජුගේ බෙල්ල කපනවා හිස් අතින් ගියොත්. ඉතින් දැන් කොරන්න දෙකුත් නැහැ ඔය විභාගාත යනවලු පාරේ යන ගමන් හිඟන්න මිනිස්සෙක් පාත් පාරක් කොහෙන්ද හම්බෙලා කාලා අඹ ගහක් යට පාරයිනේ බුදිලු ගොර ඇද ඇද. ඉතින් පස්සේ එක එක චරුපු දෙක නිකමට මුගෙන් අහලා බලමු. අනේ අර දෙන්නට නැති කි ඕකට කොහෙන්ද ඕන්නේ නැහැ කිව්වලු. නෑ නෑ නිකමට ඉතින් අපි නිකයි යන්නේ කෙනෙක් කියලා ඇන්නලු පයින් අර මිනිහට. ඇයි ඇයි කියලා. මේ තමසේ මේ 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 අර මිනිහන් බය වෙලා ඇයි ඇයි කිව්වහම මේ 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 හොඳට නිින්ද යනවද? ඕන තැනක අඹ ගන්න බෝක්කු ඕන තැනක නිින්ද මේ එතකොට සතුටෙන්ද ඉන්න ඔව් මට අම්මෙක් නෑ තාත්තෙක් නෑ තව ගෙවල් දොරවල් මොකක්වත් මං බොහොම සතුටුයි. හා ඒකෙන් ගන්න එක රාජනියෝගයක් වහාම කමිසෙ දෙන්න කිව්වා. අනේ කරගාටුයි කමිසෙ යන්නන්නේ නෑ කිව්වා. ඒක තමයි ඔය නියම නිර්ආමිත සතුට කියන්නේ ඔක්කොම නැති වෙච්ච දාට තමයි යන්න නිර්ආමිත සතුටේ උපරිමයේනේ. ඔව් ඉතින් මම හිතනවා ඒක තමයි අපිත් පුරුදු වෙන්න ටික ටික හරි. බුදුරජාණන් වහන්සේ සහ ගවයන් නැති වෙච්ච ගොපල්ලගේ කතාව. ඔව් ඒකත් එහෙම තමයි. ඔව් ඔව්. අර අර මේ වේලුද්වාර සූත්‍රයේ තියෙනවානේ අර බුදුහාරු මේ මනුස්සයා හරක් 14 දිනක් නැති වෙලා යනවානේ අර කැලේ හොයාගෙන යනකොට යනකොට දැන් හරක් හම්බෙන්නේ නැහැ. ඊට පස්සේ දැන් මේ මේ ඉන්නවා මිනිස්සෙක් මේ තාපසෙක් වගේ බොහෝම නිෂ්කලංකව. මෙයා බලනවා මේ මිනිස්සයා කොහොමද මෙහෙම ඉන්නේ කියලා නේ. එලා අහනවා මේ ඉතින් එයා දැන් කල්පනා කරන හරි දැන් මෙයාට දුවලා මේ 7 දෙනෙක් ඉන්නවා 7 දෙනාම දීග වැරදිලා ළමයි 2-3 දෙනා එකලා ගෙදර ඇවිදලා පදිච්චි වෙලා. දැන් ඒගොල්ලන් නරත්තු කරන්නත් උන අරක් 14 දෙනා විතරයි ඉන්නේ. ඉතින් දැන්
අදන්න කියන මෙයාට දුවලා දත් දෙන්නේ නැහැ මේ විදිහට. ඒකයි ඔය සතුටෙන් ඉන්නේ. ඉතින් එහෙම එහෙම එයාගේ ප්‍රශ්න ඔක්කොම කියන මට උදේ පාන්දර 4 වෙනකොට දොරට ගහනවා නායකාරයෝ ඇවිල්ලා. මෙයාට එහෙම ප්‍රශ්නෙකුත් නැහැ. ඒව නැහනේ. මගේ තල හේන වියලිලා දැන් කොල්ල 2යි 3යි තියෙන්නේ. මෙයාට තල හේනකුත් නැහැ නේ එහෙම. මගේ හිස් බිස්ස තියෙනවා. බිස්සේ රෑට කරණම් ගහනවා මීය මට මේකෙන් අයින් ඉන්නා වගේ. දැන් මෙයාට බී බිස්සකුත් නැහනේ. මයනෝනා කිව්වේ එයාගේ. මයනෝනා දැන් බොහොම වයසයි දැන් මේ තිත්ත ඇවිදilla මෙයා දැන් ඉස්සර නම් බොහොම ආදරෙන් දැන් උදේටම ඇවිදලා පයින් අයින්වලු ඇහැරෙන්න. තනකොළ ඇතිරිය දැන් මෙවුන් අයින්වලු. මෙයාට එහෙම. ඉතින් ඒ කියන්නේ අර එයාට මෙවුව තිබීමෙන් ඇති වෙන මේ දුකයි මෙයා ඒව ඔක්කොම නැති කිරීමෙන් ඇති වෙන සතුටයි. ඒ නිර්ආමිත සතුට. මං හිතන එක බොහොම තවත් සාකච්ඡා දෙක තුනක් කරන්න ඕනේ මාතෘකාව. හරි. ගායන චාන කොහොමද? අර සාකච්ඡාවේදී මතුණානේ එක කාරණාවක් අතහැරීමක් ගැන. සමහරක් වෙලාවට නේද මහජාතතුමා වංචක ධර්මයක් විදිහටත් මේක එනවා. වැඩ බැරි වුණාමත් අතාරිනු. ඊට පස්සේ ඒක නිකන් අතහැරියා මන් නිර්ආමස ප්‍රීතියක් විඳිනවයි කියලා එන්නත් පුළුවන්. ඒක හරි පරිස්සම් වෙන්න ඕන. මේක ඉතින් හරියටම කරන්නත් එපා. වැඩ බැරි වුණායින් පස්සේ අර මොකක්වත් ඒ හැම කියලා බේරෙන කට්ටියකුත් ඉන්නවා. ඒක මේ ප්‍රීතියක්වත් අතහැරීමක්වත් නෙමෙයි. එතන මේ පලායෑමක් වංචක ධර්මයක් විදිහට ක්‍රියාත්මක වෙන දෙයක්. මහත්මයා මේ අතීතය ගැන ශෝක නොවි අනාගතය ගැන ප්‍රාර්ථනා මහ ලොකුවට පතන්න නැතුව වර්තමානයේ ජීවත් වුණොත් කරන වැඩේ හරියට කරලා ඔය සතුටෙන් ඉන්න පුළුවන් තත්ත්වේ එනවා. අතීතන්නාන සෝචාන්ති නප්ප ජප්පන්ති නාගතම් පච්චුප්පන්නේ නියාපෙන්ති තේනවන්න උපසිදති. ඔක තමයි බුද්ධ වචනේ. එතකොට ඔන්න ඔහොම තමයි අවුරුදු 2500ක් තිස්සේ අපේ සිංහල ජන සමාජය දිගටම ඇදිලා ආවේ හසන්ත මහත්මයා. ඒ නිසා තමයි මේ නිර්මාණ බිහි වුනේ. අතීත ගැන දුක් වෙවි හිටපු જાතියක් නෙමෙයි. අනාගතේ මහා ලොකු බලාපොරොත්තු තියාගත්ත જાතියකුත් නෙමෙයි. හරි සුබරයි. පහසුවෙන් පෝෂණය කරන්න පුළුවන්. කරණීයමෙත්ත සූත්‍රයේ ඒ අවශ්‍ය කරුණු ටික තියෙනවා. අනිත් එක මේකත් මතක තියාගන්න ඕන. අපි කොච්චර ප්‍රීතියෙන් ඉන්න හැදුවත් රටේ ඒ தත්ත්වෙ නැත්තම් අපිට ඉන්න බෑ ඒ ප්‍රීතිය. ඔබ වහන්සේ වැඩි ඉන්න ඇමරිකාව. මිනිස්සුන්ට වහකවන්නේ මරන්නට. මිනිසුන්ට ආදරේ මිනිසුන්ට වද දෙන්නේ. ඒ නිසා තමයි ඒ රටවල මිනිස්සු අතින් ඔයගේ නිර්මාණ බිහි වෙන්නේ. අපේ රටක දක්ෂයෙක් හිටියොත් ඒක රට දාලා යනවා. හරි ඒ වගේ මට්ටමකට අපි ඇවිල්ලා තියෙනවා. මේක තමයි ඇත්ත හසන්ත මහත්මයා. දුටු ගැමුණු රජතුමා මැරෙන වෙලේ සද්ධාතිස්ස රජතුමාට දීපු උපදෙස මොකද්ද? ලංකාවාසීන් පීඩාවට පත් නොකර රාජ්‍ය පාලනය කරන්නයි කිව්වා. තේරුණායි? ඒකයි මම කිව්වේ දැන් අපි කොච්චර භාවනා කළා උදේට වැඩට යනවා. වැඩට යනකොට මේ පෝලින් තියනවා හිතන්න බැරි විදිහට. ඉතින් මිනිස්සු බනිනවා පාර හදපු එක්කනට බනිනවා පාරට නම දාපු එක්කනට බනිනවා. කී දෙනෙක්ට බනිනලා ආතතියෙන් පිරිච්ච මිනිස්සු ටිකක් වැඩට යන්නේ. වැඩට ගිය වෙලේ ඉඳන් මේ මිනිස්සුන්ට නිස්කලංක යන්නේ. ඊට පස්සේ ගෙදර එනකොටත් ආතතියෙන් එන්නේ. මිනිසුන්ගේ ජීවිත අවුල්. ඒ නිසා අපහන්ස දන්නවනේ ආතතියෙන් පෙළෙන වැඩිම මිනිස්සු ඉන්න රට ලංකාව විදිහට අපි එකට ඇවිල්ලා තියෙනවා. බූතානේ හරිය සතුටෙන් ඉන්න මිනිස්සුලු දිවි නහ ගන්න අංකල් ලේඛනේ අපි මුල් 10 අපි ඉදිරියෙම ඉන්නවා. ඉතින් ඒව වෙන්න බෑනේ. සද්ධර්මයේ තියෙන රටක ප්‍රධානාගම් හතරම තිබිලත් එකකින් වසහනයක් නැහැනේ අපට. හතරම තිබිලා එකකින් වසහනයක් නැහැ. දැන් අපි කතා කළේ නැහැනේ අනිත් ආගම් ගැන. මද තෙරේසා මුළු ජීවිතේම කැප කළානේ දුප්පතුන් වෙනුවෙන්. ඈ කොච්චර සතුටක් ලබන්නට ඇද්ද? එතකොට ඒක ප්‍රීතියක් නෙමෙයිද? නේ? එතකොට ඒ වගේ චරිතයක් තියෙනවනේ. බෝධිසත්ව වරියක් නේ මිහි පිට හිටපු. මුළු ජීවිතේම කැප කළානේ. එතකොට බෞද්ධෙක් විතරද මේ ප්‍රීතිය විඳින්නේ? අනිත් ආගම් වල කොච්චර ඉන්නවද කැපකිරීම කරපුනේ? ඉතින් අන්න ඒ නිසා මේවත් කල්පනාවට අරගෙන ඒක බෞද්ධුණත් එකයි නැතත් එකයි ලෝකයා වෙනුවෙන් ජීවිතේ පරිත්‍යාග කළ කටයුතු කරන නේද මහාචාර්යතුමා? එයා බෝධිසත්වෙක් කියලා අපි කියනවා. ආගම් ජාති ભેදයක් නැහැ. අපේ මහා බෝධිසත්වයෝ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ ජෝතිපාල මානකයා වෙලා හිටියා අන්‍යාගමිකෙක් වෙලා. ඒ නිසා ආගම් ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ, ජාති ප්‍රශ්නයක් නෙමෙයි. මනුෂ්‍ය ධර්ම මේවට කියන්නේ. මනුෂ්‍ය ධර්ම දිනු කරගත්තොත් අපට සතුටෙන් ඉන්න පුළුවන්. මහාචාර්යතුමා දවසක් දැක්වා බුදුන්ට කරන්න පුළුවන් ලොකුම බුද්ධ පූජාව තමයි අනුන්ට කරදරයක් නැතුව ජීවත් වෙන එක. ඒක තමයි අවසාන වශයෙන් කියන්න තියෙන්නේ. කෙනෙකුට හානියක් නොකිරීමෙන්, පීඩාවක් නොකිරීමෙන්, වදයක් වද බන්ධනයක් නොදීමෙන්, පහර නොදීමෙන් ලොකු සතුටක් ලබන. අබේධානය දීමෙන් සතුටක් ලබන්න පුළුවන් බව ඇත්ත. ජීවිතයක් බේරීමෙන් සතුට, සතෙකුගේ ජීවිතයක් ගලවා ගැනීමෙන් සතුටක් ලබන්න පුළුවන් එක වගේම තව කෙනෙකුට පහර නොදීමෙන්. මම ලේහෙල්ලුවේ නෑ, මම පහර දුන්නේ නෑ කියලා පුදුම සතුටක් ලබන. මං කරේ නෑ කියලා සතුටක් ලබන්නත් පුළුවන්.
අපිට ඉතින් විවිධ තැති වලින් මේ සතුට ප්‍රීතිය ගැන කතා කරන්න පුළුවන්. හැබැයි උතුම් නිර්වාණගාමි ගමන් මාර්ගයේ තියෙන නිරාමිස ප්‍රීතිය කියන ඉතා ගැඹුරු ධර්ම කාරණාවක් හැටියට පැහැදිලි වුණා. කෙනෙක් හිතන්න පුළුවන් මේ පොඩි පොඩි සරල සිල්ලල දේවල් ද නිරාමිස ප්‍රීතිය නෑ, ඊට වඩා ගැඹුරු දෙයක් කියන එක හොඳටම පැහැදිලි වුණා කියලා මම විශ්වාස කරනවා. හැබැයි මේ මාතෘකාව මෙතනින් ඉවර කරන්න පුළුවන් එකකුත් නෙවෙයි, මේක සර්ව සම්පූර්ණ සාකච්ඡාවකුත් නෙවෙන බව මතක් කරන්න ඕනේ. අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ මහාචාර්ය පූජ්‍යපාද දේවාලයක මේධානන්ද නායක ස්වාමින් වහන්සේට අපි নমස්කාර පූර්වක ගෞරවය පුද කරන්නට කැමැති. කැලණි විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යනසේ හිටපු මහාචාර්ය ස්වාමින් වහන්සේ, ඒ වගේම ආචාර්ය පූජ්‍යපාද ඇත්කඳවක සද්ධාජීව ස්වාමින් වහන්සේට අපේ নমස්කාර පූර්වක ගෞරවය පුද කරන්නට කැමැති. සම්මානිත මහාචාර්ය වෛද්‍ය සුමනපාල ගල්මංගොඩ සූරියන්ට අපේ ගෞරව ස්තුතිය පුද කරනවා. කැලණි විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යනසේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්යතුමා, ඒ වගේම පරේෂකෙක් ලේකකෙක් හැටියට ප්‍රකට ආචාර්යනක විධානපතිර මහත්මයා, ඔබටත් අපේ ගෞරවයෙන් ස්තුතිය පුද කරනවා. නැවතත් දොරමඩලාවෙන් හමු වෙන සමග ගන්න ඔබ හැමට ආයුබෝවන්. සීවිලක් ඇසිදිසි සරසවි පින්දින දොරින් දොරට දොරමඩලාවයි මාගේ මව්බිම අවදි පෙරන හඬ මණ්ඩලාවයි දස් කම විස් කම විශ්මිත විශ්වය විභව ශක්තියම ආලෝකය වේ හර බර පැහැ බර සුව බර දිවි මඟ විකසිත මනසම ප්‍රභාතයයි.